মানে হ্যাঁ সুপুরুষ বাড়ি দিন থামানটা দিন প্রশ্ন সেই সাত ধর্মে গেল, সেই সাত ধর্মে গেল আপনি আহালা দিয়ে নেন এই কাপড়ে তেরো না দেখিয়ে নেই কাই প্রশ্নে তথাগত জানা হয়েছে ধর্মে দেশ না করে মিনিশন অববোধ করেন পত্র লিয়ে নেবে এগুলি সব তোমায় মাগধী ভাষা যাদের অক্ষর নেত্রে উনার বাড়িতে করে মাগধী ভাষা পালি গিয়ে আপনি দেখিয়ে নেই এই ভাষা আর অক্ষর নেই ඒක තමයි විශ්ව භාෂාව කියන්නේ. ඒක ආවේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන්. ව්‍යාභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආපු බ්‍රහ්මයෝ කතා කළේ ඒ භාෂාව. ඒක තමයි දිගටම ගියේ. ඉතින් ඒ නිසා තථාගතයන් වහන්සේගේ ධර්මය තියෙන අවබෝධ කරගන්න. ඒ නිසා අද මෙච්චර දැන් ජීවිතේ මෙච්චර කාලයක් අහපු ධර්මය ඇති. ධර්මපද මතක ඇති. එතකොට යම් දෙයක් අවබෝධ කරගන්න හැකි වුණා නම් ඇත්තටම අවබෝධ කරගත්තා නම් අද යම් මාර්ගඵලයකනේ නේද? ඒකන අවබෝධුනේ නැහැ. අවබෝධ වෙන්න තියෙන ගොඩක් හේතු තියෙනවා. ඒක නිසා අපි ප්‍රශ්න කතා කරගෙන යනකොට ඔය ගොඩක් දේවල් හැඟවිච්ච ධර්මයේ එළියට ගන්න පුළුවන්. ධර්මයේ මතුවෙන්නේ ආර්ය ශ්‍රාවකින්ගේ මනස. ඒක නිසා තේරෙන ගැටලු අහන්න ලෝකය ගැන ලෝකයෙන් එතර වීම ගැන හරි ආකාරව කතා කරගන්න. ඒ සම්බන්ධව දැන් ඔබතුමා කිව්වා ආභස්තර බ්‍රහ්ම ලෝකය දැන් සාමාන්‍ය පෙළක ආටිකල්ස් එක කියවම ගන්න ලෝකේ නැති වෙලා ගිහලා ආපහු පැවතෙනකොට ඉස්ලාම ආභස්තර බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයා තමයි මේ ලෝකෙට ඉස්ලාම වැඩලා ඊට පස්සේ එන් තමයි පෘථිවි ජීවීන්ගේ හටගැනීම ඇති වෙන්නේ කියලා අග්ගණ්‍ය සූත්‍ර තමයි ඒක තියෙන්නේ. දැන් මට තිබ්බ ගැටලුවක් තමයි මන්ද මේක මගේ නොදැනුවත්කම හින්දා වෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තිනවනේ දැන් අපේ සංසාරේ කොච්චර දීර්ඝ කාලයක් අපි මේ සංසාරේ ගමන් කරනවද කියලා. ඒක අපිට හොයන්න බෑ කියලා. දැන් කවදාහරි කොතනක හරි මේ ජීවය හටගන්නේ නැතිනේ ඒකේ කෙලවර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා අහන්න එපා කියලා යම් ධර්ම කාරණා කොටසක් මේක ප්‍රධානම දෙයක් තමයි හේතුව තමයි ඒක බුද්ධ ඥානයට විතරයි ගෝචර ඒක නිසා ඇත්තටම බුදුරජාණන්ටවත් ඒක තේරුම් ගන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ මොකද ඒ තරම් කාලයක් අපි මේ සංසාරේ ඇවිල්ලා තියෙනවා මොකද එක් අවස්ථාවකදී මේ භික්ෂු පිරිසක් බුදුහාමුදුරුවන්ගෙන් බණ අහද්දී ඒ බුදුහාමුදුරුවෝ හිතවලු මේ භික්ෂු පිරිසට මේ ඉන්න ආසනයම අරහත්ත්වයට පත් වෙන මම බණ කියන මේ වෙලාවේ කියලා ඒ කියන හැබැයි මේ භික්ෂු පිරිසට තිබ්බලු මේ අතීත භවයන් සිහි කරන්න පුළුවන් ඥානය පහළ වෙලා ඒ වෙලාවේ ඇහුවන භික්ෂු පිරිසකින් උඹලා හොරු වෙලා මේ සංසාරේ හොරු බවට පත් වෙලා රජවරු අතින් හිස් කැපුම් ලැබලා ගලාගෙන ගිය ලේද මේ මහා සමුද්‍රයේ ලේද වැඩි කියලා මෙනෙහි කළ බලන්න කියලා. එතකොට ආයෙකලු මෙනෙහි කළ බලද්දි දැක්කලු ඒක මහා සමුද්‍රයේ තියෙන වතුරටත් වඩා වැඩි කියලා. නිකන් හිතන බලන්න කොයි කාලයක් තිස්සේ ඉඳලාද මේ එන්නේ කියලා. තව කෙනෙක් ඇහුවට පස්සේ බුදුහාඳුර දීපු උත්තරේ තමයි ඔබ මේ තාක්කල් දීපු මෞකිරි ප්‍රමාණය මේ සප්ත මහා සාගර ජලයට වඩා වැඩි කියලා. එතන නිකන් හිතලා බලන්න දරුවේ කිරි බොය යන ලීටර් 10ක් අම්මගේ. ඉන්දියන් සාගරේ විතරක් ලීටර් 10 වගේ කියක් තියෙනවා. දැන් ගැල්ල ඉවර කරන්න පුළුවන්. ඔන්න ඔය තරම අනාදිමත් සංසාරයක ඉඳලා අපි මේ එන්නේ. මේ ප්‍රශ්නෙට මම අරුතක් එකතු කරන්න. මොකද ඕක හොයන්න බෑ අපිට. කොතනද මුල කියන එක.
මුලක් නැහැ. අපි කොච්චර ගියත් මුල හොයන්න හම් වෙන්නේ නැහැ. අද මේ ලෝකේ බුදුරු කී දහ ගිනම කණිදලා තියෙනවා. කෝටි ගණන් බුදුරු. බුදු කෙනෙක්ගේ බුදු කෙනෙක් වල තියෙන කාලේ දවස් 2යි නෙමෙයි. නේද? කල්ප ලක්ෂය කරන. නේද? ඉතින් ඒ කාලවල ඔක්කොම පහු කරගෙන එතනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට බලන්න බුදුවරු කෝටි ගණන් මේ ලෝකේ පහල වෙලා තියෙනවා නම් මේ විශ්වයේ කොච්චර වයසක්ද කියලා. විනාශ වෙන්නේ නැති වෙන්නේ නැති වෙන්නේ නැති. ඒක තමයි ධර්මතාවය. විශ්වයටත් ওই ධර්මතාවයම තමයි. අන්න ඒක තමයි අපි දකින්න ඕනේ. ඇතුළත් පිටත් දෙකම ඕක තමයි තියෙන්නේ. උදා වෙනවා. පවතිනවා. වැය වෙනවා. උද්‍යාවේ දකින්නවා කියන්නේ ඕක. පරිණත සමුප්පාදයේදී උද්‍යාවේ දකින්නවා කියන්නේ ඕක. හරිද? එතකොට මේ ඇතුළයි පිටයි දෙකම එකයි. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. එතන මම අරුතක් එකතු කරන්නම් කියලා කිව්වේ දැන් හිතලා බලන්න ඔය අතීත සංසාරයත් ඉස්සේ මෙහෙට එද්දී අපි යම් යම් දේවල් කරගත්ත පින්කම් පව්කම් හැම එකම කරගත්ත ඔන්න ඔය කරපු ටික ගෙවලා ඉවර කරන්න හිතුවත් ඔය කරපු පාප කර්ම පුණ්‍ය කර්ම ටික ගෙවල ඉවර කරන්න හිතුවත් අද ඉඳලා කිසිම කර්මයක් කරන්නේ නැහැ. අර ටික ගෙවන්න හදනවා. තව ආත්ම කෝටි කීයක් යයිද? අර ටික ගෙවල ඉවර කරන්න. අනේ ඒක තමයි තථාගතයන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙන්නේ. හොඳට අවබෝධ කරගන්න මේ ලෝකේ සුබ දේවල් තියෙනවා. ගොඩාක් මිනිස්සු කියනවා මේ බුද්දිසම් කියලා කියන්නේ සර්ව අසුභවාදී ආගමක් කියලා. නැහැ. ඒක වැරදියට අල්ලගත්ත මිනිස්සු තමයි මේක අසුභයි කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ නිවන් දකින්න මේ අසුභ භාවනා දේශනා කළේ නැහැ. අසුභ භාවනා දේශනා කළේ ආරක්ෂා වෙන්න. කාමයෙන් ආරක්ෂා වෙන්න අසුභ භාවනා දේශනා කළේ. ඒ හැරෙන්න මේ අසුභ භාවනා කළාගෙන නිවන් දකින්න බෑ කවදාවත්. මේ විසුද්ධිය ලබන්නේ මේ නිවන කියලා කියන්නේ තනිකර චිත්ත පාරිශුද්ධිය. මේ මේ අපිට අද ඇති වෙලා තියෙන විඥානය. අපි අද හැමෝටම තියෙන විඥානයක්. ඒ විඥානය කියලා කියන්නේ ආගන්තුකේන උපගිලිට්ඨේන උපගිලිට්ඨ. ආගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටි වෙච්ච හිතකට තමයි අපි ඔය විඥානය කියලා කියන්නේ. නමුත් රහතන් වහන්සේලාට හෝ තථාගතයන් වහන්සේලාට තියෙන පාරිශුද්ධ චිත්තය පිරිසිදු සිතක් උන්වහන්සේලාට තියෙන්නේ. චිත්ත මනෝ මානසං හදයන් පණ්ඩලම් මනෝ මනායතනං චක්කු විඤ්ඤාණං ආදි වශයෙන් ওই විදිහට මේක අටක් විතර ඉස්සරහට ගිහිල්ලා අර හිත දූෂණය වෙනවා. හිතට අර බැඳෙනවා. කහට බැඳෙනවා හිතේ. එතකොට තමයි අර විඤ්ඤාණය කියන එක පහළ වෙන්නේ. එතකොට අපි ඇහැඬු රූපයක් දැකපු ගමන් අපිට පාරිසුදු චිත්තයක් නෙමෙයි පහළ වෙන්නේ. අපිට කෙලින්ම පහළ වෙන මොකද්ද? විඤ්ඤාණය. මොකද අපි ඒකට අර චිත්ත ස්වභාවයේ ඉක්මවා ගිහිල්ලා මනෝ මානසං හදයන් පණ්ඩලං මේ බැඳගෙන මේක මගේ මේ අතුරු කරගෙන ඔය තණ්හාවෙන් පෙළිලා තමයි අපි 얘 දෙක හදේ කරගන්නේ. එතකොට ඔන්න ඔය දේ අපි අවබෝධ කරගන්නවා. මේ පිළිස මේ මේ එතකොට නිවන කියලා කියන්නේ වෙන මේ නිවන් පුරය කියලා එකක් නෑ. නිවන් පුරය නිවනට ගිය අය එහෙම කිසිම දෙයක් නැහැ මෙතන. නිවන කියලා කියන්නේ මොකද්ද? ඒ චිත්ත පාරිශුද්ධිය. තමන් ඒ චිත්ත පාරිශුද්ධියට පත් වුණාට පස්සේ ඊළඟ භවයක් අල්ලන්නේ නැහැ. ඊළඟ භවයක් අල්ලන්නේ නැති නිසා මොකද වෙන්නේ? ඊළඟට යට උප්පත්තියක් නැහැ. ඔන්න ඕකට තමයි නිවන කියලා කියන්නේ. එතකොට මේ සර්ව අසුභවාදී ආගමක් විදිහට මේක අරගෙන තියෙන හේතුව තමයි මේකේ මේ අසුභය කතා කරන මේ එකක්වත් වැඩ නැහැ. බුදුහාමුදුරුවෝ කියනවා සුභ දේවල් මේ ලෝකේ තියෙනවා. මේ ලෝකේ ලස්සන දේවල් ඕන තරම් තියෙනවා. ඕද නැද්ද? තියෙනවා. බුදුහාමුදුරුවෝ කියනවා තියෙනවා කියලා. අපේ මිනිස්සු කියනවා නෑ අසුභයි ඔක්කොම අසුභයි එහෙම එකක් නෑ. සුභ දේවල් නැත්තම් මේ මිනිස්සු මෙරි මෙරි උපදීද? ඇත්තටම සුභ දේවල් නැද්ද ජීවිතේ? ඕනතරම් සප කියලා જાතේ විඳලා නැද්ද ජීවිතේ? ඕනතරම් විඳලා දේ කවුරු හරි කිව්වොත් නෑ සප කියලා જાතියක් නෑ ඔය ඔක්කොම දුකයි කියලා. ඒක බොරුවක්. තථාගතයන් වහන්සේ කොතනකවත් කියලා නෑ ඔක්කොම ඔක්කොම දුක. උන්වහන්සේ කියන්නේ
මේ සැප අස්ස හැංගිච්ච දුකක් තියෙනවා. ඒ තමයි උඹලට සැප නැති වුණාම එන දුක. දැන් දිව්‍ය ලෝකෙට ගිය කෙනෙකුට තියෙන දුක මොකක්ද? දිව්‍ය ලෝකයක් කියලා කියන්නේ තන්නි කරම නිකන් හිතලා බලනකො මෙහෙ ඉන්න දැන් මේ මේ රටේ ඉන්න රජිනගේ තත්ත්වය හිතලා බලන්න. ඒ වගේ කෝටි ගුණයක් ඉක්මවා ගිය සැපනේ තියෙන්නේ දිව්‍ය ලෝකේ. හැමෝම දාස දෙවි කෙනෙකුට උනා. එතකොට ඒගොල්ලන්ට තියෙන දුක මොකක්ද? ඒගොල්ලන්ට තියෙන දුක කියන දුක උරුමයි. මොකද හේතුව? චුත වෙන අවුරුදු ගානකට ඉස්සෙල්ලා දන්න චුත වෙලා කොහෙද උපදින්නේ කියලා. ඒත්මද දුක් වෙන්න. ඈ? නේද? දිව්‍ය ලෝකේ ආහාර ගන්න බැරුණොත් චුත වෙනවා. ඔය කිද්දා කිද්දෝපදේශික කියලා දිව්‍ය ලෝකයක් තියෙනවා. ඔය කිද්දෝපදේශික කියලා දිව්‍ය ලෝකේ දෙවිවරු ඉන්නේ. ක්‍රීඩාවෙන්මයි හැමතිස්සෙම. ඒගොල්ලෝ හරි කැමතියි ක්‍රීඩා කරන්න. ඉතින් සමහර දෙවිවරුන්ට අමතක වෙන ඔය ක්‍රීඩා කරන ගමන් අර දිව්‍ය ඕජස වළඳන්න. ඒ අමතක වෙලා මොකද වෙන්නේ? දිව්‍ය ශරීරේ පවත් ගන්න බැරුව එතනින් එනවා චුත වෙනවා. එහෙම දේවල් දිව්‍යවල වෙනවා. එතකොට මේ තථාගතයන් වහන්සේ පෙන්නුම් කරනවා දැන් මේ සුභදේ සුභයි අසුභදේ අසුභයි මේ සුභදේවලුත් තියෙනවා අසුභදේවලුත් තියෙනවා. සුභ දේවල් නැත්තම් මිනිස්සු මේ ලෝකේ සැරිසරන්නේ නැහැ. හැබැයි මේ ලෝකේ සම්පූර්ණයෙන්ම සුභ නම් සම්පූර්ණයෙන්ම සුභ නම් කවුරුත් නිවන් දකින්න උත්සාහ කරන්නේ නැහැ. ඒ කියන්නේ මෙතන තියෙන්නේ මොකද්ද? සුභ අසුභ මිශ්‍රණය. එතන අපි අවබෝධ කරන්න ඕනේ මොකද්ද මේ සුභ මොකද්ද මේ අසුභ. මෙන්න මේක හරියට අවබෝධ කර ගැනීම තමයි ඇත්තටම නිවනට යන මාර්ගය කියලා කියන්නේ. එතන අපි උත්සාහ කරන්නේ ඔන්න ඔතනට එන්න. අපි ඕනම දෙයක මේ නෑ දුක මේක මේ එහෙම නෙමෙයි. ඒක අවබෝධ කරගන්න. එතන බුදුහාමුදුරුවෝ දුක්ඛාරය සත්‍ය කියලා එකක් දේශනා කළානේ. ඔය දුක්ඛාරය සත්‍ය තියෙන්නේ මොකටද? නැති කරන්න. දැන් චතුරාර්ය සත්‍ය කියලා එකක් අහලා තියෙනවා අපි හැමෝම. ඔය චතුරාර්ය සත්‍ය වලින් හරි අපි කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ කියලා. මුළු චතුරාර්ය සත්‍යෙම තියෙන අවබෝධ කරන්න නෙමෙයි. ඔය දුක කියන එක නැති කරන්න පුළුවන්ද? ඒකනේ මාර්ගඵලයකට එන්නේ නැතුව නම් බෑ. නැ මං අහන්නේ දුක කියන එක නැති කරන්න පුළුවන්ද? කියන්නේ දුක කියන එක තියෙන නැති කරන්නද? බුදුහාමුදුරුවෝ දේශනා කරපු දුක දැන් දැන් මේක නිකන් හදවත වගේනේ. තථාගත ශාසනයේ තියෙන හදවත වගේ චතුරාර්ය සත්‍ය. එතකොට දැන් දුක කියලා දෙයක් අහලා තියෙනවනේ. බුදුහාමුදුරුවෝ දුක්ඛ ආර්ය සත්‍ය කියලා එකක් දේශනා කළා. ඕක තියෙන්නේ මොකටද? නැති කරන්නද? නැත්තම් අවබෝධ කරගන්න. තේරුම් ගන්න අවබෝධ කරගන්නේ. දුක තියෙන්නේ අවබෝධ කරන්න. දුක්ඛම් බයත්තේන කියලා උන්වහන්සේ දේශනා කරනවා. දුක්ඛම් බයත්තේන දුක දකින්න කියනවා බය අර්ථයෙන්. අන්න එතකොට තමයි දුක කියන එක දැනෙන්නේ. අපි හිතමු මෙතන අම්ම කෙනෙක් කියලා. හරි. එතකොට ඒ අම්මට දැන් දැනුණොත් එහෙම තමන්ගේ දරුවා වාහනයක හැපෙනවා කියලා. ඒ අම්මා එක මොහොතක් මෙතන ඉඳීද? අපි හිතමු දැන් දරුවා පාර පයින් යනවා අම්මා මෙතන ඉඳලා බලන් ඉන්නවා දැන් වාහනයක් එනවා අරේ ඉඳලා. හරි? ඒ වෙලාවෙ ඉඳීද අනේ මගේ මේ හොද්ද මේ ලිපේනේ මේක පොඩ්ඩ හැඳි ගාලාම ගිහිල්ලා ළමයා පේර ගන්නවද? නෑ. අන්න දුක්ඛම් භයත්තේන කිව්වේ ඒකයි. දුක කියන එක භයාර්ථයෙන් දකින්න. දුක කියන එක භයාර්ථයෙන් දැක්කට පස්සේ මොකද වෙන්නේ? ටග් ගාලා ඒකට උත්තර හොයන්න හදනවා. දුක කියන එක බයාර්ථයෙන් දැක්කොත් අපි මං කියන්නේ ඒකයි. අපි මේ වචන මාලාව අහලා තියෙනවා. හරි ධර්මයේ ඇතුළට යන්න පුළුවන් නම් අන්න එතනයි නිවන තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ එල්ලෙසම පවතිනවා. අනුගමනය කරන්න අයයි නැත්තේ. ඒත් අපි පුටි කාලේම අපිට මේ කියපු දේ අපේ කනට පැටලලා තියෙන දැන්නේ දාන පාසල වලින් පන්සල වලින් අර මේ අපි හද අපි අපේ මිනිස්සු හරියට ගිරව් වගේ බන අහනවා ඈ දුක්ඛ සත්‍ය කිව්වොත් දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය සම්මුතිය සත්‍ය නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියලා ඔක්කොම කියලා ඉවරයි.
දුක්ඛ සත්‍ය කි මොකටද උන්වහන්සේ දුක්ඛ සත්‍ය කියලා කිව්වේ මොකටද කියලා කිව්වා. ඇත්තටම චතුරාර්ය සත්‍ය ගත්තම තමන්ගේ ජීවිතේන ඕනෙම ප්‍රශ්නෙකට චතුරාර්ය සත්‍ය දාන්න ඇතුළට. සංගාල වශයෙන් උත්තරේ හෙව්වේ. මොකද අපේ මිනිස්සු හදන්නේ දුක කියන එක නැති කරන්න. දුක නැති කරන්න බෑ. නැති කරන්න පුළුවන් මොකද්ද? දුකට හේතුව. අන්න ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුජ්ජති. මෙන්න මේ දුකට හේතුවක් තියෙන ඔන්න ඔය දුකට තියෙන හේතුව හොයාගන්න. දැන් ඔබට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නම් ඔබට ඒක දුකසහගත දෙයක් නම් ඔබ කරන්න ඕනේ දුකසහගත දෙය නැති කරගන්න බෑ කවදක්වත්. බලන්න ඕනේ මොකද්ද? දුකට හේතුව. ඔබ බෞද්ධෙක් නම් ඔබ තමයි මේ හරි බෞද්ධෙක් නම් ඔබ තමයි මේ ලෝකේ ස්පිරිචුවලි උඩ ඉන්නෙත් ෆිසිකලි උඩ ඉන්නෙත්. හරි බෞද්ධෙක් නම් ඇයි ඔබට ප්‍රශ්න තියෙන විදිහක් නැහැ. ඔබගේ ෆැමිලි ජීවිතේ ප්‍රශ්නයක් ආපු ගමන් මොකද වෙන්නේ? දන්න උත්තරේ හොයාගන්න. ඈ අපි අපි අපේ හැම මනුස්සයෙක්ම නැති කරන්න හදන්නේ දුක නෙමේද? හැම මනුස්සයෙක්ම නැති කරන්න හදන්නේ දුක. නමුත් තථාගතයන් වහන්සේ කිව්වේ ඔය දුක පස්සේ පන්නන්න එපා. දුක කියන එක අවබෝධ කරපන්. උඹලට දුකක් තියෙන බව ඉස්සෙල්ලා තේරුම් ගනින්න. ඔන්න කිව්වා බුදුහාම මුලින්ම. එතකොට උන්වහන්සේ මේ බුද්ධ රාජ්‍යයට පත් වෙන්න ඉස්සෙල්ලා හිටියේ කොහොමද? නේද? රාජකුමාරේ ග්‍රාම්‍ය සුරම්‍ය සුභ කියලා මාලිකා හදාගෙන නේද? ඈ මහා විශාල විදියට සැප සම්පත් භුක්ති විඳපු කෙනෙක්. නමුත් උන්වහන්සේ මොකද්ද දැක්කේ? උන්වහන්සේ අර දියගෙඩියට යනකොට උන්වහන්සේ එකක් දැක්ක. මොකද්ද? මහල්ලෙක් දැක්කා. හැබැයි එතකන් උන්වහන්සේ මහල්ල දැකලා හිටියේ නැහැ. එතකොට උන්වහන්සේ මොකද්ද එතන කළේ? ඔන්න උතනයි අපි අවබෝධ කරන්නේ. ඔන්න ඕකයි අපි ගන්න ඕනේ. උන්වහන්සේ මොකද්ද එතන කළේ? මහල්ලෙක් දැක්කා. දැකලා මොකද උන්වහන්සේ හිතුවේ? උන්වහන්සේ පෙර නිමිති දැක්කා. දැන් පෙර නිමිති කියලා අපි මොනවද හිතන්නේ? අපි අහලා දිනවා ඕකයි හුඟ අපි මං හිතන්නේ මේ අපිට ආයෙත් අවුරුදු 4 දින ඉතල 4 පෙර නිමිති. නේද? මහල්ලෙක් ලෙඩෙක් මල්ලමිනියක් පැවිදිරුවා. තාම මතකයි මට දාම් පාසලේ ඉගෙන ගත්ත මේ එක වසරේ දිනත කොහොමද ඕක? නමුත් මොකද්ද පෙර නිමිත්තක් කියලා කියන්නේ? ඔබ ඔබ පෙර නිමිති දකින්නවා. ඔබ පෙර නිමිති දකින්න නැත්නම් ඔබ කොහොමද නිවනට යන්නේ? තථාගතයන් වහන්සේ යමක් හොයලා දුන්නා. අද අපිට හොයන්න දෙයක් ඉතුරුලා නැහැ ඒක නිසා. උන්වහන්සේ දුක කියලා එකක් අපිට පෙන්වලා දුන්නා. මෙන්න බලපල්ල උඹලට තියෙන දුක. කියලා මහා විශාල දුක්ඛන්දරාවක් අපිට පෙන්වලා දෙනවා. අසුභයක් නෙමෙයි පෙන්වලා තියෙන දුක. ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ. ප්‍රියංගෙන් වෙන්වීමක් සිද්ධ වුණොත් ඒක ලොකු දුකක්. අම්මා මැරුණොත් එහෙම. තමන්ගේ දරුවා මැරුණොත් එහෙම හිතලා බලන්න. ඒකෙන් කියන්නේ මේ දරුවා මැරෙන ආගමක් මේක. හරිද? මේ මැරෙන එකක් ගැනමයි කතා කරන්නේ. එහෙම එකක් නැහැ. උන්වහන්සේ කියන්නේ අද උඹ බොහෝම සන්තෝෂයෙන් ඉන්නවා. නමුත් තව බොහොම ටික වෙලාවකින් ඔබගේ දරුවා ඔය මොහොතින් එහෙකින් පල්ලට වැල්ල බෙල්ල කරලා මැරලා ගියොත් ඔබට අත්තර ඉරණ මොකද්ද? ඔන්න ඔතනයි අපි අවබෝධ කරන. මං කියන්නේ ඒකයි හැම තිස්සෙම ධර්මය කියන එක අවබෝධ කරන. අවබෝධෙන් ධර්මය ශ්‍රවණය කරන. ධර්ම අහන්න එපා බණටි 100ක්. ඔබට අවබෝධ කරන්න බැරි නම්. මොකද තථාගතයන් වහන්සේ සූත්‍ර 84000ක් දේශනා කළා කියලා සඳහන් වෙනවා. ඔය 84000ම දේශනා කළේ එක පුද්ගලයෙකුටද? ඔබ හරියට අවබෝධ කරනවා නම් ඔබට අවබෝධ කරන්න අවශ්‍ය වෙන එක සූත්‍රයක් විතරයි. මොකද තථාගතයන් වහන්සේ යම් සූත්‍රයක් දේශනා කළා නම් ඒ හැම සූත්‍රයක්ම නිවන් මූලිකයි. මොකද තථාගතයන් වහන්සේලා මේ ලෝකෙට බිහි වෙන්නේ නිවන ගැන තේරුම් කරලා දෙන්න මිසක් වෙන දේවල් ගැන කතා කරන්න නෙමෙයි. මොකද වෙන දේවල් ගැන කතා කරන්න බෝධිසත්වරු මේ ලෝකෙට පහළ වෙනවා. නමුත් තථාගතයන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නේ මේ අර ඒ දුෂ්කර වූ ඒ නිවන් මඟ මිනිසුන්ට පෙන්වලා දෙන්න. මෙතනින් එළියට පැනගන්න කියලා. එතකොට අපි අර පැවිදිරුවට මේ මහල්ලෙක් ගැන කතා කළාම ඔබ අද ඉඳලා දකින්න මොකද්ද? පෙර නිමිති. එතන උන්වහන්සේ දැක්ක උන්වහන්සේ මෙන්න මේ தත්ත්වයට පත් වුණොත් මොකද වෙන්නේ? දැන් අද ඔබ හිතලා බලන්න. තරුණ කෙනෙක් නම් බොහොම ශක්තිමත්. කොම්බ හොඳට කෙලින් තියෙන බොහොම ශක්තිමත්. හම
රන්වන් පාගයි නේද බොහොම පෞඩත්වයෙන් ඉන්න මම තරුණ කෙනෙක් ඈ කියලා ඔබට පුළුවන් නම් අර පාර යන ආච්චි හෝ ආතා මෙහෙම එරමිටි ගගා කොන්ද කුඩු කරගෙන ඒ යන කෙනාව ඔබ තුලින් දකින්න ඔබට බය හිතෙන්නේ එතකොට ඔබ මහල්ල දැකලව නැද්ද? දැකලා තියෙනවා. හැබැයි ඔබ පෙරනිමිති දැකලා තියෙනවද? නැහැ. ඔබ පෙරනිමිති දැක්කනම් අද ඔබ මෙතන ඉන්නේ නැහැ. ඔබ දුවනවා. ආසදෙතන්ට යන්න. දැකලා තියෙනව නේද මේ මෙහි ඉන්න සමහර ආච්චි සමහරලාට මේව පාත් මෙන්න මේ ගානට පාත් වෙලා සුදු තමන්ට ඒ තත්ත්වේ උදා වෙනවා කියලා දැනෙද්දි එහෙනම් අපිට දුක අවබෝධ වෙලා නැහැ නේද? නිකන් හිතලා බලන්න. එහෙම දුක අවබෝධ අර අර අතන මං කියන්නේ ළමයා පාර පයින්නවා. වාහනේ එනවා. එතකොට ඊළඟ මොහොතේදී මොකක්ද කරන්නේ? කොහොමද එතනට දුවනවා නේද? එතනින් ඒක බේරගන්න. අන්න ඔබ ඇත්තටම බය වුණා. එහෙනම් දුක කියන එක බය අර්ථයෙන් දකින්න. ඒක තමයි ඔබට තියෙන පළවෙනිම ගැළවීම. දුක්ඛම් බයත්තේ. එතකොට දුක කියන එක ඔන්න බය. එතකොට මහල්ලව දැක්කා. මහල්ලව දැකපු ගමන් අවබෝධ වුණා මට මේ தත්ත්වය උදා වුණා. ගියේ නෑ විවන් කෙලියට. යන්න බෑ. දැන් දැන් ඉතින් අර මයින්ඩ් එක ඕගාලා කතා කරනවා මම මෙතන මම මෙච්චර සැපින්ද බඩ නැහැ නේ මම මේ තත්ත්වෙට මුදා වුණොත් එම්මට ඊළඟ පාරෙන් කොට දැක්කා ලෙඩෙක් වෙයි කිනිකාරව හල්ලා ගිහිල්ලා තියනවාද පෙර නිමිත්තක් දැකලා නැද්ද දකින්න පෙර නිමිති වශයෙන් දකින්න මේ ශරීරේ අපි අද කොච්චර මේ ශරීරයට ඇලුම් කළාද මේ ශරීරේ රෝග මහ විශාල ගානකට නිදානයක් වෙලා තියෙන්නේ. ඒ රෝග වලින් අද ඔබට නම් හතරක් පහක් හැදෙන්නේ නැති. මේ ශරීරයේ තියෙන රෝග ටික තථාගතයන් වහන්සේ එක්තරා දේශනාවක දේශනා කරනවා. ඇහුවොත් පුදුමයි. චක්කු රෝගෝ සෝත රෝගෝ ගාන රෝගෝ ජීවහා රෝගෝ කාය රෝගෝ සීස රෝගෝ කන්න රෝගෝ මුඛ රෝගෝ කාසෝ සාසෝ පිනාසෝ ඩහෝ ජරෝ කුච්චි රෝගෝ මුච්චා පක්කන්දිකා සූලා විසූචිකා කුට්ටං ගණ්ඩෝ රාසෝ සිලාසෝ සෝසෝ අපමාරෝ දද්දු කණ්ඩු කච්චු රකසා විතච්චිකා ලෝහිත පිත්තම් මධුමේහෝ වන්තා පිලකා බගන්දලා වාත සමුට්ඨාන ආබාධා තිත්ත සමුට්ඨාන ආබාධා සෙම්ම සමුට්ඨාන ආබාධා උතුපරිණාමජ ආබාධා විසම පරිහාරජ ආබාධා ඕපක්කමික ආබාධා කම්ම විපාකජ ආබාධා සීතං උන්නං ජීගච්ඡා විපාසා උච්චාරෝ පස්සාවෝති ඉතීමස්මින් කායේ ආදීනවානු පස්සී විහෙරති අයං උච්චතානන්ද ආදීනව සංඥා අන්න බුදුහාමරෝ ආදීනව සංඥාව මේ ශරීරයේ තියෙන ආදීනවයන් පෙන්වලා දෙනවා අද අපි මහා ඇලුම් කරගෙන ඉන්න මේ ශරීරේ දැන් ඔය කියපු ටිකෙන් එක පහක් හැදෙන්නේ මෙච්චර නමුත් අමතක කරන්න එපා මේ මහ පොළොව මොන ඇටේ දැම්මත් ඒක පළකරන මේ ඇටවලට මේ මහ පොළොව නිදානයක් ඒ වගේ තමයි ඔබගේ ශරීරයත් ඔය කියන රෙද රෝගවලට නිදානයක් වෙච්ච තැනක් කියන්නේ කොයි වෙලේ ඒකට මොන බීජයක් ඒද කියලා අපි දන්නේ නැහැ. ඒ කියන්නේ දැන් කිව්වේ සීදු වෙන අසා ගන්න කියලා. දැන් පොවේ ශරීරේ මට නම් එපා මේක නම් හරි මා දිනමයි මට නම් එපා කියලා. නැහැ. ඇත්ත ඇති සැටියෙන් දෙක ගන්න. එතකොට කවදාකවත් අපිරේ හිතෙන්නේ නැහැ.
අද ඔය චිකේ ජරාව ඊයා ඊයා කීකේ ඔය උපාසකම්මල මේ ශරීරය ගැන මෙනේ කරන අත්ති මස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා කීකේ නේද ඈ බුදුහාමුදුරුවෝ චිකේ කියලා කිව්ව දේවල් නෑ බුදුහාමුදුරුවෝ කිව්වේ කොහොමද ඇස්සති පුරුෂේ සතිපට්ඨාන සූත්‍රයේ උන්වහන්සේ කියන්නේ හරි ධාන්‍ය පුරවපු මල්ල අතට අරගෙන මේ වී මේ මුං මේ මෑ කියලා වෙන් කරන්නේ යම්සේද මේ ශරීරය මේ කොටස් වලට වෙන් කරලා බලන්න ඉතින් බුදුහාමුදුරුවෝ මේ ඇයි එහෙනම් මේක දහජරාවක් නම් ඇයි උන්වහන්සේ අර අර මේ මෑ මේ මුං මේ වී කියලා කිව්වේ එහෙම නැත්නම් කියන්නේ මේ බලු බෙටි මේ හා බෙටි මේ හරක් බෙටි ඈ නේද බෙටි මල්ලක් අතේ තියාගෙන ඉන්න මිනිස්සෙක් කියලා කියනවා නේද නේද මං කියන්නේ ඒකයි මේක හරියට අවබෝධ කරගන්න උන්වහන්සේ කිව්වේ මේක වෙන් කරලා බලන්න මේ ඔබට පේන රූපයක් අරගෙන කෙස් ටික ගලවලා බලන්න මොකෙන්ද හිතින් ඒ ඔබ වැඩිපුරම ආස කරන රූපයක් අරගෙන ඔය රූපේ කෙස් ටික ගලවලා බලන්න පච්ච පංචකය කියලා එකක් තියෙනවා කාය කේසා ලෝමා නකා දන්තා තචෝ ඔන්න ඔය පහ කේසා කියන්නේ මොනවද කෙස් ලෝමා ලොම් නකා නියපොතු දන්තා දත් තචෝ හම ඔන්න ඔය පහෙන් තමයි මේ මුළු ශරීරයම වහගෙන ඉන්නේ එළියට පේන්නේ ඔන්න පච පංචකේ අයින් කළොත් මනුස්සයෙක්ගෙන් ඔබ ඇත්තට මේ පුද්ගලයාට ආස කරයිද කෙස්ටික ගලවල බලන්න සම්පූර්ණ මොළුවේ එක එක ගලවන්න කෙස්ටික ගලවල බලන් ඉන්න එක දිහා දැන් ඊළඟට ප්‍රශ්නයක් ඇයි අපි එහෙම කරන්නේ මොකද එකක කෙස් ගලවල බලන්න නෑ එහෙමත් හිතෙන් නෑ ඔබට ධර්මය අවබෝධ වෙන නම් ඔබට ඒක හිතෙන්න ඕනේ ඇයි මේ කෙස් ගලවන්නේ? ඇයි දත් ගලවන්නේ? ඇයි හම ගලවල බලන්නේ? මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඒ ප්‍රශ්නේ තමයි අපිට තියෙන දුකට හේතුව. මොකද්ද දැන් දුකට හේතුව? දුකට හේතුව උන්වහන්සේ හොයාගත්තද අපිට හොයන්න දෙයක් ඉතුරු කරන්න නැහැ උන්වහන්සේ. දුකට හේතුව තෘෂ්ණාව කියන හොයාගත්ත තණ්හාව. එතකොට තණ්හාව කියන එක වැඩිපුරම තියෙන්නේ අපේ මොකද? අපි ගාව තියෙන මොහොකටද තණ්හා වැඩිපුරම තියෙන්නේ නෑ අපි ගාව තියෙන වස්තු ගත්තොත් වැඩිපුරම තණ්හාව තියෙන මොන වස්තුවද තමයි සිරුද තමන්ට මට මෙහෙම කියමු තේරුම් ගන්න හරි ලේසි ඇඟිල්ලකට විස බීජයක් යනවා ඩොක්ටර් කියනවා ඇඟිල්ල කපන්න නැතුව බේර ගන්න නම් මිලියනයක් ඕනේ. දැන් අර තමන් මෙච්චර කල් ආසාවෙන් කාටවත් නොදී ඈ ගබඩා කරගෙන හිටපු සල්ලි ටික දැන් ඉන්නේ නෝද නැද්ද? මොකටද ඇඟිල්ල බේරන්නේ? ඩොක්ටර් කියනවා මේක උඩු දුවලා මෙතනින් කපන්න වෙනවා ඒක බේර ගන්න නම් එනිල්ල කපන්න ඕනේ දැන් සල්ලි ගාව ගන්න බෑ ඇයි ඒක බේර මේ ටික බේර ගන්න නම් එනිල්ල කපන්න ඕනේ ඔබ කැමති වෙනවද නැද්ද ඔබ ඇඟිල්ල දෙනවා අත බේර ගන්න බලන්න අපි කොච්චර ආසද කියලා මේ ඊට පස්සේ ඩොක්ටර් කිව්වොත් මේක තවත් උඩු දුවලා මෙතනින් කපන්න වෙනවා මේක බේර ගන්න නම් මෙතනින් කපන්න ඕනේ මේ ටික දෙනවා නේද අපි කොච්චර ආසද මෙතන බෝම්බයක් තියෙනවා කිව්වොත් ඔබ මොකද්ද මුලින්ම අරගෙන දුවන්නේ මං කියන අමුදරුව ගැන නෙමෙයි නෝ මං බේර
ඔබ ඔබ මොකක්ද අරගෙන දුවන්නේ? ඔබ අරගෙන දුවන්නේ ඔබගේ ශරීර කූඩු. වෙන මොකුත් නෑ. මේ ටීවී එක අරන් දුවයි අනේ 3000ක් දීලා ගත්ත එල්සීඩී එකක් කියලා. කෙලින්ම අරගෙන දුවන්නේ මොකද්ද? තමන්ව මෙන්න මේක අරගෙන දුවන්නේ. ඒක නිසා තමයි හිංගතුනි අපි මැරිලා. අපි දන්නේ අපි මැරිච්ච බව. අහලා දිනා නේද ඔය ගෙවල් වලට එනවා කියලා මැරිච්ච උදවි. අපි මැරිලා අපි දන්නේ නෑ අපි මැරිච්ච බව. ඒ තරම් තද අල්මක් අපි මේ ශරීර කූඩුවටත් මේ ලෝකයටත් තියෙනවා. ඔන්න ඔය චන්ද රාගය නිසා තමයි අපි මේ භවයේ සැරිසරන්නේ. භවයේ සැරිසැරීම හේතු ඔන්න ඔය චන්ද රාගය. අපේ අවසාන චිත්තයත් එක්ක මැදිලා තියෙන චන්ද රාගය. අපි නිදාගෙන ඉන්නකොට අපි හීන දකිනවා. අපි ඇහැරනකල් අපි දන්නේ නැහැ නේද අපි දකින්නේ හීන කියලා. දන්නවද? නැහැ. අපි දකින්නේ හීනක් කියලා දන්නේ නැහැ නේද අපි ඇහැරනකම්. නේද? සමහරවිට බය වෙනවා. හා නේ මේ ඈ කියලා. නේද? ඒ වගේ තමයි. ඔබ මැරුණට පස්සේ ඔබ දන්නේ නැහැ ඔබ මැරුණා කියලා. ඔබ ඒ තරම් ඇල්මක තමයි ඉන්නේ මේ දේවල් වලට. ඔබ ඇවිල්ලා නිතිපරිදි දේවල් කරනවා. දරුවව අල්ලනවා. අහුවෙන්නේ නැහැ. දරුවනේ දෙන්නේ. ඒ ඔබ විස කරයි බලන්න අපි කොච්චර චන්ද රාගයකද ජීවත් වෙන්නේ කියලා. ඔන්න ඔය චන්ද රාගයේ වැඩිපුරම තියෙන දේ තමයි මේ ශරීරය. ඔන්න ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේ මිනිස්සු මෙච්චර ආදරයෙන් සලකන ශරීරය දිහා මේ ඇත්ත ඇති සැතියෙන් බලන්න. ඒ හැරෙන්න මේ බුදුහාමුදුරුවෝ කවදාවත් කිව්වේ නැහැ මේක මහ ජරා ගොඩක් මේක එහෙම එකක් කිව්වේ නැහැ. අපිට උදව්වට කිව්වා අපි මෙච්චර ආදරෙන් මේ සලකන මේ ශරීරය ගේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගන්න. එතකොට හරි මම මේ ප්‍රශ්නේ අහන්න. මම රත්තරන් ටිකක් දාලා දෙනවා උරේක. ඒ වගේම මම අසූචි ටිකක් දාලා දෙනවා උරේක. මොකද්ද අරන් ළඟ තියාගෙන බදාගෙන ඉන්න ආස? රත්තරන් ටික. අසූචි ටික බදාගෙන ඉන්න ආසද? නමුත් මම මොකක් කරේ පැකට් එකක් දෙනවා. මම පැකට් එකක් දීලා මම කියනවා මේක මේ ලෝකේ තියෙන හරිම වටින දෙයක්. නිය ඔබ ළඟ තුරුල් කරගෙන ඉන්නවා. ඔබ කවුරුහරි ඇහුවොත් එහෙම මට පොඩ්ඩක් දෙනවද? දෙයිද? කවදාවත් දෙන්නේ නැහැ. එයි ඔබ දන්නවා මේක ගොඩාක් වටින දෙයක් කියලා. ඒ වටින දෙයක් නිසා ඔබ මේකට පුදුම විදිහට ඇලුම් කරනවා. එයි ඔබට ඒක වටිනවා. නමුත් යම් කිසි පුද්ගලෙක් දවසක ඇවිල්ලා පෙන්නනවා මම මේ අවුරුදු 10ක් තිස්සේ වටිනා විදිහට තුරු කරගෙන ඉඳලා තියෙන අසූචි ගොඩක් කියලා. එදාට ඔබට ඒක තේරුණා නම් මේ මිනිස්සයා කියන දේ ඔබ හොඳට කරන්නේ අතාරිනවා. අන්න ඒකටයි බුදුහාමුදුරුවෝ මේවා කිව්වේ. නැත්නම් බුදුහාමුදුරුවෝ කිසිම ඕනාවක් තිබ්බ නැහැ රූපයන්ට නිග්‍රහ කරමින් ඇවිදින්න. එකන් ජීවිත අනිත්‍ය බව තේරුම් ගන්න දේශනා කරේ ඒක තමයි. ඔව් ජීවිතයේ තියෙන මේ 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 මෙච්චර ඇලුම් කරන දේ ඇලුම් කරන්න තරම් ලොකු දෙයක් නෙමෙයි බව තේන්නන්න. මොකද උන්වහන්සේට ශරීරයක් තිබ්බේ නැද්ද? උන්වහන්සේලා කෑවේ නැද්ද? දිවෙ නැද්ද? නෑවේ නැද්ද? ඇඳෙ නැද්ද? ඔක්කොම කළා. අපිත් ඕනේ කරන්නේ. නමුත් අපි ඊට වඩා වෙන දෙයක් කරනවා. මොකද්ද? අපි බොහොම ආදරෙන් සන්හාවෙන් ආසාවෙන් මේ ශරීරය පෝෂණය කරනවා. උන්වහන්සේලා ආහාර වළඳන්නේ ශරීරේ පවත්වාගෙන යන්න විතරයි. අපි ආහාර වළඳන්නේ මොකටද? මේ ශරීරේ පෘෂ්ණිමත් ලස්සනද තියාගන්න. මේකයි වෙනස. ඇයි අපිට මේක වටිනවා? මේක වටිනවා 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 කියලා අපිට දැනෙන්න අපි මේකට ඇලුම් කරනවා. නිකන් හිතන්න අපි ගොඩාක් මේ ජීවිතය ආදරය කරපු කෙනෙක්. ගෙන් අපිට ටැග්ග්ක් ලැබෙනවා තැපෑල්ලේ. ආවේ මාලයක්. දැන් අපි ওই මාලෙට කොච්චර ආසද? ඔය මාළේ තුරුල් කරගෙන ඉත ඔක දෙන්නේ නැහැ කවුරු හරි කිව්වොත් මේ මට මේ වෙඩින් එකට යන්න දෙනවද ඔක මේක නම් දෙන්නේ නැහැ අන්න තිනවා මේ මේක සමහරට ඉමිටේෂන් එකක් වෙන්නේ නැති
අපි මේක තියාගෙන අපි කියන මෙන්න නියම රත්තරන් මේක දාගෙන යන්න මේක නම් දෙන්න බෑ. දැන් මේකට පුදුම ආදරයක් නේද තියෙන්නේ? දැන් මේ ආදරෙන් ඉන්න දේ ඔබට තව කෙනෙක් ඇවිල්ලා කියනවා එදා ඔයාව සන්තෝෂ කරන්න මමයි ඕකේ උවේ. ඒ පුද්ගලයා නෙමෙයි. අන්න එතකොට මොකද වෙන්නේ අරකට? දැක්ක. දැන් අර ආසාව නැහැ නේද? දැන් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් එහෙම මාලේ පොඩ්ඩක් දෙනවද? ආ මේක තියාගන්න වටයි එපා. කියනවද නැද්ද? අන්න චන්දරාගය නැති වුණා නේද? මේ චන්දරාගය තමයි භයානකම ආයුධය අපි ගාව තියෙන. ওই ආයුධෙන් අපි අපිව කොටා ගන්නවා. අපිව තුවාල කර ගන්නවා, කපා ගන්නවා. අපි අපායට අරගෙන යනවා. කවුද අපිව අපායට අරගෙන යන්නේ? යම රජුරුවද? යමයද? නැහැ අපි. අපි කරන දේවල් චන්දරාගයෙන් බැඳිලා මත් වෙලා චන්දරාගයෙන් කරන දේවල් නිසා තමයි අපි අපාය යන්නේ. අපිව දිව්‍ය ලෝකෙට අරගෙන යනවා. පෙරේතය කරනවා. සත්තු කරනවා. බල්ලෝ බලල්ලු නරි ඔය જાතියට පත් කරනවා. චන්දරාගය. තථාගතයන් වහන්සේට දිවිත මහා අනුකම්පාව නිසා උන්වහන්සේ මොකද කිව්වේ? ඔන්න ඔය චන්දරාගය නැති කරගන්නilla කියලා. ඒ චන්දරාගය නැති කරගන්න තමයි උන්වහන්සේ කිව්වේ බල මේ ශරීරයට පුදුම ඇල්මක් තියෙන්නේ. මේ ශරීරයට තියෙන ඇල්ම නැති කරගන්න මේක තියෙන ඇත්ත ඇති සැටියෙන් දැනගන්නilla කියලා. අන්න ඒක නිසායි උන්වහන්සේ ඔය අසුභය කියන එක දේශනා කළේ. මේ ශරීරයේ ඇත්ත ඇති සැටියෙන් දැන අටි දැන් ඔය අහලා තියෙනව නේද ඇට සැකිල්ල දිහා බලාගෙන කරන භාවනාව පිළිකුල් භාවනාව ඔව් පිළිකුල් භාවනාව කියලා එහෙම කියන්නේ නේද එක එක જાති භාවනා කියලා කියන්නේ පිළිකුල් භාවනාව ඉතින් මම දන්නේ නැහැ මේ පිළිකුල් භාවනාව කියන එක තථාගතයන් වහන්සේ මොන සූත්‍රයෙන් දේශනා කළේ කියලා පිළිකුල් භාවනාව කියන්නේ ආර්යයන්ට විශේෂ ඉරිදී හතරක් තියෙනවා ඒ ඉරිදී හතරෙන් එක ඉරිදියක් තමයි ලෝක සත්වයා අප්‍රිය කරන දේ ආර්යයන්ට අප්‍රිය නැහැ. එතකොට දැන් ලෝක සත්වයා පිළිකුල් කරන දේ ආර්යයන්ට පිළිකුල්. හ්ම් දැන් මෙතන මොන හරි අසුචි පිටක් තිබුණොත් ලෝක සත්වයා පිළිකුල් කරනවා මේකනේ. නේද? නමුත් ආර්යයන් වහන්සේලාට ඒක පිළිකුලක් නැහැ. පිළිකුලක් නැහැ කියන්නේ ඕකරන් කනවා කියන එක නෙමෙයි. පිළිකුලක් නැහැ ඒක. එතකොට මෙතන අසුචි පිටක් තියෙනවා අතන බත්ති ගන්නක් තියෙනවා. ඒතර ආර්යයන් වහන්සේට මේ දෙකම පේන්නේ මොනවද? පඨවි ධාතුවක් විදියට. උන්වහන්සේ මේ දෙකම ගන්නේ පඨවි ධාතුවක් විදියට. නමුත් අපිට තමයි මේක තියෙන ගන්ධයත් අරගෙන ආපෝ මේක ගඳයි අරග සුවඳයි. ඈ අපි කඩගරි කරගෙන කඩගරයිස් කරගන්න ඔක්කොම ටික ටික අරගෙන. එතකොට එනවා මේ පිළිකුල් භාවනාවක නෙමෙයි ඔය තියෙන්නේ. ඔය අට්ටික සංඥාව කියන්නේ මොකද්ද? බලන්න මේ ධර්මයේ සංගවිච්ඡ දැන් අට්ටික සංඥාව කියන්නේ මොකක්ද? ගිරිමානන්ද සූත්‍රයේ ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ කියනවා කතමාචානන්ද සබ්බ සංකාරයේහි අනිච්ච සංඥා. මොකද්ද ආනන්ද? සියලු සංස්කාරයන්ගේ අනිච්ච සංඥා. ඉදානන්ද බික්කු අට්ටි යති හරායති jigucchati ඉදානන්ද බික්කු සබ්බ සංකාරේහි අට්ඨියති හරායති jigucchati ඔන්න ඔතන අට්ඨියති කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මොකක්ද එතන කියන අට්ඨියති? එතකොට මේ සියලු සංස්කාර ඇට සැකිල්ලක් කරගෙන එක දිහා බලාගෙන අට්ඨි 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 කියන්නේ. බලන්න පොඩිතරම් මුලාවක දින්නේ ඇට සැකිල්ලක් දිහා බලාගෙන අට්ටි 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 කී කී ඉන්නේ. ඒකද මේ තථාගතයන් වහන්සේගේ ධර්මය? ඒකද අපි අවබෝධ කරන්න ඕනේ? නැහැ. මේ චිත්ත පාරිශුද්ධිය ගන්න මේ ඇට සැකිල්ලක් දිහා බලාගෙන චිත්ත පාරිශුද්ධිය ගන්න. ඒක නෙමෙයි වෙන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වේ අට්ටි යති කියන්නේ ඇට වගේ. හරයක් නැහැ. මස්ලේ නැති යට බලුලෙව කන්නේ කුස්පිරුමත් ඵලයක් නොලබන්නේ. මස්ලේ නැති ඔය බල්ලන්ට ඇට ඔය හරක් කටු එහෙම ගෙනත් දෙන්නේ කන්ද කියලා.
මස් දිනවද ඒකේ? නෑ. ලේ දිනවද ඒකේ? ඒත් නෑ මේ විච හර මේ කටුනේ ගෙනත් දෙන්නේ. අර හපන්න දෙන්නේ. එතකොට බල්ල මොකද කරන්නේ? අර ඇටේ අරගෙන හපනවා. ඒ හපන්න 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 උගෙම විදුරු මස් වලින් ලේ ගලන්න ගන්නවා. ඒ ලේ රහ උඩ දැනෙනවා. ඌ නවත්තනවද මේක හපන්නේ? නෑ. ඌ කොහොම හරි හපලා බලනවා. හපනවා 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 හපනවා. නමුත් උට පදයක් ලැබෙනවද? ඌගේ බඩ පිරෙනවා. ඔබත් එහෙමයි. ඔබ මේ සංස්කාර වඩනවා 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 වඩනවා. ඔබ ලබු ඵලයක් තියෙනවා. ඔබ ඵලයක් ලබයිද? ඒත් නැහැ. අපිට අපි කරන්න අර බල්ල මස්කට කනවා වගේ. කොයි වෙලේ හරි ලැබෙයි කියලා. නේ? එතකොට මේකේ සතුට වෙනුනා මේකේ ගන්නවා. ආයෙන්නේ ඒකත් නැහැ. ඒකත් එපායලා. තව එකක් ගන්නවා. මේක හරි නැහැ. අරක හරි කියලා ඉතින්. ඉතින් ඒකත් ෆේල් වුණාම අරක හරි කියලා ඉතල ඒක ගන්නවා. අපි ජීවිතේ ෆේල් වෙච්ච වාර ගන්න වැඩි හැමතිස්සෙ. හැම දෙයක්ම අපි ෆේල් වෙනවා. අපි පටන් ගන්න හැම එකක්ම ෆේල් වෙනවා. හරිද? ඔය ෆේලියර්ස් වල තමයි ඔතනට එන්නේ. බුදුහාමුදුරේ සංස්කාර කියන එක උපමා කළේ කෙසෙල් වනයකට ඇතුල් වෙන අරටුවක් හොයන්න ගිය මිනිහෙක්. නිකන් හිතලා බලන්න. මෙන්න මේ වගේ ධර්ම කාරණා Taman ගොරුවට වැටුණා. තමන් වෙන ලෝකයක අතරමං වෙනවා. ඔබ හිතන්න පටන් ගන්නවා. කිසි දෙයකට බය වෙන්න එපා. මේවෙන් ඔබගේ ගිහි ජීවිතේට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ කැමති නැද්ද සෝතාපන්න වෙන්න කෙනෙක් කතාවද වදින්න? ඔබ හැමෝම. ඇයි? කිසිම කරදරයක් නැහැ. කොච්චර දැහැමි ජීවිතයක් ගත කළාද? බත් ටිකක් උයලා දෙන්න පුළුවන් නම් ඒකෙන් පොඩි පිනක් හම් වෙනවා. තමන්ගේ ස්වාමියාට කොහොමවත් බත් කියලා දෙන්න බෑ. තමන්ගේ බිරිඳට කොහොමවත් සලකන්නේ නැහැ. එතකොට ඒ දෙන්නෙන් එක්කෙනෙක් කවුරු සෝතාපන්න කෙනෙක් නම් තමන් කොච්චර වාසනාවන්තද දෙකට. මිනිස්සු බයයි වනහන්න. රහත් වෙයි කියලා. එහෙම රහත් වෙන්න පුළුවන් නම් ඔය කියන මානසික මට්ටමෙන් බණ අහලා වැරියයි. නේද? අසුබේ වඩන්න එපා කියනවා. අසුබේ වඩන්න එපා. ඇයි? මේ ජීවිතේ එපා වෙයි කියනවා. එහෙනම් මේ ලෝකෙ ගිහි ජීවිතේ එපා වෙන්න උනතර අග්‍රස්ථානයේ ඉන්නනේ මේ රටවල ඉන්නේ දොස්තරලා නේද? දොස්තර කෙනෙක් කියන ඉතල මිනි කීයක් කපනවා? අපි මේ අසුබේ කතා කරනවා විතරයි. ඒ මිනිස්සු අසුබේ ඇත්ත කර දකින්නේ නැද්ද? ඈ? කෙස් ගලවල බලන්නේ, දහම ගලවල බලන්නේ නැද්ද? ඔය ඔක්කොම ටික දකින්නවනේ. එහෙනම් ඔය නිවන් දකින්න බැරි අය ඔක්කොට. ඒක නෙමෙයි. එතකොට එහෙනම් බලන්න අර කෙසල් වනයේකට ඇතුල් වෙච්ච මනුස්සයා මෙන්න මේක හොඳට අවබෝධ කරගන්නද? ඒක මනුස්සයෙකුට ඕන වෙනවා අරටුවක් තියෙන ගහක් හොයන්න. ඒ අරටුව ගෙදර අරගෙන එන්න. අරටුව කියන්නේ හොඳ දෙන්නේ. හරේනේ. නේද? මෙයා කැලේ ඇවිදගෙන යනකොට මෙයා දකිනවා දිග ගස් තියෙන වනාන්තරයක්. තන්නි කෙලින් උස ගස් තියෙන බල්ලකට මේ ඇතුළුනේ කෙසෙල් වනයකට. කෙසෙල් තන්නි කෙලින් ගිහිල්ලා තියෙනවා. මෙයා මොකද අරටුවක් නේ මෙයාට ඕනේ. හරයක් ඕනේ හොයාගන්න. මෙයා එක ගහක් දානවා බිම. යාල පතුරු ගහනවා. හරයක් හම්බ වේද? ඇයි? කෙසෙල් ගහට හරයක් නැහැ. හැබැයි එතෙන්දි එයා මොකද තීරණය කරන්නේ? ඕ මේ ගහේ අරටුවක් නැහැ. එයා මොකද තීරණය කළේ? මේ ගහේ අරටුවක් නැහැ. එයා හැවත් ඔබ තීරණය කළේ මොකද්ද? මේ ගහේ අරටුවක් නැහැ. ඊළඟ ගහ කපනවා. පතුරු ගහලා බලනකොට ඒකෙත් නැහැ. ඔබ මොකද තීරණය කරන්නේ? මේකෙත් නැහැ. ඊළඟ එකේ නම් ඩෙෆිනිට්ලි කියනවා. නේද? කවුද? ඒකෙත් නෑ. ඔබ කවදාකවත් සෑහීමකටපත් වෙනවද? අර මස්කට කන බලුරාලයි. ඔබයි අතර. අර
කෙසල් අරටුව හොයන අර මිනිස්සයයි ඔබයි අතර කිසිම වෙනසක් තියනද? ඔන්න ඔකයි බුදුහාමුදුරු කිව්වේ. ඔබ ඉන්නේ මුලාවක කියලා. අන්න අට්ටි යති. ඇට වගේ කිසිම හරයක් නැහැ. මේ සංස්කාර. ඔන්න ඔතනින් ගිහිල්ලා බලන්නකො නිවන් දකින්න නැද්ද කියලා. මිනිස්සුන්ට සැකිල්ල දිහා බලගෙන අට්ටි 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 කියන කාලය අරගෙන මේ සියලු සංස්කාර ඇට වගේ කිසිම ගත යුතු හරයක් නැහැ මේ සංස්කාර වල කිසිම හරයක් නැහැ කියලා තමන් මෙනෙහි කරන්න පටන් ගත්තොත් තමන් නිවනට මූලික වෙලා නෙමෙයි යන්නේ අට්ටි යති හරායති jigucchati jigu වගේ අහලා තියෙන නේද ගු කියලා වචනයක් ලංකාවේ ඔය ඇවිල්ලා තියෙන්නේ පාලියේ ඉවත දමන දෙයක් වගේ භාවිතයට ගත යුතු දෙයක් නෙමෙයි සංස්කාර හැමතිස්සෙම කල්පනා කරන්න ඔබ කරන 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 හැම වැඩක්ම ඔබ හොයන්නේ අරටුවක් නමුත් ඔය අරටුව ඔබට කවදාකවත් හම්බ වෙන්නේ පතුරු ගානකන් ඔබ සතුටින් ඊට පස්සේ ඔබ වහවහ දැනගන්නවා මේකෙත් අරටුවක් කසාද බඳින්න ඉස්සෙල්ල කෙනෙක් කසාද බඳින්නේ කොච්චර ආසද නේද ඇයි තනිකද කියන ගහ මෙහෙල 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 බැලුවා අරටුවක් නැහැ එහෙනම් හිතුවා අනික් ගහේ නම් අනිවාර්යෙන් ඇති ඔවුද නැද්ද ඒ ගහ විමදාගෙන පතුරු ගහනකොට ගහ අරිටත් අඩා ඉක්මනට පතුරු ගහ ගන්න පුළුවන්. tag ගලවෙද වෙනව මොකද්ද? ඒකෙත් වෙන එකක් නැහැ කියලා. ඊට පස්සේ හිතනවා දරුණෙක් ආව නම් අපිට. අන්න ඊළඟ ගහට ගියා. නේද? ඒ ගහ පතුරු ගහනකොට අර දරුවා දෙන දෙන අවුරුදු 18 19 20 ගියාට පස්සේ ඒ දරුවා දෙන වද ටික දැක්කාම ඒ ගහත් එහෙමමයි. ඉතින් ඔය ගස්පතුරුක ගහ මරණයට අපි ලන්නේ බොහෝම කාලෙකට පස්සේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ඔය ගස්පතුරු ගහන්න අපි යොදා ගන්නවා මීහරක් කියලා කියන්නේ අර කකුල් හතරේ උන්ට නෙමෙයි අපිට ඇයි මෙච්චර දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා මේ සද්ධර්මය ශ්‍රවණය කරන්නත් ලැබිලා ඔබ ආයි මනුස්ස ජීවිතයක උපදින්න පුළුවන්. නමුත් අබුද්ධෝත්පාදක කාලෙක ඔබට මේ සද්ධර්මය අහන්න හම්බ වෙන්නේ නැහැ. බලන්න පොඩි සම්භාවිතාවක්ද මේ දැන් තියෙන්නේ කියලා. මනුස්ස ජීවිතයක් ගන්න පොඩි තරම් අමාරුද? සුගතිගාමි වෙන්නේ කොච්චරයිද? බොහොම සුළු පිරිසක්. වැඩි හරියක් ගිහිලා දුගති ගමී වෙන්නේ අපායවල වල තිරිසංයෝනිය මේ තිරිසංයෝනිය කොච්චර ඉන්නවද සත්තු මහමෝධ ඉන්න මාළු ගාන ගැන ඉවර කරන්න පුළුවන් නේද මේ පොළොවේ ඉන්න කූමි ගාන ඔය ඔක්කොම තිරිසංයෝනිය උපතට උපය මෙච්චර මේ වැලිහවුරක් ගත්තාම මෙච්චරක් මනුස්සය මනුස්සය සුගතිගාමි වෙනවා මිනිස්සු මේ මහලු පොළොවේ තියෙන අනික් වැලිකට ගන්නට දුගතිගාමි වෙනවා ඉතින් අද ඔබට ලැබිලා තියෙන මනුස්ස ජීවිතය ඒ වගේම කල්යාණ මිත්‍රයන් වහන්සේලා වැඩ ඉන්නවා උන්වහන්සේලා මේ ධර්මයේ ප්‍රචාරය කරනවා ඔබට ධර්මය අහන්න ලැබෙනවා ඔබ මේක අවබෝධ කරගත්තේ නැත්නම් ඔබගේ අන්තිම කේල් ගහත් ඔබ පතුරු ගහනවා පතුරු ගහලා තව තැනක් අල්ල ගන්නයි ඔබට තාම චන්දරාගය තියෙනවා පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ ඕන්නෝය කියන චක්‍රයට මොකද්ද පටිච්ච සමුප්පාද පටි කියලා කියන්නේ බැඳීමට
ඡන්ද රාගයෙන් බැඳීම නිසා හටගන්න උත්පාද වෙනවා කියලා කියන්නේ ඒක උත්පාද වෙනවා කියන එකට අර්ථයක් ගත්තොත් උපදිනවම කියන්න බෑ උදා වෙනවා වගේ වචනයක් උත්පාද කියලා කියන්නේ දුක් ගාල වෙන එකක් නෙමෙයි උදා වෙනවා හිරු උදා වෙනවා හිරු උපදිනා නෙමෙයි හිරු උදා වෙනවා හිරු වැය වෙනවා බස යනවා ඒ වගේ ඡන්ද රාගයෙන් ඇලීම නිසා ඔබ තීරණය කරන්න මේ ගිහි වත්තේ ඉඳගෙන නිවන් දකින්න පුළුවන් කිසිම බාධාවක් නැහැ ඔබ අනාගාමී වෙනකන් ඔබට අමුසැමියන් වශයෙන් ජීවත් වෙන්න පුළුවන් කිසිම බාධාවක් නැහැ වැදගත් වෙන්නේ ධර්මය දැන ගැනීම නෙමෙයි අවබෝධය අමතක කරන්න එපා මෙන්න මේ දේ මම ගොඩක් වෙලාවට කියනවා මේක මම ධර්මය දන්නවා නමුත් කිසිම වැදගත්කමක් නැහැ ඒකේ මට අද අවුරුදු 20ක් ඉස්සරහට එක දිගට බණ කියන්න පුළුවන් වුණත් ඔබට එක ධර්ම පදයක් හරියාකාරව අවබෝධ වුණා නම් මොකද්ද වටින්නේ අන්න ඒ දේ බණ කියන එක නෙමෙයි අස්සජී මහරහතන් වහන්සේ අහලා දිනන්නේ උපතිස්ස කියන පරිබ්‍රාජකයව හම් වෙනකොට ඒ කියන්නේ අපේ මහා සාරිපුත්‍රයන් වහන්සේ ගිහි කාලේ උපතිස්ස විරිවැජි අහනවා මේ ඔබ වහන්සේගේ ඉඳුරන් හරි ප්‍රසන්නයි බොහොම ශාන්තයි ඔබ වහන්සේ කාගාවද පැවිදිලායි ගෞතමයන් වහන්සේ කා බුදුන් වහන්සේ කා උන්වහන්සේ මොන වගේ ධර්මයක් දේශනා කරන්නේ මම එහෙම කියන්න දන්නේ නැහැ මං අලුතින් මේ ළඟදි මහන උනේ ධර්මයක් එහෙම කියන්න දන්නේ නැහැ මම පුංචි දෙයක් කියන්නම් උන්වහන්සේගේ ධර්මයේ තියෙන යේ ධම්මා හේතුප්පව තේ සංඛේත තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමන යමක් නිසා යමක් හටගත්තා නම් හේතුව නැතිවීමෙන් ඵලෙ නිරුද්ධ විය ආන් මේ වගේ ධර්මයක් තමයි උන්වහන්සේ දේශනා කරන්නේ කියලා විතරයි උන්වහන්සේ දැනගෙන හිටියේ කියන්න නමුත් උන්වහන්සේ අරහතුන් වහන්සේ නමක් නේද එහෙනම් මේ අරහත්ත්වයට පත් වෙන ධර්මය දැනගන්න ඕනේ අනේ ධර්මය අවබෝධ කරගන්න මේ ඡන්ද රාගය නැති කරගන්න ඒකට තමයි මේ හැම එකක්ම දේශනා කළේ අසුභය කියයි දෙතිස් කුණප කියයි නේද දස සංඥා කියයි ඔය සූත්‍ර 84000 දේශනා කළා නම් ඔය කියපු 84000ම දේශනා කළේ එක එක පුද්ගලයාගේ මොකක් නැති කරන්නද ඡන්ද රාගය නැති කරන්න එහෙම එනකොට දැන් අහලා තියෙන විදිහට සංසාරයේ තමන් එක්රස් කරගෙන ආපු දේවලුත් බලපානවද එක පාටම රහතන් වහන්සේ නමක් වෙන්න බෑනේ අවබෝධ කරගෙන එතකොට ඒ මොන හරි සංසාරයගෙන ආපු දේවල් එක්රස් කරගෙන දැන් ඒකත් එතකොට බලපානවද ඔව් අපි මෙහෙම කියමුකෝ ඔබට බුදු වෙන්න ඕනේ අපි දැන් ලංකාවේ බෝධිසත්වරු ඉන්නවනේ දැන් පඳුරකට පැන ගම 100ක් විතර විසන බෝධිසත්වරු ලංකාවේ ඇයි කොන්ද පණ නැහැ කල් දානවා හැමෝම බලන් ඉන්න කාගේ ආහසනේ බුදු වෙන්නද මේ 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 රහත් වෙන්නද මෛත්‍රී බුදුහාමුදුරුවෝ අර කට්ටිය මම මේ ගැන ඔක්කොම නෙමෙයි බෝධිසත්වයන් වහන්සේලාත් ලෝකේ වැඩි ඉන්නවා right නමුත් මම මේ කතා කරන්නේ තමන් බෝධිසත්වයායි කියාගෙන බැනර් ගහගෙන වැඩ කරන කිරිසක් ලංකාවේ ජීවිතය ඉන්න කියලා දන්නවනේ ඒගොල්ලෝ අරිටත් එහාට කල් දානවා වෙන්න ඕනේ ඔක නෙමෙයි ඔබ නිවන් දැන් බෝධිසත්වයන් වහන්සේ නමක් මොකක්ද දැන් බුද්ධ කියන වචනේ මේ ලෝකෙට ආවේ කොයි කාලෙද බුදුවරයෙක් පහළ වුණා
එතකන් කොහෙද බුද්ධ කියන වචනේ? බුදු වෙනවා කියන වචනේ කොහෙද ලෝකේ තියෙන්නේ? අර්ථයක් තියෙද ඔකේ? බුද්ධ කියන වචනේ තිබ්බයි කියමුකෝ කොහෙන් ගන්නේ පොතක තිබිච්ච වචනේ? ඔකේ අර්ථය කියන මේ බුද්ධ කවුද සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා දන්නවද කිසිම කෙනෙක්ද? පහළ වෙනකන් දන්නේ නැහැ. හරි එහෙනම් මම මේ බුදු මම බුදු වෙනවා මම බුදු වෙනවා කියකද ඔය බෝධිසත්වරු ඉන්නේ? බුදුවරයන් වහන්සේලා ලෝකේ නැති කාලයක් තියෙනවා. අබුද්ධෝත්පාදක කාලය කියන්නේ ඔන්න ඔය කාලේ මිනිස්සු බුද්ධ කියන වචනේ තේරුම දන්නවද? තන බුදුවරයෙක් ලෝකෙ පහළ වෙලා නැහැ නේ තාම. මෙහි කාලය. ධර්මයක් අධර්මයක් නැති කාලය. බුද්ධ කියන වචනේ ලෝකෙ නැහැ. හරි? එතකොට ඒ කාලෙට ඉන්නේ ඔය ඒ කාලෙදි පහළ වෙනවන ඔය කියන බෝධිසත්වයන් වහන්සේට. ඔවුද නැද්ද? ඔව්. එතකොට ඒ පහළ වෙන බෝධිසත්වයන් වහන්සේලා එන්නේ මම බුදු වෙනවා කියගෙනද? නැහැ. මම බුදු වෙනවා කියගෙන නෙමෙයි. බුද්ධ කියන වචනේ තේරුම දන්නේ නැත්නම් මම කොහොමද ඒගොල්ලෝ කියන්නේ මම බුදු වෙනවා කියන්නේ? ඒගොල්ලෝ ඉන්නේ මම බුදු වෙනවා කියගෙන නෙමෙයි. මම සත්‍ය සොයා යනවා. මම සත්‍ය සොයා ගන්නවා. ඔබත් සත්‍ය සොයා ගන්න. ඒ සත්‍ය සොයා ගන්න දැන් ඔබට සත්‍ය හම් වෙලා තියෙනවා. හැබැයි ඔබ දන්නේ නැහැ ඔබ සංසාරේ මෙච්චර කාලයක් මේක කම්ප්ලීට් කරපු කෙනෙක්ද කියලා. එහෙනම් ඔබ මොකද කරන්න ඕනේ? එහෙම හිතාගෙන try කරන්න. පහත් වෙන්න බැරි වුණත් ඒ බුද්ධකාරක ධර්ම ටික හරි පිරෙයි. කෙනෙකුට රහත් වෙන්න අනිවාර්යයෙන්ම බුද්ධකාරක ධර්ම පුරලා තියෙන්න ඕනේ. නිකන් රහත් වෙන්න බෑ කෙනෙකුට. හැබැයි අපි දන්නේ අපි මොන ස්ටේජ් එකේද ඉන්නේ කියලා. බුද්ධකාරක ධර්ම බුද්ධ බුදුරන් වහන්සේලා තුන් ගොල්ලක් ඉන්නවනේ. නේද? සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, අරහත් බුද්ධ. අරහත් බුද්ධ කියන්නේ ඒ බුදුරන් වහන්සේලා නම. හැබැයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නෙමෙයි. අරහත් බුද්ධ. බුද්ධ කියලා කියන්නේ මොකද්ද? බුද්ධ බුද්ධ කියලා කියන්නේ භවයේ උදුරපු කියන අර්ථය. භවයේ උදුරලා දාපු උත්තමය. නැවත භවයක් නැහැ. බුද්ධ. එතකොට බුදුරුන් වහන්සේලා කී දෙනෙක් ඉන්නවද? තුන් ගොල්ලක්. සම්මා සම්බුද්ධ. උන්වහන්සේ තමන්ගේම නුවණින් ඒ දේ හොයාගත්තා. පච්චේක බුද්ධ. පසේ බුදුරන් වහන්සේලා. ඊළඟට අරහත් බුද්ධ. අරහතුන් වහන්සේලා. භවයේ උදුරලා දාලා නැද්ද? උදුරලා දාලා තියෙන. එතකොට ඔන්න ඔය තුනටම එන්න අනිවාර්යෙන්ම බුද්ධකාරක ධර්ම පුරන්න ඕනේ. ඒ දේවල් ඒ අවශ්‍ය විදිහට ඒක පුරන්න ඕනේ. පාරමී ධර්ම අරගෙන. පාරමිතා කියලා කියන්නේ ඒවට. බුද්ධකාරක ධර්ම වලට. ඒක නිසා තමයි උපතිස්ස පිරිවැජිය. කෝලිත පිරිවැජිය. ඒ දෙන්න ආවේ සංජය පරිබ්‍රාජකයාගේ 250ක් ගෝලිය අරගෙන. අහලා දිනව නේද? නේද මුලින් ඒගොල්ලෝ ගියා සංජය පරිබ්‍රාජකයා ගාවට නේද? ඒ ගියාට පස්සේ එතන හරියන්නේ නැහැ කියලා තේරුණා. ඊට පස්සේ දෙන සත්‍ය හොයාගෙන ගියේ දෙපැත්තට බෙදිලා. ඒ සත්‍ය හම්බුණාට පස්සේ ආපහු ගියානේ අතන්ට. ගිහලා කිව්වනේ මෙන්න මෙහෙම සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන ළමක් ලෝකේ වැඩ ඉන්නවා. යම් කියලා කතා කරන්නේ සංජයට. සංජය පරිබ්‍රාජකයා නෑ නෑ මං එන්නේ නෑ මේ ඔය කැමති කෙනෙක් අරගෙන යන්න කියලා. එතන 250ක් අරගෙන ගියා. ඒ 250ක් අරගෙන එනකොට තථාගතයන් වහන්සේ දැනගත්තා මේ දෙන්න ඉන්නේ මේ ඉන්නේ මගේ කවුද? අග්‍රශ්‍රාවකයෝ දෙන්න මේ ඉන්නේ. උන්වහන්සේ පෙරමඟට ගිහිලා ධර්මයේ දේශනා කළා. අන්න ඒ වෙලාවේ 250ක් දෙන අරහත්ත්වයට පත් වුණා මේ දෙන්නට අරහත්ත්වයට පත් වෙන්න බැරි වුණා. ඇයි? ඒ වෙනකොට අග්‍රශ්‍රාවක තනතුරු සඳහා අවශ්‍ය බුද්ධකාරක ධර්ම සම්පූර්ණ වෙලා තිබුණේ නැහැ. ඒක නිසා. නමුත් ඒක නොබෝධිනකින් මොකද වෙන්නේ? සරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට පවන්තල දලේ හිටියා. සරියුත් හාමුදුරුවන්ගේ බෑන කෙනෙකුට දීඝනක කියන පරිප්‍රාජකයට බුදුහාමුදුරුවෝ බණ කිය කී හිටියා. වේදනා පරිග්‍රහ සූත්‍රය.
ඕක කිය කිය ඉන්න වෙලාවේ ධර්මයේ ශ්‍රවණය වුණා. උන්වහන්සේ අපිට බතුනා. මේ හිතගෙන පවන් තලසල හිටියේ. කොච්චර බලවත්ද? උන්වහන්සේලගේ පාරමිතා. ඒක නිසා මෙතනදි ගත යුතු දේ තමයි ඒකට බොරි වෙන්න එපා. අපි දන්නේ නැහැ කම්ප්ලීට් කළ ඉවරද නැද්ද මේ අද පටන් ගත්තත් දන්නේ නැහැ. මෙච්චර කාලය සංසාරයේ ඉඳලා හරක් මරලා 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 ඇවිල්ලා. ඈ මොකක් කර මිනක් කළ මිනිසෙක් කියලා දැන් බෞද්ධයෙක් කියලා ඉන්නවා. ඒත් හොඳයිනේ. අද පටන් අපි පුරනවා. ඒ මෙතන පුරනවා කියන්නේ මොකද්ද කරන්නේ? බුද්ධ කාර්ය ධර්ම කියන මෙන්න අමුතු જાතියක් තියනවද? නැහැ සත්‍ය දනවා. සත්‍ය දැන් හොය තියනවා සත්‍ය. දැන් මොකද කරන්නේ? සත්‍ය අනුගමනය කරනවා. ඔබ සත්‍ය අනුගමනය කරන්න තමයි ඔබට මේ දේවල් පිරෙන්න පටන් ගන්නේ. මෙතනින් ගොඩ යන වෙලුණොත් ඔබ සෝවන් වේ සමහරයි. සෝවන් නොත් හත් ආත්ම හතක් ඇතුළත ඔබ නිවන් දකින්නවා. ඔබ සකදාගාමි වේ. ඔබට කාම ලෝක රැඳෙන්න පුළුවන් එක වතාවයි. සකදාගාමි. ඔබ අනාගාමි වේ. ඔබට ආයේ කාම ලෝකේ උප්පත්තියක් නැහැ. සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහක් තියෙනවා. අවිය අතප්ප සුදස්ස සුදස්සී අකලීට්ට කියන. ඔන්න ඔය කියන බ්‍රහ්ම ලෝක පහෙන් එක. ඔබ උපදිනා එතනින් ඔබ නිවන් දකින. අරහත් වෙන්නපත් වෙනොත් ලබාගත් කය කෙලවර වෙච්ච දාත ඔබ අනුපාදේස නිබ්බාන ධාතයෙන් නිවන් දකින. එතරයි. එතකල් ඔබ ඒ ටික පුරනවා. එකම දේ කරන්න තියෙන්නේ. මේ ශාසනයේදී තියෙන චතුරාර්ය සත්‍ය නිමෙන්ද මෛත්‍රී බුදු හඳුරු දේශනා කරා. එකම දේ. අපි හරි මෝඩකමක් නේ කරන්නේ. කල් දාලා මේක. නේද? මෛත්‍රී බුදු හඳුරු දා කොයි කාලේ පහළ වේද? නේද? කොයි කාලෙක පහළ වේද? එදකන් ඉන්නවා කියලා කියන්නේ මේ සංසාරේ කී තරග උපදින්න නේද? බල්ලෙක් කළා එහෙම ඉපදුණා. හිතර බල. කොහොමද ඒගොල්ලෝ පින් ගන්නයි මොෂාප්ලේකට එන්නේ? බල්ලෝද? තිරසනේ කියලා ඉපදුණා. බොහොම හොඳ ප්‍රශ්නයක්. කොහොමද? ලේසිද? සිත් පරම්පරාව අවබෝධ කරගන්න. මේක තනි කර එක සිතක් කියන්නේ. නැగి නැగి විදි විදි යන සිත් පරම්පරාවක් මේ යන්නේ. මම මේක හොඳ පැහැදිලි කිරීමක් කරන්න. කොතන මේක අවබෝධ කරගන්න. මම කියන්නේ පොන්ජි කාල දන්වල් හැදුවා. වෙසක් එකට දන්වල් හැදලා බන්ති මේ මල්ද? නිල් පාද ටිකක් දානවා. රතු පාද ටිකක් දානවා. පොළො පාද ටිකක් දානවා. ඔය විදිහට දාන මතකනේ. ඔය දන්වලක් ගන්න. මෙතන ඉඳලා මෙතනට. මේ ටික නිල්. මේ ටික රතු. මේ ටික තැඹිලි. ඔය විදිහට තියනවා. මේ දන්වැලේ හැම පුරුකම්ම එකිනෙකට යා වෙලා නේද තියෙන්නේ. හරි ඔබගේ සමහරත් ඔය වගේ. අර නිල් පාටට ඔබ මනුස්සෙක් කියලා හිටපු කාලේ. එතන නිල් පාට අන්තිම පුරුක තියෙනව නේද? ඒ අන්තිම පුරුක මේ පැත්ත දින කොළ පාට පුරුකත් එක බැඳිලා නේද තියෙන්නේ? අන්න ඔබගේ අවසාන චිත්තය. ඒ අවසාන චිත්තය කෙලින්ම බැඳිලා තියෙනවා අනිත් එකේ ආරම්භක චිත්තයත් එක්ක. එතකොට ඔබ බලු ධර්ම නම් අනුගමනය කර කර හිටියේ අර මනුස්සයා වෙලා ඉන්නකොට ඔබගේ චිත්ත සංතානය බලු ගති නම් තිබ්බේ බලු බවක් නම් තිබුණේ ඒ බලු බවට උරුම බලු જાතිය පරිසම්පාදේ ඔබට බලු බවක් බලු කියන්නේ මොකද්ද බහලු ක්‍රියා කරන කෙනා බලු වෙනවා බහලු හේවත් බලු නිකන් නෙමෙයි වචන මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ පද නිරුක්තියක් එක්ක බලු කියලා කියන්නේ බහලු. ඔබ මේ සමාජයෙන් බැහැර කරපු ක්‍රියා සිද්ධ කරන කෙනෙක් නා. ඔබගේ චිත්තසංතානය බලුගති තියෙන චිත්තසංතානයක්. එහෙනම් ඔබගේ අවසාන සිත බලුහා බැඳිච්ච සිතක්. අන්න මොකද වෙන්නේ? ඊළඟ දන්වැලේ පුරුකට එනවා ඒක. කොළපාටයි. ඒ කියන්නේ කොළපාටු වීම කියන මොකද්ද? වෙන ශරීරයක්. අර සිත කන්වර්ට් වුණා මේකට. දැන් ඕක යනවා. දැන් බල්ලෙකුට හිතේ දුව කරපු විනක් දැන් හිතන්නේ කොච්චර භයානකද කියලා මේ
තිරිසන් සතෙකුට හිතේ දුක කරපු පින නැහැ. නමුත් ඔබට පුළුවන් පින් කරලා 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 කොහොම හරි ඔබ කරපු පිනක් මතක් කරගන්න අන්තිමට. ඔබ පව් කරලා තියෙන 10 නම් පින් කරලා තියෙන කෝටියක් සම්භාවිතාව probability කීයද? පිනක් මතක් කියේ probability කීයද? පවක් මතක් කියේ probability කීයද? 100ට එකක් විතර. නේද? හ්ම්. දැන් මම මැරෙලා මට වැරද්දක් මතක් වෙනවට වඩා මතක් වෙන දේවල් මම කරලා තියෙනවා මගේ ජීවිතේ. ඔබත් එහෙම ඇති. ඒකයි වෙන්න ඕනේ. චුති චිත්තය ප්‍රතිසම්පතිය වෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. එතන තව පොඩි මට තියෙන මේ ගැටලුව ලංගිත්වය කියලා අපේ මේ එක එක ආටිකල් දානවනේ. දැන් අපි දන්න විදිහට ප්‍රතිසම්පතිත එවෙලම ඇති වෙනවද නැත්නම් අන්තරාභවය කියලා අපි අහලා තියෙනවනේ. නැද්ද? නෑ. අයියෝ එතෙන් තිබ්බේ අන්තරාභවයක් නැහැ. මෙතනින් චුතිසිත චුත වුණාම ටග්ගල ෂණයෙන්ම ඊළඟ තැනට යනවා කියලා. ඒක නේද අන්තරාභවය එදා බොරුවක්. එදා ඕක එහෙදි කතා වුණා මතකද ඕගොල්ලෝ විතරක් ඉන්න තැන. තුන් හතර දෙනෙක් ඉන්නකොට. බොහොම බොහොම බැරෑරුම් තැනක් ඕක මේ බුද්ධ ශාසනයේ තියෙන. නමුත් ඕක මේ මහායානිකය තමයි පටලලා තියෙන්නේ. අන්තරාභවය කියන එක. ඔය අන්තරාභවිකය කියන කෙනා. ඒක ගන්ධබ්බය. ඔව්. ගන්ධබ්බය කියලා කෙනෙක් ඉන්නවා. අන්තරාභවිකයා කියලා කෙනෙක් නැහැ. අන්තරාභවිකයා කියලා කියන්නේ ඔය කියන ගන්ධබ්බය නම තමයි. ඔය අතරමැද්දක් නැහැ නේද ඔතන. චුතිසිත කෙලින්ම ප්‍රතිසන්දිසිත. එතන මේ ඔතන මේ උපත කියන්නේ මොකද්ද කියන්නේ? දරු කෙනෙක්ගේ උපත කියන්නේ මොකක්ද? ඔය මව් කුසෙන් එන එකද? නැහැ. මව් කුසෙන් උපදින එක නෙමෙයි උපත කියන එක. මව් කුසෙන් උපදින්නේ මොකක්ද? සතුජ්ජ කායිකයා තමයි එතනින් උපදින්නේ. අපිට තියෙනවා කයවල් කීයද? හතරක්. අපි චතුජ්ජ කායිකයෝ. චිත්තජ කර්මජ ඍතුජ ආහාරජ. ඔය මව් කුසෙන් එළියට එන්නේ මොකද්ද? ආහාරජ කය තමයි. ආහාරජ කයත් එක තමයි එළියට එන්නේ. උපත තියෙන එතන නෙමෙයි. අපි හැමෝම ලෝක සම්මත උපත ඔතන. ඔතන නෙමෙයි ලෝක සම්මත මේ හරි උපත. ජාති සංජාති ඔක්කන්ති අබිනිබ්බත්ති කණ්ඩානම් පාතු බාවෝ ආයතනානම් පටිලාබෝ. අයං උච්චතාවසෝ ජාති. සරියුත් මහරහතන් වහන්සේ සත්‍ය විභංග සූත්‍රයේ දේශනා කරන ওই විදිහට. මොකද්ද? කතමා චාවසෝ ජාති. මොකද්ද ආයුෂ්මතුනේ ජාතිය කියන්නේ? දැන් අපි දන්නේ ජාතිය. ආව. ඔන්න ඉබද. වෙලාව සටහන් කරගත්තා. අඳහනක් හදලා ඔක්කොම ගල ඔන්න හරි මේනෝක ඔක්කොම. ඕක නෙමෙයි ජාතිය කියන්නේ. ඕකට කියන්නේ අබිනිබ්බත්තිය කියලා. අබිනිබ්බත්තිය. ජාතිය කියන එක උතර නෙමෙයි හටගන්නේ. මැරිච්ච සැනින් ජාතිය හටගන්නේ. චිත්තජ චිත්තද කර්මජ කියන ශරීර දෙක පටස් ගල හට ගන්නවා එතන. එතකොට නිකන් හිතන්න. අපි හිතමු මෙහෙම. බිරිඳක් සහ සැමියාක් ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකතු කරලා යුක්තාණුවක් හදනවා. ඔය යුක්තාණුව ජීවයක් තියෙන දෙයක් නෙමෙයි. ජීවයක් ඇති වෙන්න පුළුවන් තැනක්. මඩ ගොහරුවක් වගේ තැනක්. ජීවය කියන ඇති වෙන්නේ ඔක්කොම කුණු වෙච්ච මඩ ගොහරු වල. ජරාවේ තමයි ඇති වෙන්නේ. හොඳ දැනගෙන ඉපත්ක සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන්නේ ඕපපාතික උපත් විතරයි. ඔබව දැන් මව් කුසක් ඇතුළට දැම්මත් එහෙම. ඉන්නේ. ඉන්නේ. මව් කුසක් ඇතුළට දැම්මත් එහෙම. මව් කුසක් ඇතුළට දාන්නේ නැහැ. කාගේ හරි මෙතන පළලා ඕක නහයට ලං කරලා තිබ්බත් එහෙම. විනාඩි වහයි ඔබ දිහාට වැඩි ඩොක්ක සම්පූර්ණ බඩක් ඇතුළේ ඉන්නවා කියන එක කොහමද? ඔය කියන යුක්තාණුව
ජීවිතය තියෙන දෙයක් නෙමෙයි. ඔන්න ඔතනට එනවා කෙනෙක්. කවුද එන්නේ? අර අර ත්‍රිජකායිකයා. ත්‍රිජකායිකයා. ත්‍රිජකායිකයා කියන්නේ මොකද්ද? අර උප්පත්ති ලැබුවා. අපිත් මෙහෙම අර දංගල එනවා මනුස්ස ආත්මෙ නැහැ. ඔකේ? මේ මනුස්ස ආත්මෙ ඇවිල්ලා එයාට තවත් පුරුවන් මනුස්සයෙක් වෙන්න. මේ ලොකු ප්‍රශ්නයක් ඔය ඇහුවේ මේ බොහොම පුංචි සමාඩ ඔයගොල්ලෝ අහන ප්‍රශ්න තියෙනවා. ඔය ප්‍රශ්න ඔයල ගැඹුරුකම ඔයගොල්ලෝ දන්නේ නැහැ. ජස්ට් අහනවා. නමුත් සති පහක් කතා කරලා යගේ ප්‍රශ්න වල. එක කාරණා අරගෙන. දැන් අහන එක හොඳයි. ඇට්ලීස් අපි අහලා දිනන නේද? හැබැයි මේ ඇහුවා කියලා මේ ඔක්කොම ඔළුවට යන්නේ නැහැ. නිතර අහන්න. අහන ගමන් අවබෝධ කරන්න උත්සාහ කරන්න. මේ වටේ මේ තියෙන අර සාරේ ධර්මේ නෙමෙයි. මේ වටේ මේ මොකද වෙන්නේ? ඔය මොකුත් ඕනේ නැහැ නිවන් දකින්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම හරියට අවබෝධ කරගත්තා නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා නම් ආර්ය අෂ්ටාංග මාර්ගය ගියා නම් එතන ඊය ගොඩ. මේ මැරිලා ඉපදුනත් එකයි. හෑ නේද? කායවල් පහක් තිබ්බත් එකයි තුනක් තිබ්බත් එකයි එතනින් ගොඩ. නමුත් අපි ධර්මය දැනගන්න එපා. මෙතන. දැන් අර අපි ගම්මුකෝ දැන් මෙහෙම එකක් තියෙනවා. මරණ ජාති හතරක් තියෙනවා. මරණ ජාති හතරක් තියෙනවා. එකක් තමයි කර්මක්ෂය මරණ. කර්මයේ ක්ෂය වෙලා මැරෙනවා. ආයුක්ෂය මරණ. ආයුෂය ක්ෂය වෙලා මැරෙනවා. උභයක්ෂය මරණ. ඔය දෙකම නිසා මැරෙන අය. උපච්ඡේදක මරණ. හදිසි අනතුරකින් මැරෙන අය. බලන්න කර්මක්ෂය මරණය කියන්නේ මොකක්ද කියලා. මනුස්සයෙක් ගත්තාම ඒ මනුස්සයාට මනුස්සයෙක් වෙලා ඉන්න කර්ම ශක්තියක් අවශ්‍යයි. ඔන්න ඒ කර්ම ශක්තිය ඡය වෙලා ගිහිල්ලා එයාට තවදුරටත් මනුස්සෙක් වශයෙන් ඉන්න බැරි වෙනවා. අන්න එතකොට එයාට සිද්ධ වෙනවා මේ කය අතහැරලා දාලා යන්න. ඔන්න පොතන තමයි ඇත්ත චුතිය සිද්ධ වෙන්නේ. හැම මරණයකම චුතියක් නැහැ. කරන්නේ ගෙවල් මාරු කරන එක විතරයි. රටවල් මාරු කරන එක වෙන්නේ කොතනදද? කර්මක්ෂය මරණ එකදී. හෝ උභයක්ෂය මරණ එකදී. ඔය උභයක්ෂය කිව්වම කර්මක්ෂය ගෑවිලානේ. දෙකම එකක් දෙකමනේ. සර අපි ආයුක්ෂයත් කතා කරලා ඉමුකෝ. ආයුක්ෂය කියන්නේ මොකද? ආයුෂේෂය වෙලා. ඒ කියන්නේ තමන්ගේ ශරීරය පවත්වාගෙන යන්න බෑ තවදුරට. හරි. තමන්ගේ ශරීරය තවදුරටත් පවත්වාගෙන යන්න බෑ. නමුත් එයාට තාමත් මනුස්සෙක් වශයෙන් ඉන්න කර්මේශය වෙලාද? එයාට තාමත් ඒ කර්මේ තියෙනවා. ඒක නිසා එයා චුතියක් සිද්ධ වෙන්නේ නැහැ නේද? එයා මොකද කරන්නේ? තවත් මනුස්ස ගුතකට ඇතුල් වෙනවා. මනුස්ස ගුතක් හම්බුනේ නැත්නම් ගන්ධබ්බෙක් වශයෙන් එයා සැරිසන. හැබැයි අර හිටපෙක් කියලා නෙමෙයි. එයාගේ මරණයෙන් පස්සේ එයා උපතක් ලැබුවා. මොකද්ද? අර කියන කර්මජ ශරීරයයි චිත්තජ ශරීරයයි ඍතුජ ශරීරයයි පහළ වුණා. දැන් එයා ගන්ධේ එල්බගෙන වාසය කරනවා. සුදුසු මව කුසක් එනකන්. අන්න එයාට තමයි ගන්ධබ්බය කියන්නේ. එයත් දැන් අපි කතා කරන ලෝකවල ඉන්නේ කෙනෙක් නේද? ඒ කියන්නේ මනුස්ස තිරිසන් ප්‍රිය වගේ මොනවාරි. ඔය කියන භූත කියලා කොටස ඉන්නේ. ඔය කියන කොටස වලින් සමහර ඔය කියන ගන්ධබ්බ කොටස. ඔය සැරිස. ඔය පෙරේතයෝ නෙමෙයි. අර කියන ගන්ධබ්බ කොටස. අර තියෙන ශරීර තුන දැන් තියෙනවා. දැන් බලනවා. කොහෙන් හරි මව කුසඟට ඇතුල් වෙන්න. එතකොට ඔය ගප්සාවල් කරපු කෙනෙක් නා. ඉතින් ලේසියෙන් මව කුසක් හොයාගන්න හම් වෙන්නේ නැහැ. බුදුහාඳුරෝ කියන්නේ සුලඟට අහුවෙච්ච පරණලාපතක් වගේ. කියලා ඔය ගන්ධබ්බය. කර්මය තියෙන කොතනද? එතනට ඇදලා දුස්කල යනවා. එතන ඔබ හිතන්න ඔබ මැරිලා
ඔබට ආයුක්ෂයේ මරණයක් සිද්ධ වුණා කියලා. ඒ කියන්නේ ඔබට තාමත් කර්මය ඉතුරුයි මනුස්සෙක් වශයෙන් ඉන්න. හරි? නමුත් දැන් මේ ශරීරයේ ඉන්න බෑනේ. දැන් මේ ශරීරය පවත්වාගෙන යන්න බෑනේ. එතකොට නම් මේකෙන් අයින් වෙනවා. එතකොට දැන් ඔබ මැරෙනවා. ශරීරය පවත්වාගෙන යන්න බැරි නිසා ඔබ මැරෙනවා. ඒ මැරුණාට පස්සේ ඔබ නැවත උප්පත්තියක් ලබනවා. ඒ ලබන්නේ ආයිත් මනුස්සෙක් විදියට. එතකොට ඔබ මනුස්ස ගන්ධබ් වෙන්නේ. හැබැයි ඔබ ගොඩක් පින් කරපගෙන නම් එවලෙම ටක් ගාලා තම මනුස්ස කුසල ඇතුල් වෙන්නත් පුළුවන්. ඔබ මේ ගබ්සාවන් කරලා මේ ප්‍රාණගම මේ ළමයින්ව නැති කරලා ඔයගේ දේවල් කරලා හිටපු කෙනෙක් නම් ඔබට ආත්ම කෝටි ගානකට අවුරුදු කෝටි ගානකටම අවුගතක් නැහැ. සරිසරසර ඉන්නවා. ඉතින් අන්න අන්න වෙඩින් එකක්. අන්න හනිමුන් යනවා. ඔන්න දුවනවා. එතන යනකොට ඒකට අයිතිකාරයයි ඉන්නා. සුළඟට අහුවෙච්ච පරණ ලෑපතක් වගේ. නිකන් හිතලා බලන්න. ඔබ බැරි වෙලාවක් මොනවා හරි පාප කර්මයන් නිසා ඔබ ඔබගේ අර ගන්ධම් වාත්මේ ගිහිල්ලා අවස්ස නැත්නම් අවස්ස නෙමෙයි අර කාගේද මහප්පගේ වාත්මගේ ලේඥාති විවාහයක් සිද්ධ වෙච්ච ජෝඩුගුසගේ මව කුසකට බැස්සොත් ඔබට මොකද වෙන්නේ? හැබැයි ඔබ නෝමල්. අර ආහාරජ ශරීරය තමයි දැන් ඇබ්නෝමල්. දෙකක් වෙන්න පුළුවන්. ඔබ දැකලා තියෙනවද? බලු කුසක මනුස්සෙක් ඉපදෙලා ඉන්නේ. මනුස්ස කුසකින් බල්ලෙක් ඉපදෙනවද කියලා තියෙනවා. ඒත් ඇයි මනුස්ස කුසට බහින්නේ මනුස්ස ගන්ධබ්බය. එයා පර අරකට බැස්සට පස්සේ එයා දනුරූපව තමයි එයාගේ ෂේප් එකට තමයි අරව හැදෙන්නේ. මොකද අර කියන ආහාර ශරීරය අර අර සිරුර වෙලාගෙන තමයි ආහාර ශරීරය හටගන්නේ. ඒක නිසා තමයි කිසිම සතෙක්ගේ මව කුසකින් පිටර ජාතිය සතෙක් හැදෙන්නේ නැත්තේ. අපි දැන් ඔතන මීන් කරේ දැන් දැනගන්න ගන්න විඥානේනේ දැන් ඔය එනවා කියලා නෑ විඥානයක් නෙමෙයි විඥානයක් නෙමෙයි විඥානය නෙමෙයි එන්නේ. හැබැයි අර ගන්ධබ්බයට විඥානයක් තියෙනවා. නමුත් අර මෞකසට ආවට පස්සේ ඒ විඥානය යටපත් වෙනවා. විඥානයක් තිබ්බ මෞකසකෙදීද? නෑ හිතලා බලන්න. ඈ ඔබ හොඳ සිහියක ඉන්නවා නම් මෞකසකෙද උලන්න නෑ. විඥානේ යටපත් වෙනවා පොඩි ඒ උපදින වෙලාවට. නමුත් අර ගන්ධබ්බයට හොඳට විඥානේ තියෙනවා. ඒකම කියන්න ගියේ නිකන් හිතලා බලද්දි ඔය ඇබ්නෝමල් උත්පත්ති වෙන විදි දෙකක් තියෙනවා. එකක් තමයි අර ත්‍රිජකායික ඇබ්නෝමල්. එතන කර්මජ ශරීරය තමයි එතට වද දීලා තියෙන්නේ. ඔබ කරපු කර්මයක් නිසා අතනින් මැරිලා අර නව උපත ජාතිය සිද්ධ වෙන වෙලාවේදී ඔබ ඇබ්නෝමල් ඉදිරිය උපදිනවා. දැන් අර ගන්ධබ්බය මෙහෙම. ඔබට ගන්ධබ්බයන්ව දකින්න පුළුවන් එක එක ජාතිය. බලු ගන්ධබ්බය, අස ගන්ධබ්බය, හරක් ගන්ධබ්බය. ඔය කැම ගන්ධබ්බයෙන් ඉන්න උණුත් හැන්නේ මව කුසක් නේ. හවුදද? උණුත් හැන්නේ මව කුසක්. ගන්ධබ්බය ඉන්න ඕනේ තරම්. එක එක ජාතිය ගන්ධබ්බය ඉන්න. එතකොට ඔන්න දැන් මෙහෙම ගන්ධබ්බයෙක් ඉන්නවා. දැන් මෙයා ගිහිල්ලා අර මහා පාප කර්මයක් කරපු අම්ම කෙනෙක්ගේ තාත්තා ගෙදර උදකට බයි. එතකොට දැන් අර 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 යුක්තාණුව වැඩෙන්නේ මොකක් විදියට? මේ හැම සැරේම. අන්න එක ඇබ්නෝමල් උපත. තව එකක් වෙන්න පුළුවන්. ගන්ධබ්බය හොඳයි. නමුත් ලේඥාති විවාහයක් සිද්ධ වෙලා අර ශරීරය ඇතුලේ හැදෙන අර යුක්ත අනුව දෝෂ සහිතයි. දැන් මොකද වෙන්නේ? කොච්චර හොඳ ගන්ධබ්බේ බැස්සත් අර ශරීරේ විකෘතිලා තමයි එළියට එන්නේ. එතකොට ඔබ ඒකේ ඉන්න ඕනේ. ඉතින් කරන්න යන්නේ නැහැ. එතකොට ගන්ධබ්බයාගේ කර්මය නිසා නෙමෙයිද එතෙන් එන්නේ? ඇත්ත ගන්ධබ්බයා කර්මය නිසා තමයි. නමුත් ගන්ධබ්බයා හොඳයි. ඒක හොඳයි කියලා කියන්නේ ගන්ධබ්බයාගේ ශරීරය හරියට තියෙනවා. මම ශරීරය ගැන කිය හොඳයි කියලා කිය මේ හොඳ කෙනෙක් කියන එක නෙමෙයි.
එතකොට එයා දැන් දැන් මම අපට චුට්ට පස්සේ දැන් එතකොට දැන් අපි දැන් කිව්වොත් දැන් අවශ්‍ය නැති වෙලා මරණයක් වුණාම එයාට තව අපි දැන් කියමු තව කාලයක් තියෙනවා මනුස්ස ශරීරයක මනුස්සයෙක් විදිහට ජීවත් වෙන්න. එතරම් කාන්දබ්බය වෙලා පාප මිනිස්සුරු රක්වන්නේ. එතර එතෙන්දියාගේ ඒ ඒ තියෙන කුසල් බලපාන්න නැද්ද හොඳ මනුස්ස ආත්මයක් ලබා ගන්න. ලබා ගන්නවා නේද? ඒකට කුසල් තියෙන හින්දා කොහොම නැවත අපතක් කරන්න එපා. එයාට තියෙනවා කර්මජ ශරීරයක්. සහ යා කරමු කර්ම භවයක් තියෙනවා. එයාගේ කර්ම භවයෙන් එයාට සකස් කරලා දෙනවා. සමාන ගිහිල්ලා කෙනෙක් බරක් ඔබාමගේ වෛද්‍ය මව්පුසේ උපදී ගිහිල්ලා දුක්කා. කර්මඵල දුර්ලභ වුණොත් තරග නැද්ද? දැනගන්නු තමයි අර වගේ අර වගේ තමයි කියන්නේ හොඳ කර්ම බල තිබ්බොත් ආපෝ නැවත නියම හොඳ මනුස්සතරට දෙනවා වේගෙන් හුලඟක් හමද්දි කඩදාසි කොලේකට මොකද වෙන්නේ ඔබත් ඒ වගේ කර්ම ප්‍රවාහයට අහු වුණාම අපි හැමෝම ඒ කඩදාසි කොළ වගේ අපි දන්නේ අපි යන්නේ කොහෙටද කියලා එතකොට ඒ වගේ ශරීරෙන් චුත වෙලා එයා නැවත ජාතියක් ලබනවා හැබැයි එයා මනුස්ස ජාතියෙමයි තාමත් ඒක විසුණු වහන්සේ නම භාවනා කළා උන්වහන්සේ ලැබිච්ච ඉරිදියක් මත ප්‍රකාශයක් කළා බුදුආශ්‍රයෙන් කාලේ කිව්වලු මගේ මේ ඉහත ආත්ම 500ම එකම අද්දවක් කියලා ඕක අනික් විසුණු වහන්සේලා ඇහිලා ඒගොල්ලෝ අනික් විසුණු වහන්සේලා කිව්වලු මේ ආවඳුරේ බොරු කියන්නේ මේ මේ එකම අද්දවක් වෙන්නේ කොහොමද මේ මේ ඉරිදියක් පහළලා මේ බොරුවක් කියන්නේ කියලා එතකොට බුදුහාඳුරෝ ගාවට ගියාම බුදුහාඳුරෝගේ එක්ස්ප්ලেইন කළා මේ මේ භික්ෂුව මේ ආත්ම 500ම මිනිස්සෙක් වෙලා ඉඳලා තියෙනවා මේ ආත්ම 500ම අවුරුදු නෙමෙයි ඈ ආත්ම 500ම මොකෙක් කියලා දිනලා තියෙනවා මිනිස්සෙක් එහෙනම් අර කියන චුතිය සිද්ධ වෙලා නැහැ යා ඒක නෙමෙයි මෝහණය කරද්දී පස්සෙන් පස්සට පස්සෙන් පස්සට පස්සෙන් පස්සට කී ගිහිල්ලා එකපාරට ස්ට්‍රක් වෙන්නේ එතනින් එහාට කියන්න බෑ ඇයි සුත වෙලා අගනේ වෙනාත් සුත වෙලා මනුස්ස පස්සට ගියායි එතනින් එහාට සාමාන්‍ය තිරිසන් යෝනියක නම් එයා ඉපදිලා හිටියේ එතනින් එහාට යට යන්න බෑ ඒ කියන්නේ ඒ කියන විදිහට දැන් මේ මොණේ කරන්න අයට සමහර අයට කියන්න බැරි වෙන්න පුළුවන් ඒ කියන්නේ එයා වෙන කලින් ආත්මෙ වෙන තිරිසනෙක් වෙලා හිටියන අයට කියන්න බෑ තමන්ගේ එකම අද්දාවක් පස්සට යන්න පුළුවන්. නමුත් එතනින් එහාට තමන් මේ මීයක් වෙලා ඉපදී වුණා නම් මීයාගේ තියෙන මේ මෙමරි එක මොකද්ද? පස්සට යන්න තව. අරවික්ෂුන් වහන්සේගේ මොකද්ද? ආත්ම 500ක්ම එකම අද්දාවක් කිව්වේ ඒකයි. ඒ ආත්ම 500ම උන්වහන්සේ සිහි කරන්න පුළුවන්. සිහි කරන්න නිමල් කමල් සුනිල් ඈ හරි ඒතර ඔක්කොම හැබැයි නිමල් කොරයි කමල් අන්දයි වෙන්න පුළුවන් රයිට් නිමල් කොරයි කමල් අන්දයි වෙන්න පුළුවන් නමුත් එකම අද්දාවක් තාම මනුස්සාත් නේ ඉන්නේ ඔන්න ඇවිල්ලා අර දන්වැලේ පුරුක චේන් දෙනවා මොකද වෙන්නේ තමන් කරපු අකුසලයක් පරිසම් දීලා ඔන්න අතනින් චුත වුණා චුත වෙලා කෙලීම ගිහලා තිරිසන් යෝනිය උප්පත්ති ලැබුවා බෑ එතකොට ආය මොන සාත්මයක් ලබන්න බෑ පුරුව බොහොම දුර්ලභයි ඔබ බල්ලෙක් ඒක තමයි මම දැන් පෙන්වන්න යන්නේ දැන් ඔබ බල්ලෙක් වුණා දැන් මෙතන ඉඳලා ඔබට තියෙන ඔක්කොම බලුසිතුවිලි නෙමෙයිද එහෙනම් ඔබගේ අවසාන සිත දෙවිසිතුවිල්ලක් එන්න පුළුවන් නෑ බලුම තමයි ඒක ඒක නිසා ඔබ නැවත බලු හෝ ඒහා සමාන උත්පත්තියකට අපි නිදාගෙන ඉන්නකොටම කෙනෙක් මරනවා අන්තිම බයන්නේ. ඇයි අපි මොකක් අපි කොහොමද දන්නේ? අපි මොකක් ගැනද මේ වෙලාවේ දැන් හිතාගෙන හිටියේ කියලා. කෙනෙක් කියන සිහි විකල්යෙන් මැරුණොත් අන්තිම බයන්නේ. ඇයි? අපි දන්නේ නැහනේ. අපි සිහි හරි. පිස්සෙක් හිතන දේවල් හිතන්න. ඈ? දැන් පිස්සන් කරුවට ගියොත් එහෙම අපිට දකින්න අහන්න ලැබෙන දේවල් මොනවද? හරි.
එක්ක මෙහෙම 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 කරගෙන ඉඳී නේද එයා වාහනයක් කියලා හිතනවා නේද ඒක තව කෙනෙක් මෙහෙම මෙහෙම කර කර දේශන වාස්තයි නේද පිසංගරට ගියාම ඕක දකින්න මෙතන කෙනෙක් සිහි නිකල් වුණා අපි දන්නේ නැහැ එයා මොනවද ඒ වෙලාවේ හිතන්නේ කියලා ඒකනේ කියන්නේ සිහි විකල් වෙලා මැරෙන එක මහා අපරාධයක් ඒකයි කියන්නේ මෛත්‍රී භාවනාව වඩන්න ඇයි අසම්මුල්ලෝ කාලං කරෙය සිහි මුලා නොවී කාලක් ක්‍රියා කරනවා මැරෙනවා ඇට්ලීස්ට් ඒකවත් ලබන්නේ සිහි මුලා වෙලා මැරුණොත් නින්දදී මැරෙනවා කියන එකත් අපි දන්නේ නැහැ නින්දදී අපි අපි මැරෙන මේකයි නින්දදී මැරෙනවා කියලා එකක් නැහැ අපි නින්දදී යා මැරුණා එහෙමයි තියෙන්නේ අපි හැමෝම නිදාගත්තා නැගින්නකොට එයා නැහැ අපි කියනවා අනේ හරි වාසනාවන්ත මරණයක් ඈ එයා ඈ එයා නින්දෙන්ම මැරිලා එහෙම නෙමෙයි ඈ එයා මම ගියේ ගියේ පණ ඇද ඇද මැරෙන්නේ නැති අපි දන්නේ නැහැ ඒක එහෙනම් අපි දන්නේ නැහැ ඒක අපි කියනවා එයා නින්දෙන්ම මැරිලා කියලා නින්දෙන් මැරෙන්නේ නැහැ කවුරුත් සිහියෙන් තමයි මැරෙන්නේ මේ මැරෙන වෙලාවට තමයි කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත වශයෙන් අපි කරපු දේවල් අපිට මතක් වෙනවා කරපු කර්ම මතක් වෙනවා කර්ම නිමිත්තෙන්ද අපි කාටරි පිහියෙන් ඇන්නන එක්ක පිහියෙන් ඇනපු එක මතක් වෙනවා එහෙම නැත්නම් අර පිහිය පේන්න ගන්නවා මැරෙන වෙලාවේ එහෙම නැත්නම් ඒක නිසා ඊළඟට උපදින්න තියෙන අපායේ අපායින් නිදි සත්‍යෝ පේන්න ගන්නවා ඒක නිසා තමයි මරණාසන්න ඉන්න සමහරු කෑ ගහන්නේ. ඒකේ සෙන්ඩින් වගේ එකපාර්ත මරණ කෙනෙක් මොකද්ද වෙන්නේ? ශනික මරණය උච්ඡේදිත මරණ මොකද? උපච්ඡේදක මරණ කියන්නේ මේකයි. නෑ අපිට එහෙමත් කියන්න බෑ. දැන් මේක හොඳට අවබෝධ කරගන්න. ඔය මං කියන්නේ මරණ ಜಾති හතරක්. ඔය මරණ ಜಾති හතර හරියාකාරව විශ්ලේෂණය කරන්න පුළුවන් තථාගතයන් වහන්සේ දිටතරයි. අපිට කියන්න බෑ ඒක. ඒක හරියට මේ වගේ. මෙතන පහනක් තියෙනවා. හරි මේ පහනේ දැල්ල තියෙනවා තෙල් තියෙනවා මේක ඔන්නම මෙතන නිවිල යනවා දැන් ඔබට කියන්න පුළුවන් තෙල් ඉවර වෙලයි නිවුනේ කියලා ඔබට කියන්න පුළුවන් නෑ tire ඉවර වෙලයි නිවුනේ ඔබ කියයි නෑ දෙකම ඉවර වෙලා නිවුනේ තව කෙනෙකුට කියන්න නෑ හුලඟක් ඇවිල්ලා නිවිල ගියා දැන් කවුරු කියන එකද අපි ගන්න අපි කොහොමද දන්නේ මේක බලන්න පුළුවන් බුදුහාමුදුරන් විතරයි නะ අපි දන්නේ නෑ නේද සමහර ඇක්සිඩන්ට් එකකින් මැරෙන කෙනා ආයුක්ෂය මරණයක් කියලා ඒවල් මැරෙන්නත් පුළුවන්. නේද අපි දන්නේ ඒක අපිට කියන්න බෑ. ඒ වෙලාවේ මොකද ඇක්සිඩන්ට් එකක් වෙනවා හાર્ට් එකේ වැල් එකක් පුපුරනවා මොකක් හරි වෙලා. දැන් මේ ශරීරය පවත්වාගෙන යන්න බෑනේ මෙතනින් යන. අපිට ඒක තථාගත ගෝචරයි. අපිට කියන්න බෑ ඒ දේ මොකද්ද කියලා. කොහොම හරි අර ආයුක්ෂය මරණයක් සිද්ධ වුණොත් තවත් තියන දෙයක්. තවත් මනුස්සාත්මෙක හිටියයි. නමුත් කර්මච්ඡේ මරණයක් සිද්ධ වුණා නම් එයා කොහෙට හරි යන්න ඕනේ හොඳට හෝ නරකට චුතේසිත ප්‍රධානයි ඒක නිසා බල්ලෙක් වෙන්න උත්සාහ නම් කරන්න එපා දැන් අපි ආපහු එතනින්ද මේ චමරණන් ගියා ප්‍රශ්නේ මේ දැන් ගංගල දැන් අපි එනවනේ දැන් මේ සත්‍ය වල බලුවක් පිට යනවා එහම බලුවටත් පුළුවන් කියලා එතකොට දැන් එයා ඒ ප්‍රශ්නේ මත නෑ ඇහුවේ දැන් දැන් කොහොම බලු ආත්ම කෙවල 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 ගිහිල්ලා දැන් බල්ලෙක්ට හොඳ සිතිවිලි සුභ සිතිවිලි පහළ වීම අඩු වෙන ආපව නැවත මිනිස් ආත්මයක් ලබා ගන්න එතකොට ඒ ඒ ඒ ඒ මේකට කවදාවත්ම අවුරුදු කල්ප ගානක් ගිහිල්ලා ඉතින් බලු ආත්ම මෙතන බැද්ද මිනිස් එන්න පුළුවන් කොහොමද එන්නේ බල්ලෙකුට උනත් දැන් මෙහෙම ඉඳන් තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී කැලේ ඉන්න මුව ඇවිල්ලා එතනට වෙලා ඉන්නවා ධර්මය අවබෝධ කරනවද නෑ අහගෙන ඉන්නවා දැන් පන්සල සමර බල්ලු ඉන්න හොඳට අහගෙන අහගෙන ඉන්නවා මේ නම කියන්නේ යගේ මණ්ඩුක දිව්‍ය පුත්‍රයා මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකාවේ වඩින්දි හතරම් පාට ගෙම්බෙක්
ඉස්සරහා ගහපු මහ විශාල දිව්‍ය විමානයක් තියෙනවා. රත්තරණින් හදපු. මේවා නේ අක්කර ගණන් රත්තරණින් හදලා තියෙන අක්කර ගණන්. අද පර්චේස් එකක් ගන්න බෑ නේ අපිට මේ හරි අමාරුයි නේද? දිව්‍ය ලෝකේ තියෙන අක්කර ගණන් තනිකර රත්තරන් රිදි මුතු මැණික් වලින් තියෙන්නේ. එතකොට මේ එක දෙවි කෙනෙක්ගේ ඔටුන්නක තියෙන එක මැණිකක් ගන්න පුළුවන් වුණා නම් ශ්‍රී ලංකා ද්වීපේ සල්ලි වලට ගත්ත හැකියි. ඒ තරම් වටිනවා ඉතින් Tamanta එතනට ගියාම වටින කමට ආසන. ඉතරයි නේ ගෙම්බේ. මුගලන් මහරහතන් වහන්සේ ඇවිල්ලා ඔබ මොනවද කළාද මෙතනට ආවේ? ඉතින්ද කිව්වලු ස්වාමීනි මම ගියාත් මම ගෙම්බේ. තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා මං අහගෙන හිටියා. උන්වහන්සේගේ මූණ දිහා මම බලාගෙන හිටියා. එහෙම ඉඳලා මම මැරිලා ගියා. මම මෙහෙම ඉපදුනා. කවිදර අහන් ඉඳපු එක සර ඇතිට මෙහෙලේ මැරිලා තියෙනවා. ඔව්. දැන් තේරුණාද? ඔය විදිහට ගොඩට එන්න පුළුවන්. නමුත් අමතක කරන්න බහරි අමාරුයි. නේද ඇයි? අන්තිම දංගලේ පුරුක බලු නම් අරකටත් බලු ලීක් වෙන්න පුළුවන්. සසර කියන්නේ ඩෙෆිනිට්ලි භයානක දෙයක්. සුබ දේවල් තියෙන නිසා, සුබ කියන්නේ සැප දේවල් තියෙන නිසා මොක දිහා බලාගෙන ඉන්නවා. සසර කියන එක හරියට වස පොවපු කේක් ගෙඩියක් වගේ. හරි සුවඳයි, හරි රසයි. හැබැයි කෑවොත් මරනවා. ඔබ චන්දරාගෙන් අල්ලගත්තොත් ලස්සන දේවල් ලස්සනයි. බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ආනන්ද මේ පිරිනුවම් මංචකයට යන වෙලාවේදී චාපාල ජේතිය දිහා බලලා ආපස්ස මෙහෙම හැරිලා බලලා ආනන්ද චාපාල චේතිය හරි රමණීයයි නේද? ඒ උන්වහන්සේ ලස්සන දැක්කේ නැද්ද? දැක්කා. හැබැයි චන්දරාගයක් නැහැ. අනේ චේතිය මට කර මගේ කරගන්න තියනවා නම් අපේ ශ්‍රීමා බෝධිය වඳින්න යන බැදිමතුන්ගේ ආසාවන් ඉස්සතිද්ද වුණොත් අද අපිට ශ්‍රීමා බෝධියක් තියෙයිද? ඔතනට යන්නේ මහා පාපකාරී හැඟීමකින් නෙමෙයි. කොලයක් වැටේවා. ඔතනට දාහක් දාහක් ගියා. නේද? ඒක හැඟීම ඉස්සතිද්ද වුණොත් අර කොළ දාහක් වැටෙනවා නේද? එදා සීමා බෝධියක් ඉතුරු වෙන්නේ. ඊට පස්සේ කොළ නැතිනොත් එහෙම ගියයි අතු කඩා වැටේවා. මෙතන අත්ත ගිහලා තියාගන්න. සසර කියන්නේ අනිවාර්යම භයංකර දෙයක්. විස පොපු කේක් ගෙඩියක්. මිදෙන්න උත්සාහ කරන එකමයි සපත. මිදෙන්න නම් චන්දරාගෙන් අයින් කරගන්න. ක්‍රමක්‍රමයෙන් ක්‍රම චන්දරාගේ ලේසින් අයින් කරන්න බෑ. ඇයි අතීත සංසාරයත් නිසා අපි හිතාගෙන ආවේ මේක සුබයි 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 කියලා. මේක හරි වටිනවා කියලා. ඉතින් මේක වටිනකම වටින්නේ නැති බව අවබෝධ කරගන්න අපිට යම් යම් දේවල් through යන්න වෙනවා. තමයි අසුබේ through යන්න වෙයි. එතකොට තමන්ට අවබෝධ වෙනවා මේක. දවසක් මුගලන් මහරහතන් වහන්සේ බොහොම ඉරිදිමත්නේ. ඒ කියන්නේ අපේ කවාසාවෙන් ගොඩ බඩ පෙන්නනවනේ. يعني කවහරි দমনය කරන්න ඕන නම් මහා ඉර්ධි පාතිහාරයක් පාලා দমনය කරනවා. ඉතින් බොහොම ප්‍රසිද්ධයි උන්වහන්සේ. ඒ කියන්නේ හොරු ලව්ව ගැසුවෙත් අනේරප්ති කිය. දවස මුගලන් මහරහතන් වහන්සේ වඩිද්දී ඒ කාලේ නෝ ලස්ස මුගලන් මහරහතන් වහන්සේ කළුයි. ඒකන නිල් පාටින් ඇඳලා තියෙන්නේ. නිල් පාට නෙමෙයි. ඒක අපි කියන හොරු ගහලා. හොරු ගහලා නිල් පාට වෙලා නෙමෙයි. හොරු ගැහුවේ නිල් පාට වෙන්න නෙමෙයි. හොරු ගැහුවේ ඇට කුඩු වෙන්න. මුගලන් මහරහතන් වහන්සේට හොරු ගැහුවේ ඇට කුඩු වෙන්න. ඇට කෑලි 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 වලට කැඩෙන්නකම් ගැහුවා හොරු. මේ මහා පාප කර්මයක් පරිසම් දෙන්න උන්වහන්සේට.
තමන්ගේ අම්මවයි තාත්තවයි මරලා දාපු මහා පාප කර්මයක් පරිසම් දෙන්න තමයි එහුරු ගැහුවේ. ඒ ගොමරු උන්වහන්සේ කල්වි. එතකොට ඉතින් අර ලස්සන ගණිකාවක් ඇවිල්ලා උන්වහන්සේට කියනවලු ස්වාමීනි මේ හිත මුඩු ගාගෙන මේ කහරෙද්දක් පොරවගෙන මොනවද මේ කරන්නේ එන්න අපි දෙන්න කසාද බැඳලා හොඳට ජීවත් වෙමු මම අපිට හොඳට සලකන්නම් යෝජනාවක් කරලා ඒලා උන්වහන්සේ කියනවලු පින්වත් නැගෙමිය මට ඔබව පේන්නේ වැහි කාලෙට උතුරල යන අසූචි වලක් වගේ මං කොහොමද ඔබත් එක්ක එන්නේ ඇත්තද බොරුද ඇත්ත ඔබ මේක හරියට අවබෝධ කරගත්ත ඔබ ගොඩාක් ආදරය කරන කෙනා ළඟින් ඉඳගෙන තුරු කරන් ඉන්නකොට එක පාට කාගෙන ඉරිදියකින් හංකඩි අයින් කළොත් ඔබ නවත්තල තියෙන බස් වල හැදිලා මැරෙන්නේ නැද්ද ඔබට දුවන්න පාරවල් නැති වෙන්නේ නැද්ද එතකොට ආදරයට කොහෙද මොකද උනේ ඈ නැත්තම් ඔබ ඒක දිහා බලාගෙන ඉඳී ගල්ගිල්ල වගේ බලාගෙන ඉඳී මේ මොකද්ද මේ උනේ මේ කවුද මේ නේද අපි ඔය ඇලුම් කරන රූපයකට රූපපතිතිකෝ භික්කවේ තස්මා රූපන්ති උච්චති ඍතු විපර්යාසයන්ට ලක්වීමෙන් විනාශයට පත්වන හින්දා මේකට රූපය කියනවා එක එක ඍතු විපර්යාසයට ලක් වෙනකොට මේ රූපය විනාශයට පත් වෙනවා මේක ඇති හැටියෙන් අවබෝධ කරගන්න අමාරුයි මං කිව්වේ නෑනේ අතාරින්න කියලා කාවත් ඔන්න ඔතන තමයි වැරදිච්ච මුල්ම තැන අපේ මේ බෞද්ධයෝ කියන පිරිසට ඔබලට මං කියන්නේ මේක ඒක ඔබගේ වැරද්දක් නෙමෙයි ඔබ ඉගෙන ගත්ත දේ තියෙන වැරද්දක් කවුද කියන්නේ බුදුහාමුදුරුවෝ කියලා අතාරින්න කියලා නෑනේ අතාරින්න කියලා උන්වහන්සේ කිව්වේ නෑ උන්වහන්සේ කිව්වේ මෙන්න ධර්මය මේ ටික අහන්න මේ ටික අහලා අවබෝධ වෙනකොට දස්සනේන පහතබ්බ දර්ශනේන් පහ වියද කොටස් පහ වේ මෙන්න අනුගමනය කළ යුතු මඟ ඔබ මේ තුල යනකොට ඔබට අවබෝධ කළ යුතු මේ අවබෝධ වේ භාවනාමය පහතබ්බ ඒ ටික පහ වෙනකොට ඔබට සියල්ල අතහැරේ. අද අපේ අය මොකද කරන්නේ? උන්වහන්සේ කියපු උඩ අනිත් පැත්ත හරවගෙන මුලින්ම කල්පනා කරනවා. මං කොහොමද හස්බන්ඩ්ව අතාරින්නේ? අනාගාමී වෙන එතන අවබෝධ කරන්නේ කවදාකවත් මේක ඔතන මේ මහා විනාශයක් කරගන්න මේ අපේ උපාසකම්මල ලංකාවේ කාගේරි හාමුදුරුවන්ගෙන බණ අහලා ඉතින් හාමුදුරුවොත් කියනවා ඒගොල්ලෝ අහනවා තේරුනේ මොනවද ඒ ටික හිතා ගන්නවා අනිත් ටික අතල්ලා දානවා ඒකල් ඉවර වෙලා දැන් මොකද කරන්නේ ගෙදර ගිහිල්ලා
මං මලවත් හැරියා. මට නිවන් දකින්න ඕනේ. මට ආයෙ උයන්න බෑ. උඹලා මොනව හරි කරලා උයාගෙන තාල. කියලා කාමරයකට ගිහිල්ලා භාවනා කරනවා. නෑ අපි වාග් කීම් ඉෂ්ට කරන්නේ. අනිවාර්යෙන්. අතහැරෙන්න දේවල් තියෙනවා ඒව අතහැරෙන්න දෙන්න. ඒව අතහැරෙන්නේ ඒවැ වටිනකම නැති වුනහම ඔබට බලෙන් කිසි දෙයක් අතාරින්න බෑ. ඔබ කොහොමද බලෙන් කිසි දෙයක් අතාරින්නේ? ඔබ හිතන් හිටියොත් හරි දැන් මේ මල්ලි බඩ කිව්වා. ඕකේ. මං අද ඉඳලා මේ ශරීරය අතාරිනවා. මේ ශරීරෙට මං ආස නැහැ. මේ ශරීරෙට මං ආස නැහැ. ඔන්න එක පැයක් ඉඳි මේ ශරීරෙට ආස නැහැ කියලා. ඊට පස්සේ මේ හස්බන්ඩ් කතා කරනවා මේ අපි එළියට යන් අරේ යන් යද යන්. එතකොට ඩුම් ආවදන්නේ කොහෙද? කන්නාඩි එක ගිහලා බලලා කොනක් හොදන්නේ බලෙන් අතාරින්න එපා. අතහරින්න දෙන්න. ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වෙන්න ඉඩ දෙන්න. ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ ශ්‍රවණය කරපු ධර්මයේ මෙනෙහි කරන්න. අර කෙහෙල් කඳ මතක් කරගන්න. ඔබ දැන් පතුරු ගහලා ඇති කෙහෙල් කඳ වල මං හිතන්නේ එක දාහක්. තව ඉස්සරහට පතුරු ගහන ඉතාලෙන් තමයි ඉන්නේ. එක එක ගහන්න. හැබැයි කොයි වෙලාවෙ හරි අවබෝධ කරගන්න මේ මොකක් පතුරු ගැහුවා වැඩක් නැහැ. මේ එකකවත් හරයක් නැහැ. පතුරු නැහැ කියලා කිව්වේ නැහැ බුදුහා. දැන් සපක් එහෙම නැහැ කියලා බුදු කිව්වේ නැහැ. වැඩක් නැහැ. End of the day කිසි වැඩක් නැහැ. ඔබ කරගත්ත දෙයක් නැහැ. අන්දිලා ඔබ ගිහිල්ලා ඔබ සල්ලිකාරයෙක් වෙයි. සල්ලිකාරයෙක් කියලා පස්කම් හැම උපරිමේද විදි විදල ගියන බල්ලෙක් චේන් එක මේ පිටිපස්ස ඇරලා බැලුවොත් එහේ බල්ලට පිටිපස්ස බලන්න පුළුවන් නะ කොච්චර දුක ඉදේ එහේ මම මේ මොකටද කළේ මොකටද කෙනෙක් අපි දුම් සල්ලිකාරයෙක් කෙන දඟලගෙන යනවා කිසි දෙයක් කරන්නේ නැතුව එකම අරමුණ සල්ලිකාරයෙක් වෙනවා කියලා හිතාගෙන ගිහිල්ලා පිළිකාව කැදෙනවා කොච්චර රිග්‍රෙට් කරයිද අයියෝ මම මෙච්චර කාලයක් මේ ආවිල්ලා ෂේ කියන්නේ ඔබ කොහමද දන්නේ ඔය ඉන්න ආසනේ ඔබ මලොත් කවුද ගැරන්ටි කරන්නේ දැන් මේ වැල් එකක් පිපරුව තාත්තේ ටොක් ගාන නැත්නම් මොලේ වැල් එක හැම මොහොතේම ඒ කයි උන්වහන්සේ කියන්නේ ඇත්ත උන්වහන්සේ කියන්නේ අසුබයක් නෙමෙයි මේකෙ දින ඇත්ත. ඉතින් ඇත්ත අසුබයක් නම් අසුබේ තමයි. උන්වහන්සේ කියන්නේ ඇත්ත. ඔබ මැරෙන මොහොත ඔබ දන්නේ. ඔබ මැරෙන විදිහ ඔබ දන්නේ නැහැ. ඔබ මැරෙන උපදින්නේ කොහෙද කියලා ඔබ දන්නේ නැහැ. ඔබ ආවේ කොහෙන්ද කියලා ඔබ දන්නේ නැහැ. ඒක නිකන් හරියට අර පුලඟේ ගහගෙන යන කොලයක් වගේ. පුලඟ මේ පැත්තට හමනකොට ඒ පැත්තට යනවා. මේ පැත්තට හමද්දී මේ පැත්තට යනවා. ඔතනින් මිදෙන්න මාර්ගයක් තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් ඔබ තථාගතයන් වහන්සේට වන්දනා කරන කෙනෙක් නම් ඔබ උන්වහන්සේ සරණ ගිය කෙනෙක් නම් ඔබ මේ ධර්මය අවබෝධ කරගන්නවා. අහන්න ප්‍රශ්න පස්සේ දිනවා පිනෙන් කුසලයි කියන වෙනසක් තමයි පින කියලා කියන්නේ මතු සංසාරේ හෝ මේ ආත්මේ පිනවීම උදෙසා අපි කරන දේවල් අපි දානයක් දෙනවා දානං සංකස්ස සෝපාන දානේ ස්වර්ගයට ලිස්ට් එකක් දානං සග්ගස්ස සෝපාන සෝපානයේ විදුලි සෝපානය කියලා කියන්නේ ලිෆ්ට් එකද නේ ඉනිමඟක් එතන අපි දන් දෙනවා දන් දීමෙන් කරන්නේ කුසලයක් නෙමෙයි දන් දීමෙන් වෙන්නේ මොකද්ද පිනක් ධර්මයේ ශ්‍රවණය කරනවා අන්න එතන තියෙන්නේ කුසලයක් ඔබ මේ සංසාරයක් තිස්සේ රැස් කරපු කුණු සලාරිනවා කුසලේ කු කියන්නේ කුණු අහිත කරද
සලාහරිනවා. ටික ටික. ඔබ දැන් මේවා සලාහරිනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ ඒකයි. ඔබ විතරක් නෙමෙයි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. මහේශාක්‍ය දේවරැල්ල මේවා අහගෙන ඉන්නවා. ධර්මයේ හරි සද්ධර්මයේ ශ්‍රවණය වෙන්නේ කොතැනද? එතනම දේවරු රැස් වෙනවා. සාදු නන්දිදී අහගෙන ඉන්නවා. මේ ධර්මයේ හරිම ආශ්චර්යයක්. අවබෝධ කරගන්න. වහ වහ අවබෝධ කරගන්න. කුසල් රැස් කරගන්න. පිළුත් කරන්න. පින් තමයි බුද්ධකාරක ධර්ම වෙන්නේ. කුසල් තමයි බුද්ධකාරක ධර්ම වෙන්නේ. ඔය දෙක තමයි බුද්ධකාරක ධර්ම. මහණෙනි පිනට වියනවන්න. බුදුහාමුදුරුවෝ කියනවා. දැන් දැන් යා කියන්නේ පින් කරන්න එපා කුසල් කරන්න පින් කරන්න එපා කුසල් කරන්න කිය කියන්නේ. එහෙම එකක් නෑ. මහණෙනි පිනට බිය වෙන්න එපා. ඒතර අනිත් පින් යම් අපි පිනක් කරොත් ඒක අපිට එපා වෙයි. අපි මෙන්න ඒතර නැතත් නෑ. ඒතර ආත්ම දෙක එහෙම එකක් නෑ. ඔබට කොහොමත් ආත්මයක් උරුමයි. ඔබ නිවන් දකින්නකල් ඔබට ආත්ම උරුමයි. ඔබ පින් කළාද පින් කළාද පව් කළාද කියලා දෙකේදී හරිද? ඔබ පව් කරන්න එපා. සබ්බ පාපස්ස අකරණං සියලු පාපයන් අකර්මන්නය කළා දාන්න. කුසලස්ස උපසම්පදා කුසල් කර්මයන් වැඩි දියුණු කරගන්න. සචිත්ත පරියෝදපන හොඳින් සිත දමනය කරගන්න. ඒ කියන්නේ චන්දරාගෙන් අයින් වෙන්න කියලා කියන්නේ. සිත හැමදෙම චන්දරාගෙන් නෙදුවන්නේ. අනේ මට අනේ මගේ අනේ අයියෝ මගේ. ඔය ටිකට නෙදුවන්නේ. සිත චන්දරාගෙන් අයින් කරගන්න. ඒ තමයි බුද්ධානුශාසනම්. ඒක තමයි සියලු බුදුරුවන්ගේ අනුශාසනය. කෙටියෙන් ගත්තොත්. ඒක සියලු පාපයන් අකර්මන්නය කළා දාන්න. ඒකෙන් කියන්නේ නැහැ ඔබට පින් කරන්න එපා කියලා. බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි පින්නට බිය වෙන්න එපා. පින ඔබට උදව් වෙනවා. කවදා හරි පැවිදිව නිවන් අවබෝධ කරන තෙක් ඔබට මේ පින් මහෝපකාරී වෙනවා. ඒ පින් මහෝපකාරී වෙලා නේන්නම් ඉතින් ඔය ඔය විදිහට හරිනේ. ඒත් තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙන වෙලාවේ පහළ වෙච්ච උදවිය පොඩි තරම් පින්කාරයෝද? ඔබද මමද කන්තගස්සයද පින්කාරයා? ඈ නිකන් හිතලා බලන්න. තිරිසන් යෝනියේ ඉපදිලා. නේද? පින 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 ඒ වෙලාවට එනවා ළඟට. දර වෙදි කඩවල් ඇඳගෙන රහත් වෙච්ච උදවිය හිටියා. දර වෙද්දක් දරෝලින් හදපු චීවරයක් ඇඳගෙන දාඩු ජීවිතය කියන්නේ එයාට. තථාගතයන් වහන්සේගේ දර්ශන මාත්‍රයෙන් අර ගෙම්බෙක් කියන දිවෙලෝක එක ගැහැණියක් හිටියා කුෂ්ඨ රෝගී ගැහැණියක්. කවුරුත් දකින්නවත් කැමති නෑ ඒ ගැහැණිය. ඇඟ පුරාම කුෂ්ඨ හැදිලා මිනිස්සු අර ඉතින් ඒ කාලේ හිටපු මිනිස්සු දකින්නවත් ආස නෑ නේද ඒවා. සමාජෙන් කොම්ම කරලා දාලා හිටියේ සමාජෙ. බුදුහාමුදුරෝ පාරිවඩින්දි බුදුහාමුදුරෝ ආනන්ද හාමුදුරන්ට කිව්වා. මෙයාව මට මෙයා වන්දනා කරවන්න. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ එතනට වැඩියා. වැඩියාම ආනන්ද හාමුදුරුවෝ කිව්වා මේ ඉන්නේ තථාගතයන් වහන්සේ මේ වැඩි ඉන්නේ දිත පහදව ගන්න කියලා. මෙහෙම උඩින් ඉඳලා පල්ලේ හැඬ බැලුවා. කියලා. ඒ යනකොට කුලප් වෙලා ආපු එළදෙනක් ඇඳලා මැරුණා. මැරුණාට පස්සේ කෙලින්ම ඉපදුනේ තාතුම්මා රාජික කියන දිව්‍ය ලෝකේ. පළවෙනි දිව්‍ය ලෝකේ දෙවරු හතර දෙනෙක් ඉන්නනේ. දුතරාට විරුද විරුපාස වෛශ්‍රවෙන් හතරවන රජදරුවන්ගේ රජදහනනේ වෙයි. පළවෙනි දිව්‍ය ලෝකේ හරියටම රාජධානි හතරේම මැද්දේ ඉපදුනාලු. පහළ වුණාලු. මහා ලස්සන දිව්‍යාංගනාවක් කියලා. අර සමාජයෙන් කොන් කළා දාලා හිටපු කුෂ්ඨ රෝගී කාන්තාව. ඒ තප්පරෙන් අර දෙවරු හතර දෙනා මහා රජදරුවෝ හතර දෙනා. ඒ කියන්නේ අර අර රාජධානි වල ඉන්න දේවරු මහදේවරු හතර දෙනා වේගෙන් දුවගෙන ඇවිල්ලා එකම පාර අල්ලගත්තලු හතර දෙනාම එයා. අනේ මට දෙනවා කොහෙද දෙනවා කො මට මේ ආව ඕනේ ඕනේ ඔය විදිහට දැන් කට්ටිය දැන් කතා වෙනවා. ඕකද දැන් රක්ත දෙවියට ආරංචි වුණා. මේගොල්ලෝ යුද්ධයක් කරගන්න හදනවා කියලා. රක්ත දෙවිය ආව එතනට. රක්ත දෙවිය දැක්කහම රක්ත දෙවියෝ කිව්වලු අනේ මේ මමනේ දැන් ලොක්කා.
මට දෙන්න මෙයාල ඕගොල්ලෝ අයින් වෙන්න ඒ තරම් ලස්සන රූපස්ත්‍රියකින් ඉපදිලා තියෙනවා දන්සන මාත්‍රයි බුදු කෙනෙක්ගේ පින මහෝපකාරී වෙලා නැද්ද පිනට බිය වෙන්නේ පින් කරන්න කුසල් ධර්ම රැස් කරන්න පව් කරන්න එපා වැරදි වැරදි දේවල් අවබෝධ කරන්න යන්න එපා මං අහලා තියෙනවා සමහර හාමුදුරුවෝ කියනවා පින් කරලා හරියන්නේ නැහැ මේ පින් කරලා නිවන් දකින්න බෑ පින් කරන්න එපා සංසාරේ දික් කරගන්න එපා පින් කරලා එහෙම එකක් නැහැ සංසාරේ ඔබ ඔබ නිවන් දකිනකන් සංසාරේ කොහොමද දිගයි ඔබ කුසල් කරන එක නවත්තලා පින් කරනවා නම් ඒක මොනකම ඔබට මේ පිනක් කරන්න මෙතන chance එක තියෙනවා ඒ ඒ වෙලාවේ කුසලයක් කරන්න chance එක තියෙනවා ඔබ මොකද්ද කරන්න ඕනේ කුසල හැරලා දාන්න මෙතන කල් කරපු කූ ටික ඔක මේ පිනවන්න දේවල් කරලා වැඩක් නැහැ ඒක තමයි වැඩක් වෙන්නේ භාවනා කරන්න නිවන් දකින්න හොඳ නැහැ හොඳ ප්‍රශ්න කවදාකවත් බුදුහාමුදුරුවෝ මේ කියලා නැහැ මම බලා අනිවාර්යෙන් භාවනා කරපළා නිවන් දකින්න ඒක සරියුත් මහ රහතන් වහන්සේ භාවනා කළා निवान दाखी मुकंद भावना कर මෙහෙමයි දර්ශනයෙන් පහතබ්බ කියන කොටසක් තියෙනවා ඒකට තමයි සෝතාපන්න වෙනවා කියන්නේ දර්ශනයෙන් පහකල ගත්තට පස්සේ තමයි සෝතාපන්නේ සෝත ආපන්න සෝත කියන්නේ ඇසීමට කනට සෝත ආපන්න කියලා කියන්නේ ඇසීමෙන් පැමිණෙන එතකොට ඔබ සෝතාපන්න ඵලයට එන්නේ නැහැ කවුරු භාවනා කළා සෝතාපන්න ඵලයට එන්නේ මක්කලද ධර්මයේ ශ්‍රවණය කළා किसी में राहत अनुभव से नमक सोता पन्ना फले टपा तू नहीं ना बावना करने ये दर्म में मात दर्म में श्रवण मात्र नहीं गलो उन्हाँ जिन सोता पन्नो ने विचार काव सत्ता उर्द ये दर्म में श्रवण नहीं गला सोता पन्नो सत्ता उर्द क्या ना देखा वसर लम्हे अल उर्द वसु वक बना हब आचियम थामत सासले सारे सारे विचार काव सत्ता उर्द क्या ना देखा वसर लम्हे ධර්මයේ ශ්‍රවණය කළා. මොකද අනිච්ච දුක්ඛ අනත් හරියාකාර අවබෝධ කරගන්න. ඒක තමයි. වෙන මොකුත් නැහැ. සෝතාපන්න වෙනවා කියන්නේ මොකද්ද? අනිච්ච දුක්ඛ අනත් කියන එක හරියාකාර අවබෝධ කරගන්න. ත්‍රිලක්ෂණය. මේ ලෝකේ තියෙන හැම වස්තුවකම තියෙන ලක්ෂණ තුනක් තියෙනවා. ඕන් ওই ලක්ෂණ තුන හරියාකාර අවබෝධ කරගත්තට පස්සේ අන්න තමන්ට ඊළඟට මොකද වෙන්නේ? තමන් සෝතාපන්න ඵලයට පත් වෙනවා. සෝතාපන්න ඵලයට පත් වෙච්ච කෙනාට තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ උරුම. එතන යාට ආරයස්ථාංග මාර්ගයෙන් ඇති වැඩන්නේ ඊට පස්සේ දෝ යහපත් දැකීම යහපත් දැකීම කියලා එකක් උතර නැහැ මම මේ ඔබට මේ 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 නිග්‍රහ කරනවා නෙමෙයි හරිද මම ඔබව හදනවා යහපත් දැකීම කියලා එකක් තමයි උගන්වන්නේ හවුද හරි යහපත් දැකීම කියලා දෙයක් නෙමෙයි තියෙන්නේ සම්මා සං කියලා කියන්නේ ඉපදි ඉපදි මෙරි මෙරි යන මේ බව ගමනට මා කරනවා කියලා නැති කරනවා ඔබට මේ ඉපිලි ඉපිලි මෙරි මෙරි යන මේ සකස් වෙන එකතුන් ටික නැති කරන්න දෘෂ්ටියක් පහළ වෙනවා. ඉතින් ඕක පහළ වෙන්න ඔබ මොන තත්ත්වෙ ඉන්නවද? සෝතාපන්න ඵලෙ ඔබ සෝතාපන්න ඵලයට ආවා කියන්නේ මොකද්ද? ඔබ අවබෝධ කරගන්නවා මේ ලෝකේ තියෙන කිසිම දෙයක් තමන් වශයෙන් පවත්වන්න බෑ කියලා. ඕක තමයි අනිච්ච කියලා කියන්නේ. ඔබ අනිච්ච කියන්නේ මොකටද? ස්ථිර නැති බව. ස්ථිර නැති බවට නෙමෙයි අනිච්ච කියන්නේ. अनिच्छेदी किसी में देख ओबटा होने जरा पावत तंड बहना मेल हो कि हम वस्तु आक मगर तो ये हम वस्तु आक में अपने तो वापे वस्तु के पावत तंड बह ये लक्षण ये तीनों ये लगे दुकाई
අපි අපේ වසඟේ පවත්තන්න බැරිවීම නිසා නෙමෙයිද මෙච්චර කල් දුකටපත් උනේ? අපිට ඕන විදිහට නැති නිසා නෙමෙයිද මේ දුකටපත් උනේ? හැම තිස්සෙම කෑම ටිකක් කන්න ගියොත් ඔන්න දුකටපත් වෙනවා. ඇයි? අපිට ඕන විදිහට නෑ ඒක. නව වෙන කෙනෙක් කවද ඒක රහ වෙන්න පුළුවන් එයාට. නමුත් අපිට කන්න බෑ. අපිට ඕන විදිහට නෑ. දරුවා ඒ ලෙවල් ෆේල් වෙනවා. දැන් අපිට දුක නැද්ද? දුකයි. ඇයි? අපි ඉතින් හිටියුට ඒ ස්ථායි කියලා. ඒ ස්ථානේ නෙමෙයි ආවේ. ඉතින් දුකයි. අපිට ඕන විදිහට පවත්ත ගන්න බැරි වුණා. කෙස් ටික ගියා ඔළුවේ දින ඔක්කොම තට්ටේ පැදුණා. දැන් මොකද ඒ? අපිට දුකයි. ඇයි? අපි ඉතින් හිටියේ කෙස් තියෙන ලස්සන කුමාරයෙක් වගේ මට ඉන්න පුළුවන්. එහෙනම් මේ ලෝකේ අපි වශයෙන් හැම පවත්තන්න බැරි යම් දෙයක් තියෙනවා නම් ඒකෙන් සැපද දුකද තියෙන්නේ? දුක. එතකොට මේ ලෝකේ තමන් වශයෙන් පවත්තන්න බැරි දේවල් දුකටපත් වෙනවා නම් ඒවා සාරද අසාරද? සාරද අසාරද? අසාරයි. එහෙනම් මේ සාරයි කියලා ගතියු කිසි දෙයක් මේ ලෝකේ තියෙනවද? නැහැ. ඔන්න ඔය තුන හරියාකාරව ආමන්න අවබෝධ කරගත්තා නම් තමන් සෝතාපන්න ඵලයේ පිහිටලා. ඒ කියන්නේ තමන් අවබෝධ කරගෙන තියෙනවා මේ ලෝකේ කිසිම දෙයක් තමන් වශයෙන් පවත්වන්න බෑ කියලා. නේද? එහෙනම් මේ කිසිම දෙයකට මේ තමන් වශයෙන් පවත්වන්න බැරි නම් මේ ලෝකේ ඉඳලා වැඩක් තියෙනවද? තවදුරටත් මේ සංසාරේ ගිහිල්ලා වැඩක් තියෙනවද? මේ දුකටපත් වීම මේ අස්තිර ලෝකේ ගිහිල්ලා වැඩක් තියෙනවද? අසාර වෙච්ච ලෝකේ. අන්න එතකොට ඔබට සම්මා කියන එක පහළ වෙනවා. මොකද්ද? සං කියලා කියන්නේ ඉපිදිපිදි මෙරි මෙරි යන්න මේ භව ගමන සකස් වෙන එකතු උන් ටිකට තමයි සං කියලා කියන්නේ. ඔය අහලා තියෙන සංසර්ග සංවේග සං කිය කිය සං කිය කිය කියන්නේ නේද? හරි ඔය සං කියලා කියන්නේ ඔන්න ඕකයි තේරුම. මේ භව ගමන සඳහා සකස් වෙන එකතුවට. අන්න ඔබට අවබෝධ වුණා මේ සසර වැඩක් නෑ. මේ සසර හරීම අසාර දෙයක්. අස්තිර දෙයක් නෙමෙයි. අසාර දෙයක්. මේ සසර හරි අසාරයි. එහෙනම් අන්න ඔබ තීරණය කරනවා මම මේ සසර නැති කර ගන්නවා. අන්න සම්මා සසර නැති කිරීම උදෙසා පහළ වෙන දෘෂ්ටිය පහළ වෙනවා ඔබට මේ වෙලාවට. අන්නේ දෘෂ්ටිය පහළ වෙනවා අන්න සම්මා දිට්ඨි පහළ වුණා. ඊළඟ සම්මා සංකප්ප. අන්න එතකොට මොකද වෙන්නේ? ඔබට මතක් වෙනවා රයිට්. එහෙනම් මේ මං මේ දෘෂ්ටියේ ඉන්නකොට ඊළඟට එන එක තමයි ඒ සිතුවිලි. සසර නැති කර ගන්න සිතුවිලි. එතකොට ඔන්න ඒ සිතුවිලි ටික පහළ වුණා. සම්මා වාචා. එතනින් එහාට ඔබ කතා ඔබ ඔබ ඔබගේ වචන මොනවද? ඈ අර සම්මා කරන වචන ඔබ පාවිච්චි කරා. හරිද? එතකොට ඔබ බොරු කියනවද? නෑ. ඔබ කේලම් කියනවද? ඔබ පරුස වචන කියනවද? ඔබ හිස් වචන කියනවද? නෑ. සම්මා කම්මන්ත. හරිද? ඔබ සතුන් මරනවද? හොරකම් කරනවද? කාමයේ වර්ධව හැසිරෙනවද? නෑ. සම්මා ආජීව. ඔය සම්මා ආජීවයට අපිට දහම් පාසල උගන්වන්නේ ළමයිට පට්ට බොරු. ඔබත් දැනගෙන නැද්ද සම්මා ආජීවයට උගන්වන්න බොරු? කියනනේ අර නොකළ යුතු වෙළඳාම් පහක් ගැන. මස් මාංශ වෙළඳාම්, වස විස වෙළඳාම්, වහල් වෙළඳාම් කියන්නේ. ඈ ඔය බුදුහාමුදුරුවෝ කියපුවා. ඈ අර පස්වක වහනුන්ට කිව්වද මේ උඹලා මේ මාළු හැම විකුණන්නේ පගිලා. පස්සක වහනුන්ට නේද ඔක මුලින්ම කිව්වේ? මේ හිතලා බලන්න මේ ධර්මයේ විකෘති කරගෙන හිටි මිනිස්. ඔව ආචාර්යවාද. තථාගත ධර්මයේ ඕවා තිබුණේ නැහැ. තියෙන විදිහක් නැහැ. තියෙන චතුරාර්ය සත්‍ය තියෙන අන්තිම සත්‍ය දුක්ඛ මේ ගාමිනී ප්‍රතිපදා නේද? ඈ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයට තියෙන චතුරාර්ය මේ මේකෙන් මොකද ආර්ය අෂ්ටාංග මාර්ගය? ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන එකක් නේ සම්මා ජීවිතය. එතකොට ඒකේ එනවනම් මස් මාංශ වෙළඳාම කරන්න එපා කියලා. වහල් වෙළඳාම කරන්න එපා කියලා. වස විස වෙළඳාම කරන්න එපා කියලා. මත්ද්‍රව්‍ය වෙළඳාම කරන්න එපා කියලා. ඉතින් ඕක මේ බුදුහාමුදුරුවෝ කියපු දෙයක් වෙන්න පුළුවන්. ඕක මුලින්ම දේශනා කළේ කාට? පස්වක මහණුන්ට. එතකොට පස්වක මහණුන්ට ධර්මයේ දේශනා කරද්දී උන්වහන්සේ කියන්න ඕනේ මේ පස්වක මහණුන් උඹලට මේ නිවන් දකින්න ඕන නම් ඔන්න ආයි ගිහිල්ලා අරක්කු හැම විකුණන්න එපා. මස් කඩයක් එහෙම දාගන්න එපා. කියයිද? නැහැ යහපත් ජීවිතයක් සකස් කරගන්න කියන එක තමයි ඒක කියන්නේ. ඒ කියන්නේ ධර්මානුකූල ජීවිතයකට යන්න. එතකොට ඔය ඔක්කොම ටික සකස් වෙන්නේ තමන් අර අඩියට තිබ්බට පස්සේ.
ඒක නිසා භාවනා කරනවා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි ඔබ භාවනා කරන්නේ. වෙන මොකුත් නෙමෙයි. ඔය භාවනා ක්‍රමය ඔක්කොම තියෙන හින්දුන්ගේ. තථාගතයන් වහන්සේ කිව්වේ ආර්ය අෂ්ටාංග මාර්ගය භාවිතා කරන්න. භාවිතා බහුලී කතා විඥාය සම්බෝධාය නිබ්බානාය සංගය. මෙන්න මේ දේවල් මම බහුලව බහුලව නිතර නිතර පාවිච්චි කරනවා. නිවන් මඟ එතකොට අපේ තියෙන්නේ ඔය සකත භාවනා, දර්ශන භාවනා කියන ඒව අදාළ දෙයක් නැද්ද? තියෙනවා. සමත කියන්නේ මොකද්ද? සමත භාවනාව කියලා කියන්නේ තමන්ගේ සිත සමතයකට පත් කරගන්න. හරි? තමන්ගේ සිත සමතයකට පත් කරගන්න. සිත එකඟ කරගන්න. නමුත් නිවන් දකින්න බෑ ඔය සිත එකඟ කරගෙන. සිත එකඟ කරගන්නවා කියන්නේ ඒකාංගික කරගන්න. එක තැනකට සිත යොමු කරනවා. ඒවට තමයි කියන්නේ කසින භාවනාව කියලා. එයා මේ තථාගත ධර්මයේ තියෙන කසින නෙමෙයි. ඒක කොහෙද තියෙන්නේ ඒවල? වේද ග්‍රන්ථවල තියෙන හින්දුන්ගේ කසින භාවනාව. පටලි කසිනේ කියලා තියෙනවා. මැටි වලින් හදාගන්නවා රාස්පානක් වගේ එකක්. ඕක දිහා බලාගෙන පටලි 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 කියලා අර දෙයට හිත එකඟ කරනවා. දැන් ඔතන නිවන තියෙනවා. ඔතනින් කොහොමද ජන්දරාගේ නැති? බුදුහාමුදුරුවෝ කියන්නේ ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝ පදිපටි මිස්සග්ගෝ තණ්හංකයෝ නිරෝධෝ නිබ්බානස්ති. ඒමයි ශාන්ත, ඒමයි ප්‍රණීත. මේ නිවනමයි ශාන්ත, නිවනමයි ප්‍රණීත. මොකද්ද? යදිදං සබ්බ සංඛාර සමතෝ. මේ සියලු සංස්කාරයන් සමතයකටපත් කරන්න පුළුවන්. සබ්බෝ පදිපටි මිස්සග්ගෝ. මේ සියලු චන්ද්‍රාගයන්ගේ බැඳීම් විනාශ කළා දාන්න පුළුවන්. එයමයි නිවන. එහෙනම් අර අරක දිහා බලන් හිටියා කියලා කවදාකවත් නිවන් දකින්න පුළුවන්. සිත එකඟ කරගත් ඔබ පොතක සයන්නත හිත එකඟ කළොත් එතනින් එහාට තියෙන මයන්න පේයිද? පේයිද? නිවන් දකින්න බෑ සිත එකඟ කරගෙන. නිවන් දකින්නේ කොහොමද? මෙනෙහි කරගෙන. මෙනෙහි කරගෙන. සිත එකඟ කරගෙන කරන්නේ අර කසින භාවනාව. එතකොට ඔබට ඉරිදීන් ලබන්න පුළුවන්. පොළොව යටින් කිමිදෙන්න පුළුවන්, අහස උඩින් යන්න පුළුවන්, දිය මත පිට ඇවිදින්න පුළුවන්, ඔය වගේ දේවල් ගත්තා. නානා විදි ඉරිදීන් ගත්තා. නිවන් ගන්න බෑ. නිවනට තියෙන එක දෙයයි. ඒ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ භාවනා කරන්නේ අනුගමනය කරන්නේ. එතකොට ඒක කෙනෙකුට මෙහෙම ඉඳගෙන කරන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. බිම නිදා වෙලා කරන්නත් පුළුවන්. යන ගමන් කරන්නත් පුළුවන්. වැසි ගිලී ඉඳගෙන ඉන්න ගමන් කරන්නත් පුළුවන්. ඒකනේ සතිපට්ඨාන සූත්‍රය කියන්නේ. ඔය ඕනේ විදිහට ඕනේ විදිහකට මොකද්ද හිතන්නේ? ඔබ නානකොට ඔබ ඔබට පුළුවන් ඒක ගැන මෙලි කරන්න. උත්තරීතර අවබෝධන පත් වෙන වෙලාවක් තියෙනවා. ඒ අවබෝධන පත් වෙච්ච එක බං ඔබ කොද? ඔබ ගෙදර උයනකොට ඔබ මොනවද ලුණු කපනවා. ඔය ලුණු කපන වෙලාවේ ඔබට පුළුවන් නිවන්ද කියන්නේ? ඒකද මේ තනක් වෙලාවක් කියලා දෙයක් නැහැ. භාවනා කරනවා කියන්නේ ඔන්න ඔකට. තථාගත ශාසනයේ භාවනාව කියන්නේ. මොන කියන්නේ ජීවත් වෙලා ඉන්නකොට ලබන දෙයක්. Definitely. නිවන් යනවා කියලා එකක් නැහැ. චන්ද්‍රාගයෙන් තමන් මිදුනහම ඊළඟ භවය අල්ලන්නේ. දන් වල කැඩුනා. ෆිනිෂ්. කොහෙද ගියේ? යන්නේ කොහෙද? කින්නවන්ද? මොකුත් නැහැ. හේතුන්ගෙන් හටගත්තා වූ යම් දෙයක් හේතු නිරුද්ධ වීමෙන් නැති වෙනවා. ඕක ඇහුවනේ මේ අග්ගික භාරද්වාජ. අග්ගික භාරද්වාජ කියන බ්‍රාහ්මණයා බුදුහාමුදුරුවෝත් කැල්ල කතා කළා.
මේ කතා කරලා බුදුහාමුදුරුවෝ කියන ධර්මයේ කියලා දෙනවා. දැන් හරියම පැහැදුනා මෙයා බුදුහාමුදුරුවෝ. අන්තිමට මෙයා බුදුහාමුදුරුවෝගෙන් ප්‍රශ්නයක් අහනවා. බුදුහාමුදුරුවෝ ඔය දැන් නිවන් දකින්න කෙනා කොහෙටද යන්නේ? ඉතින් කොහෙටද යනවද කියලා අහුවා. බුදුහාමුදුරුවෝ කියන්නේ එතන කොහෙ යන්නේ නැද්ද? මොකක් ඒත් නැහැ. මේ යන්නේවත් යන්නේ නැත්තේවත් නැද්ද? බුදුහාමුදුරුවෝ ඒත් නැහැ. මිනිහ රාහුල් ගියා. ආවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වා මම මෙච්චර වෙලා ඔබ වහන්සේ කියපේ බොහොම හොඳට හොඳට මම අනුභව කරා. මේ ඔබ වහන්සේ තිස්සුවා නෙවෙයි මේවා කියන්නේ. එලා බුදුහාමුදුරුවෝ කියනවා අන්නේ ආගමික මත දරාගෙන ඉන්න ඔබ වගේ මෝඩයෙකුට මම මේ කියන දේ තේරෙන්නේ නැහැ. උඹ අහපු ප්‍රශ්නේ වැරදි. එහෙම ප්‍රශ්නයක් නැහැ. අහපු ප්‍රශ්නේ වැරදි නිසා තමයි මම කිව්වේ එහෙමත් නැහැ, මෙහෙමත් නැහැ, එහෙමත් මෙහෙමත් නැහැ කියලා. මම උඹට උදාහරණකින් තේරුම් කරන්න දෙන්න. කියලා කිව්වා. දැන් හිතන්න මෙතන තියෙන දරගොඩ. මේ දරගොඩ දැන් හිතන්න ඇවිලෙනවා. ඇවිලිලා 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 ගින්න නිවිල ගියා. මේ ගින්න කොහෙටද ගියේ? උතුරට දකුණට කියන්න බෑ. ඇයි? දර නිසා හටගත්ත ගින්න දර ඉවර වීම නිසා නිවිල ගියා. අපිට කතා කරන්න පුළුවන්ද ගියේ කොහෙටද කියලා? නිවනත් එන්නේ. තෘෂ්ණාව නිසා හටගත් භවය, අවිද්‍යාව නිසා හටගත් භවය. තෘෂ්ණාව අවිද්‍යාව නැතිවීමෙන් නැති වෙලා ගියා. කොහෙටද ගියේ කියලා කතා කරන්න. ඒක නිසා නිවන කියන්නේ වචනයක් විතරයි. නිවන හා සම්බන්ධ පුරයන් විඥානය ඔය කිසි දෙයක් කලින් ලස්සන උදාහරණේ හිතාගෙන ටක්ක වැටෙනවා නේ. ඒ වගේ එක්සැම්පල්ස් ඒ කියන්නේ බුදුහාඳුර ඉශාකර මේ වචනයක්වත් බොරුවක් කියලා කාටවත් නෑ අන්‍යාගෙන හිතවත්වත් තරක කරන්න බෑ කවදාවත් නේ. සත්‍යම සත්‍ය තමයි හැම වචනයක්. මේ බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? මේ ලෝකෙට පහළ වෙච්ච එක්තරා දාර්ශනිකයෙක්. තථාගතයන් වහන්සේගේ ධර්මයට ආගමක් නැහැ. ඔය බුද්ධාගම කියලා ආගමක් නැහැ. උන්වහන්සේගේ තියෙන දර්ශනය. දැන් සර් අයිසක් නිව්ටන් එයාගේ දර්ශනය ඉදිරිපත් කළානේ. නේද? පළවෙනි නියමය, දෙවෙනි නියමය, තුන්වෙනි නියමය, ගුරුත්වාකර්ෂණ නියමය කියකේ නියම ටික ඉදිරිපත් කරගෙන කියන්නේ. ඒ යාගේ දර්ශනය. එතකොට ඔය දර්ශනය අනුගමනය කරන්නේ නැද්ද මුස්ලිම් අය? මුස්ලිම් අය කියලා නිව්ටන්ගේ පළවෙනි නියමය කියලා ලියන්නේ නැද්ද? ලියනවා. ක්‍රිස්තියානි අය ලියන්නේ නැද්ද? ලියනවා. හින්දු අය ලියන්නේ නැද්ද? ලියනවා. නේද? ඒ වගේ තමයි. බුද්ධාගමගේ බුදුවරයන් වහන්සේලා මේ ලෝකෙට පහළලා මේ විශ්වයේ තියෙන ඇත්ත තත්ත්වය හෙළි කළා දෙනවා. නිව්ටන් උත්කලයේ ඇත්ත දත්ත හෙළි කළ දීපේක නේද? ගෙඩියක් උඩින් බිමට වැන්නොත් ඇයි මේක පොළොවට ඇදෙන්නේ? අන්න ගුරුත්වාකර්ෂණ නියම ඉදිරිපත් කළා. එතකොට ඒක ඇත්තනේ. දැනට ඇත්ත. පස්සේ වෙනස් වෙයි සමහර විට. දැනට ඇත්ත. ඉතින් ඇත්තනේ ඉදිරිපත් කළේ. ඒ ඇත්ත පිළිගන්නවනේ මිනිස්සු. පිළි අරගෙන දැන් ඒවෙන් ගණන් හදනවා ළමයි ඒ විභාග පාස් වෙන්නේ. නේද? ඉතින් ඕකම තමයි මේ බුද්ධාගමත් එක්කත් කරන් දෙන්නේ මිනිස්සු. අපිට අයිති කෙනෙක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. දැන් මම තුන් ලෝකෙටම දේශනා කරපු දෙයක් නේ. ඔව්. මම යාළුවෝ පස්සේ මෝඩ දන්නේ නැහැ. මේ වගේ වෙස්ටර්න් කන්ට්‍රීස් අරකට ගොඩාක් ට්‍රැපර් ඉඳින මිනිස්සු ජීවත් වෙන නැත්. මම ඒතර එගලම් සීල් දෙනවාම පින් කරලා ඉන්නේ. මහා පරණ මේ පරිමාණය පින් කරලාද මේ එහෙම එගලම් සැප විඳින ජීවිත ගත කරන්න. ඒ ඔව් එක පැත්තකින් පින් කළා. අනිත් පැත්තෙන්
මේ පින අන්තිම ටික තමයි යන්නේ. පිනේ අන්තිම ටික තමයි යන්නේ. ඇයි? මෙතනින් එහාට උන් කරන්නේ නැහැනේ පින්. නේද? බොහෝමයක් අය. නේද? පින් කරන එක නෙමෙයි ඔය බේනවා නැහැනේ. නැමෙ. එතකොට මේ මේ අපි අපි මේ අපි ලෝකේ කියලා හිතන අපි මේ පෘථිවිය ගත්තොත් දැන් අපේ මේ වෙන් කරලා තියෙනවානේ දැන් අපි දුප්පත් රටවල් පොහොසත් රටවල් එහෙම කියලා තියෙනවානේ එතකොට ඒකත් ඒ පින් පව් අනුවද එහෙම වෙලා තියෙන්නේ නෝ වෙන්න පුළුවන් නෑ වෙන්න පුළුවන් නෑ ඇත්තටම ඔව් හරි නමුත් මම කියන්නේ මේ වගේ රටක උපදින්න පිනක් තියෙන්න ඕනේ ඇති නමුත් හැබැයි අර මිනිස්සෙක් වශයෙන් ඉපදීමේ අර අන්තිම කාලයෙන් වෙන්න ඇති මේ මිනිස්සු ඔය කියන්නේ ඇයි ඒ මොකද ආගම ධර්මයක් නැතුව ඔහේ අර සල්ලි තියෙනකන් කාලා දීලා පස්කම් සම විඳ විඳ ඉඳලා 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 මැරිලා යනවා. ඒ අනිවාර්යෙන් මේ මිනිතු. ඔය බිබී ඉන්න මිනිහෙක් මළොත් හිතනවා ආයි මිනිස්සෙක් වෙයි කියලා. හ්ම්. ඔය බහාලු ක්‍රියා නේද කර කර ඉන්නේ. හැබැයි බැඳීම් වඩුවේ චන්දරාගේ අඩුවක් නේ. බැඳීම් අඩුයි මොකද උන්ට බැංකින් කියලා ගන්න නැහැ ඔව් මොකද ඒගොල්ලන්ගේ සොසයිටි එක සොසයිටි එකේ හැටි අවුරුදු 10 මැද ළමයා ෆෝන් එකක් කරගනි අපේ අපේ අම්මලා ළමයාට අවුරුදු 60 වෙලා ආච්චි අම්මට අවුරුදු 90යි ඒත් ළමයා ගෙදර ආව නැත්නම් ආච්චි අම්මා නැන් ඉන්නවා ඒකෝ ළමයා ගෙදර නැහැ කියලා ඒ දරුසේ නේ හස මේගොල්ලන්ටත් ඒක තියෙනවා ලිමිටඩ් හරි මේ චන්දරාගේ නැති වෙලා නේ ඈ ළමයා ගෙදර නමක් කමනේ අර කොබොද්දේ ගෙදර තියෙනවා නමාරුන්ට නේද එහෙම එකක් තියෙනවා මේ මිනිස්සුන්ගේ කිසිම පාරිශුද්ධත්වයක් නැහැ මේ මිනිස්සුන්ගේ සොසයිටි එකේ හැටි ඉතුරු කරන්න දෙයක් අවශ්‍ය දෙයක් නැහැ නේ ඇයි අපි ඉතුරු කරන්න ඕනේ මොනවද ඇයි ලඩක් අදුවක් අසිනී පැක් ලැබුණා හඳුනත් එහෙම නේද ඒක නිසා ඒෂියන් මිනිස්සු ඉතුරු කරන යම් දෙයක් ගොඩනගන යම් දෙයක් මේ මිනිස්සුන්ට එහෙම දෙයක් ඕනේ නේද 999 මොකක් කරේ කියලා ගැහුවා ගමන් ඇවිල්ලා ඇම්බියුලන්සෙන් ඇවිල්ලා ගිහලා ඉස්පිරිතාලේ කරලා දානවා ඊට පස්සේ ඉතින් ඊහර වැඩ කරගෙන යන්න බැන්නම් KRS වදාලා ඒක කරගන්න ඉතින් මොකට සල්ලි ඉතුරු කරලා ඒක නිසා දවස් 5 එකතු කරගත්ත සල්ලි ටික 6 වෙනි දවසේ ගියා පබ් එකට වියදම් කළා එන්ජොයි කළා එච්චරයි ඉතින් අපි අපිට මේනා නේ කිසි බැඳීමක් නැහැ කියලා එහෙම නෙමෙයි හරි බැඳීමක් නැත්තේ තියෙන බලුකමට නමුත් චන්දරාගේ උපරිමේ මෝහයේ උපරිම මොකද හැම සිස්ටම් එකකින්ම කරන්න ඕනේ ඔව් වෙනවොත් නෙමෙයි ඒකමයි ඒකමයි කොහෙද පිරිසරණක් තියෙන්නේ මට නම් බල්ලොයි මේ මිනිස්සු අතර කිසිම වෙනසක් නැහැ ඊටින් ඩ්‍රින්කින් ස්ලීපින් නම් හැවින් සෙක්ස් වෙන මොනවා බල්ලෝ දඩාවතේ ගිහිල්ලා ඕක කරගන්නවා මේ මිනිස්සු හම්බ කරලා ඕක කරනවා ඉතින් බල්ලෝ හොඳයි නේද දුන්නාන්සේ හම්බ කරලා සල්ලි ගෑවි දැන් කරනවා කෙලින්ම මම හිතන්නේ අපයි මෙහාමයි කියලා මේ මිනිස්සු බොහොමයක් හැමෝම නේ බොහොම හොඳයි ඉන්නවා හොඳ ආධ්‍යාත්මික පැත්තට බර ආයත් තියෙනවා හැබැයි ඒකට ගොඩක් මොනදගෙන තියෙනද ගොඩක් සාමාන්‍යයෙන් ටිකක් උගත් වගේ රැකියාවල් කරන බුද්ධිමත් වගේ මිනිස්සු තමයි නේද දැන් ක්‍රිස්තියානියාගේ මේ වරදක් නේ නිවන නෑ නෑ නමස්කාර ගත්තුනත් කොච්චර උගත්තුනත් උගත්කමයි බුද්ධිමත්කමයි ප්‍රඥාවන්තකමයි කියන්නේ තුනක්. උගත්කම කියන්නේ මොනවහරි පොතේ පැත්තේ තමන් දන්න දේ දැනුවත් තියෙනවා. බුද්ධිමත්කම කියන්නේ more experience. ඊළඟට ප්‍රඥාවන්තකම කියලා කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ප්‍රඥාවන්තකම කියන්නේ ප්‍රඥාව කියන එක දෙක වසර ළමයටත් තියෙන පුළුවන්. සමහර අවුරුදු 80 ආචිල නැහැ. නමුත් දෙක වසර ළමයට තියෙන ප්‍රඥාව. නමුත් බුද්ධිමත්කමයි උගත්කමයි කියන එක ඩිපෙන්ඩ් ඕනෙ කෙනෙකුට ලබන්න පුළුවන් දෙයක්. ඒ ප්‍රඥාවන්තකම සංසාරේ උඩට ගවින එන්න ඕනේ ඒක නැහැ. එහෙමත් දෙයක් වෙන්න ඕනේ. එහෙමත් දෙයක් තියෙන්න ඕනේ. නැත්තම් අර අවුරුදු 2 3 වගේ ළමයට එකපාර ප්‍රඥාව කියන එක ඇති වෙන්න බෑ.
මේ ලෝක ඇත්ත ඇත්ත හැටියෙන් දැක ගැනීමනේ ප්‍රඥාව කියලා කියන්නේ. ඒකට වයසක් ඕනේ. ඈ ඇත්ත ඇත්ත හැටියෙන් දැන ගැනීම කියන්නේ ඒක දැනගෙන ඇක්සෙප්ට් කරනවා කියන එකනේ. ඒක ඇක්සෙප්ට් කරනකොට අර අරගන්ස් අපි මාන්නේ කියන එක දුර වෙලා තියෙනවා. අර ඒක නෑ මාන්නේ කියන එක දුර වෙන්නේ අනාගාමී ඵලයටත් එහා ගියාම. එතකම මානේ තියෙනවා. මාන උද්දච්ච අවිජ්ජා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා ඔය 10 ඉන්නේ බැඳිලා තියෙන්නේ. අපි මේ සසරට බැඳිලා තියෙන ඔය 10. සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන තුන නැති වෙලා යනවා. අනාගාමී වෙනකොට කාමරාග පටිකත් නැති වෙලා ගිහිල්ලා ඊළඟට තියෙන රූපරාග රූප ලෝකවල උපදින්න ආසයි. අරූපරාග අරූප ලෝකවල උපදින්න ආසයි. මාන අන්න මානේ ආවෙතන. උද්දච්ච අවිජ්ජා ඔය ටිකෙන් තමයි බැඳිලා තියෙන්නේ. එතකොට මේ මුල හරියේදී මාන ගැන කතා කරන්න බෑ. ඒක අනාගාමි තලෙටත් එහා ගිය කෙනෙකුටත් මානේ තියෙනවා. නෑ ඒකට කරන් තියෙන හොඳම ක්‍රමය ඔය ඔය කියන මානෙ නැති කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි කායानुපස්සනාවට කායानुපස්සනාව මේ කය දැන් මෙහෙම හිතන්න ඔබ ප්‍රත්තරණින් මිට හදපු මැණික් ගල් ලොබපු කඩුවක් ඉනේ ගාගෙන ඉන්නවා ඒ ඉන්න වෙලාවට ඔබයි ඊළඟට රත්තරන් මාල දාගෙන රත්තරන් උතුම්ව දාගෙන ඉන්නවා ඒ ඉන්න වෙලාවට ඔබයි ඔබට දඬුවමක් වශයෙන් කුණුවෙච්ච සර්පෙක්ව කරට දාලා මාලයක් හදලා දානවා කුණු වෙලා පණුව හැරෙන සර්පෙක් මලකට කාච කඩුවක් ගහලා බාල්දියක් වගේ එකක් ඔළුවට නමලා ඔබ මානෙන් ඉන්න මොන අවස්ථාවේ ඉන්නද? රත්තරන් කඩුවේ උතුම්ද? ඔබ මානෙ ඇති කරගෙන ඉන්නේ කොයි අවස්ථාවේද? මෙතනදී. ඔබට පුළුවන් අතන්දි මානෙ ඇති කරගන්න. බාල්දි උතුම්න මගේ. පුළුවන් ඇති කරගන්න. නේද? කායानुපස්සනාවද? මේ කය ඇත්ත ඇටි සැටියෙන් දැනගත්තාම ඔබට හිතෙනවා මේ දිරල යන කුණු වෙලා යන මේ දහජරා ශරීරයක් දරාගෙන ඉන්න මම මොන මගුලටද මේ මිනිහත් එක්ක හැපෙන්නේ යන්නේ ඒක නැති කරගන්න එක නෑ කායानुපස්සනාව වඩන මානේ ඒ වගේ මානයක් නැති කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි කායानुපස්සනාව දැන් ඔෆිස් එකක වගේ නෑ හරිම ඇටිටියුඩ් එක ගොඩක් තියන අයනේ අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ කරගන්න. ඔබ සත්තු මරන්න එපා. නැත්තම් සත්තු මරණ එක නවත්තන්න එපා. අපාය යන්නේ. ඔබ සත්තු මරණ එක නවත්තන්න ඕනේ මේ අනිච්ච දුක්ඛ අනාත්ම වෙච්ච මේ ලෝකේ මේ සතාගේ ප්‍රාණය නැති කරලා මම මොන හරයක් ලබන්නද ඔන්න ඕකයි තමන්ට එන්න ඕනේ අන්න ඒකයි සීලය කියන්නේ අද අපිට තියෙන්නේ වත් වත නයි සීලෙ මෙහෙමයි වත වත එකක් සීල එකක් පන්තිල් සමාදන් වෙනවා කියලා අපි සමාදන් වෙන්නේ මොනවද? වත. පංච වත සමාදන් වෙනවා. මොකද සීලය කියන එක සමාදන් වෙන්න බෑ. යම් සමාදානං තං වතං. යම් සමාදානයක් ඇද්ද ඒක වතක්. සංවරත්තේන සීලං සංවරත්තේට පැමිණීමයි සීලය කියලා කියන්නේ. සං වැරුවාම සං
වැරුවාම වරණවා කියන්නේ මොකක්ද? වාරණය. වාරණය කරනවා කියන්නේ මොකක්ද? කරන්නේ නැහැ කියන එක. කරා තහනම් කරනවා. නවත්තනවා. සං ඉපිදි ඉපිදි මෙරි මෙරි යන මේ බව ගමන නවත්තනවා. සංවරත්තේන සීල. තමන් සංවරත්තේට පැමිණීමයි සීලය කියන්නේ. එතකොට බලන්න. සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා පංච සීලේ පළවෙනි සීලය පානාති පාදා වේරමණී කියන සීලය සමාදන් වෙලා ඉන්න කෙනෙකුත් අතර තියෙන වෙනස බලන්න. අපි දුම් වැද්දෙක් සීල සමාදන් වෙලා. වැද්දගේ රස්සාව මොකක්ද? සතුටුමාරණි. හැබැයි වැද්දා ඔන්න හෙට අද පොය. වැද්දා සීල සමාදන් වැද්ද සිල් සමාදන් වෙලා දැන් පළවෙනි සීලයත් රකින්න දැන් අට සිල් සමාදන් වෙලා නින් පානාති පාතා වේරමණී සික්ඛාපද සමාදියාමි කියලා සමාදන් වෙලා ඉන්නේ. දැන් වැද්ද ඇවිදගෙන යනවා සිල් සමාදන් වෙලා පන්සල් වත් ඇවිදගෙන යනකොට වලකට වැහලා ඉන්නවා මුවෙක්. ගොඩ එන්න බැරුව. මරයිද? නැහැ. ඇයි? සමාදන් වෙලා ඉන්නේ. නේද? සිල් සබ්ල් පවාරණ වෙලා පහුවදත් එනවා එතනින් දකින්න අර මුවවම දැන් මරයිද? ඔව්. ඇයි යාගේ කරස්සා දැක්කද? සමාදන් වෙන එක සීලයක් නෙමෙයි කියලා තේරෙනව නේද? ඒක වතක්. ආර්ය ශ්‍රාවකේ සෝතාපන්න ආර්ය ශ්‍රාවකේ අතන්ට ආවම එයාට හිතෙන්නේ මොකද්ද? අයියෝ මම මුව මැරුවොත් මං අපායයි. එහෙමද? හිතෙන මොකද්ද? මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙච්ච ලෝකේ මේ සතාගේ ප්‍රාණය නැති කරලා මල් ලබන හරය මොකද්ද? එතකොට යා පොය දවසේ හිතන්නෙත් ඒක. පහවදාට හිතන්නෙත් ඒක. ඊට පහවදා හිතන්නෙත් ඒක. එහෙනම් එයා අතින් අර සතා මැරෙයිද කවදක්ක? අන්න සෝතාපන්න ආර්ය ශ්‍රාවකයාගේ වතක් සමාදන් වෙච්ච පුද්ගලයාගේ වෙනස. ඒක නිසා ඔබ සීලය සම්පූර්ණ කරන්න. සෝතාපන්න වෙන්න. කොයි කියන ජානන්දන සිරිත වෙන්නේ නෑ මේකයි මේමයි ජානන්දන සිරිත කියන එක දේශනා කළේ ඔය ආනන්ද හාමුදුරුවන්ට රොඩි කාන්තාවක් ඒ කියන්නේ ආනන්ද හාමුදුරුවන්ගේ ඊට ඉස්සෙල්ලාත්මේ භාර්යාව. හරිද? ඉතින් ඒක අර මේ ආත්මෙටත් ඒ සංසාරික ඒ කෙල්ලට ඇවිල්ලා. ඒ කෙල්ල අම්මට වද කරන්න ගත්තා මට ආනන්ද හාමුදුරංග ඕනේ කියලා. ආනන්ද හාමුදුරුවෝ බොහොම ලස්සන කෙනෙක්. ලම්බරක සිංහ කෙනෙක්. හරි? ලම්බකර්ණ වංශික බොහොම ලස්සන කෙනෙක්. මේ ආනන්ද හාමුදුරන්ට ආනන්ද හාමුදුරංග ඕනේ කියලා කරදර කරද්දි අන්තිමට රොඩි කුල බන්ධනයක් කළා. ආනන්ද හාමුදුරන්ට. දවසක් ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරන්ට අප උපස්ථාන කළා. නින්දට මේ බුදුහාමුදුරුව නින්දට මේ වැඩිහමනේ ආනන්ද හාමුදුරුව නිදාගන්නේ. ඒ කුටිය එහාට පැත්තකට වෙලා එළියේ. එතකොට ආනන්ද හාමුදුරුව අසීහියෙන් වගේ නැගිටලා ගියාලු. අර උඩේ රොඩි කුල බන්ධනයක් අහුවෙලා. ඒ ගිහිල්ලා ඒ යනකොට බුදුහාමුදුරුවෝ මේක දිවිසින් දැකලා ඇවිල්ලා ආනන්ද හාමුදුරුවන්ව අරගෙන ගියාලු. මේ වෙලාවේ දේශනා කරපු සූත්‍රයක් කියලා සඳහන් වෙනවා. ඊරිමා මොකද්ද මේ ඔය කියන ජලනන්දන පිරිත. හරිද? ඉතින් ඒකේ තියෙනවා අර යන්ත්‍ර මන්තරං කත්වා සර්ව බන්ධන ඡේදනං කියලා කොටස. ඉතින් ඒකෙන් මම හිතන්නේ හොඳ දේවල් නම් කැපෙනවා කියලා. නමුත් මොනවා හරි බන්ධනය කරලා තියෙනවා.
ඒ කියන්නේ යකෙක්ව බන්ධනය කරලා දිනවන වශීයක් මොකක් හරි දීලා තියනවා නේද අන්න ඒ වගේ දෙයක් කැපෙන්න පුළුවන් හැබැයි ඒක බලපානවා කියන කෙනාමත් ඒක කිව්වේ තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ තියෙන අපරිමාණ පුණ්‍ය ශක්තියට ඒක කැපිලා ගියා එහෙනම් ඉතින් ඔය ඕනම ගෙදරක ජල්ලන්දන පිරිතක් කිව්වම ඉවරයිනේ නේද පිරිත් දාලා තියෙන එක හොඳයි පිරිත් ඉතින් උදේට නැගිටලා පිරිත් දාන එක හොඳයි සතිපට්ඨාන සූත්‍රය දාලා තියෙන එක බොහොම හොඳයි සතිපට්ඨාන සූත්‍රය දාලා තියෙන එක ගොඩාක් හොඳයි සතිපට්ඨාන සූත්‍රය අවබෝධ කරගන්න එක ගොඩාක් හොඳයි මොකද තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනා කළේ පිරිත් කළා පැම්බොන්න දෙන්නේ අද රතන සූත්‍රයේ අපි මංගල සූත්‍රයේ කර්ණීය මෙත්ත සූත්‍රයේ අපි යොදාගන්නේ මොනවද පිරිත් කළා පැම්බොන්න පිරිත් කළා නූල් බඳින්න බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඔවට නෙවෙයි නිවන් දකින්න ඉන්න හොඳයි ඒවා නොකර ඉන්නවට වඩා ඒක හොඳයි හැබැයි ඒ ස්ටෙප් එකට ආපු කෙනා ඊළඟට බලන්න ඕනේ මොකද්ද ඒක වැඩ දියුණු කරගෙන ඒක අවබෝධ කරගන්න මොකද පිරිත් කොච්චර දාගෙන හිටියත් තමන් නිවන්ට ලං වෙන්නේ තනි කර සරි අවබෝධයක්මයි වෙන කිසි දෙයක් නැහැ ඔව් මොකද මට ඒ ප්‍රශ්නේ මට මතක් කරන්නේ මතකද ඒක අඳුර ගන්න නම් එයාටම වැටහෙනවද ඒ කියන්නේ දැන් එයා ප්‍රහිණය කරාම එක එක දේවල් තුර එයාට වැටෙන වැටෙන මට මේ වල ආසාවක් නැහැ මම අත්තරලා කියලා එහෙම නැත්නම් ඒ වගේ කෙනෙක් ගැන කියන්න පුළුවන් ඊටත් වැඩිය උසස් මට්ටමකට ඒක නැති අනිත් තල වලට ආපු ආර්ය බල වලට ආපු කෙනෙක් නේද මෙහෙමයි ඒක නැති දැන් සෝතාපන්න මේ தත්තර පත්තර කියන මොකක්ද මොනවද සෝතාපට්ටි අංග කෙනෙක් සෝතාපන්න ඵලයට පත් වුණාම එයාට තියෙන අංග ලක්ෂණ මොනවද නැදේ ඉස්සර කරුණු 10 මුල් තුන නැහැ ඔව් නැහැ කරුණු 10 මුල් තුන නැති වුණාම තමයි සෝතාපන්න වෙන්නේ එතකොට මේ සෝතාපන්න කෙනාගේ ලක්ෂණ තුන හතරක් තියෙනවා ඒ තමයි තථාගතයන් වහන්සේ කෙරෙහි අපරිතියන අපරිමාණ භක්තිය සද්ධාව ධර්මරත්නයේ කෙරෙහි තියෙන අපරිමාණ සද්ධාව අපරිමාණ සද්ධාව ඒක මේ වෙනස් වෙන සද්ධාවක් නෙමෙයි අචල සද්ධාව මුළු ලෝකෙම එක පැත්තක් කරගෙන බුදුහාමුදුරුවෝ වැරදි කිව්වා ඒ ආරේ පුද්ගලයා තනියෙන් ඉඳගෙන බුදුහාමුදුරුවෝ හරි කියනවා. එතන ආර්ය සංඝයා වහන්සේ කෙරෙහි අචල වූ සද්ධාව. ඊළඟට නොකැඳෙන නොබිඳෙන සීලයක්. ඔන්න ඔය හතර තියෙන පුද්ගලයා සෝතාපන්නයි. එහෙම තමයි සෝතාපන්න කෙනා වඳුරගන්න පුළුවන්. එතන ඔබට අඳුරගන්න බෑ සෝතාපන්න වෙන කිච්ච කෙනා. අපි කොහොමද? කෙනෙක් විම්බලාගෙන ඇවිදිනවා ආරණ්‍ය වාසී හාමුදුරු නමක් ඉන්න පුළුවන් දානෙට වඩිනකොට විම්බලාගෙන ඇවිදලා දානෙ වන්දලා ආයි කඳුරට ගිහලා අනිත් කන්දෙන් බහැලා ගිහලා පවුල් කන බැරිද එහෙම කෙනෙක් ඉන්නේ අපි හිතුවොත් මේ විම්බලාගෙන බොහොම සාන්ත ඉරියව්වකින් ඇවිදින කෙනා තමයි මේ සෝතාපන්න වූ රහත් කියලා බැරිද
ඊළඟ අපි හිතුවොත් එහෙම ඉරිදිය පාන කෙනා තමයි කියලා අර කියමු ඩයිනමෝද කවුද කියන කෙනා එහෙනම් රහත් වෙන්න ඕනේ නේද එහෙනම් අරහතුන් වහන්සේ කෙනෙක්ව අඳුනගන්න වෙන විදිවලට බෑ අරහතුන් වහන්සේ කෙනෙක්ව අඳුනගන්න පුළුවන් විදිය තමයි උන්වහන්සේ හා ධර්මගතනේ දිලා උන්වහන්සේ දෙන උත්තර අන්නේ ඒ විදිහට අපිට තීරණය කරන්න පුළුවන් යම් යම් තාක් දුරකට මුන්වහන්සේ මෙහෙමයි කියලා. නමුත් සමහර වෙලාවට ඒ පුද්ගලයන්ට වරදින වෙලාවල් එනවා. ඒක හාමුදුරු නමක්. එයා තමයි ගුරු හාමුදුරු. මේ ගුරු හාමුදුරු හිතාගෙන හිටියා මහාන වෙලා මේ මේ උන්වහන්සේ රහත් වෙලා කියලා. නමුත් උන්වහන්සේගේ ගෝල හාමුදුරු රහත් වෙලා ඇත්තටම. නමුත් ගුරු හාමුදුරුවෝ හිතන් ඉන්න දැන් අවුරුදු ගානක් තිස්සේ උන්වහන්සේ රහත් වෙලා කියලා. නමුත් අර ගෝල හාමුදුරුවෝ දිවසින් දකිනවා මේ ගුරු හාමුදුරුවෝ තාම රහත් වෙලා නැහැ කියලා. මම උන්වහන්සේට උදව් කරන්න ඕනේ මේ වෙලාවේ පිහිට වෙන්න ඕනේ කියලා හිතලා ගිහිල්ලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේ අරහත්ත්වයට පත් වෙලා දැන් කොච්චර කල් වෙනවද? එතකොට කියනවා මම දැන් අවුරුදු 60 ගානක් වෙනව අරහත් වෙන පත් වෙලා. හරිද? එතකොට අරහත් වෙන පත් වෙලා කියලා කියන්නේ ඇයි? අර කාමරාග පටිග එයාට නැති නිසා. එයාට ඒ මොකුත් නැහැ. එයාට තරහ යන්නේ නැහැ. එයා මේ රාගික හැඟීම් නැහැ. ඒක නිසා. එයා හිතාගෙන ඉන්නවා එයා රහත් වෙලා කියලා. නමුත් එයාට අභිඥා බලක් තියෙනවා. අභිඥා බල කියන්නේ එයා භාවනා කරලා ලබපු යම් යම් මැවීම් මොනවාරි මවන්න ඒ වගේ ඉරිදීනුත් තියෙනවා. ඒක නිසා මෙයා රැවටිලා ඉන්නවා. එයා රහත් කියලා. ඊට පස්සේ මේ ගෝල හාමුදුර මොකද කරන්නේ? ගුරු හාමුදුරන්ට කියනවා ස්වාමීනි එහෙනම් ඔබ වහන්සේට ලස්සන පොකුණක් මවන්න පුළුවන්. පුළුවන්. ඒ ලස්සන ලොකු පොකුණක් මවනවා. ඒකේ නෙළුම් මල් තිබිලා තියෙනවා මවන්න පුළුවන්. ලස්සන ඇතෙක් මහා සද්ධන්ත හස්තිරාජෙක් ඒ පොකුණේ බැහැගෙන නෙළුම් මල කනවා මවන්න පුළුවන්. ඒකත් මවනවා. දැන් අර මහා හස්තිරාජයා කුංචනාද දීගෙන පොළොව හාරගෙන ඔබ වහන්සේ දිහාට දුවගෙන එනවා මවන්න පුළුවන්. පුළුවන් කියලා මවනවා. මවනකොටම එකපාරට ගුරු හාමුදුරුවෝ දුවන්න පටන් ගන්නවා. දුවන්න හදනවා එහෙම ගැස්සිලා. අල්ල ගන්නවා සිවුරු පොටි. අල්ලගෙන කියනවා ඔබ වහන්සේ තාම රහත් වෙලා නැහැ. ඇයි? බය වුණා. අර හත්ති රාජයා තමන්ගේ දිහාට එනකොට බය වුණා. බය කියන්නේ ක්ලේශය. ඒ කියන්නේ තාම සියලු කෙලෙසුන්ගෙන් මිදිලා ඒ වෙලාවේ ගුරු හාමුදුරුව ගෝල හාමුදුරුව ඉස්සරහා වැඳ වැඳන මට උදව් කරන්න. මට තීත වෙන්න මේ වෙලාවේ. මට ඒ කරගන්න විදිය කියලා දෙන්න. නොබෝ කලකින් මරහත් වෙන්නපත් වෙලා තියෙනවා. එතකොට බලන්න ඒ වෙලාවේ තිබිලා තියෙන්නේ කොහොමද? අර තරහව රාගය කියන එක යටපත් වෙලා. නැත්තටම නැති වෙලා නෙමෙයි. ඒක නිසා හරි අමාරුයි ඔය දේවල් අඳුනගන්න. තමන්ට වඩා උසස් කෙනෙකුට මාර්ගඵල වලින් උසස් කෙනෙකුට ඒක අවබෝධ කරගන්න පුළුවන් බොහෝ දුරට. මම මේ ප්‍රශ්නේ ඇහුවේ දැන් අපි නිකන් ඉඳී නිකන් කතා කරේ ගියා. දැන් ගොඩක් අය දැන් උතුමක් කිව්වා වගේ ඉස්සෙල්ලා මම මේ තත්ත්වයට පත් කරලා තවම්ම කියන කින කට්ටියනේ ගොඩක්. ඉතින් ඒගොල්ලෝ ගොඩාක් වැරදි මාර්ගයන් නෙමෙයිලා මිනිසුන්ට දෙන්නේ නේ. මිනිස්සුන්ගේ වැරදි මාර්ගය තවදු 10කින් 20කින් ඉපදෙන ළමයි හිතයි දැන් ඉපදෙන ළමයි හිතා මේක තමයි රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ. ඒ මේව තමයි සෝවාන් තත්ත්වපත් කෙනෙක් කියලා කියන්නේ කියලා නේ. අනික වැරදි අර්ථකථනයක් දෙන්නේ ඒකට. මේකයි සෝතාපන්න තත්ත්වය කියන එක මහ ලොකු තත්ත්වයක් නෙමෙයි. විශාකා ළමයි 12 දෙනෙක්ගේ අම්ම කෙනෙක්. ළමයි 12 දෙනෙක්ගේ අම්ම කෙනෙක්. ඉතින් සෝවාන්ුනේ අවුරුදු 7යි.
එතකොට මේ අපි සෝතාපන්න කියලා බලාපොරොත්තු වෙන මේ බිම් බලාගෙන බොහොම සාන්තිරියවෙන් ගමන් කරන එක නේද ඒක වැරදි. මේ හැමදේම හොඳටම කරලා තිබ්බ කාන්තාවන් නේ. ඔව්. ඒක පෞල් ජීවිතේ ඊට පස්සේ ආගමික ජීවිතේ. ඔව්. ඒතර දින අවබෝධය. එයා අතින් වෙන්න ඇති දේවල් තියෙනවා. මම මැරෙන්නේ නැහැ. එයාගේ අතින්. කවදාවත් වෙන්න බෑ. පියා මැරෙන්නෙත් නැහැ. රහතන් වහන්සේ මැරෙන්නෙත් නැහැ එයාගේ අතින් කොහොම මොනව මොන මොනවා කරත් බුදුන් ගෙන්ගේ ලේසඳ වෙන්නෙත් නැහැ සංඝ වේදයක් කරන්නෙත් නැහැ ඔය පා ඇරෙන්න අනික් පාප කර්ම වෙන්න පුළුවන් කියලා දෙනවා ආනන්දරිය පාප කර්ම ඇරෙන්න ආනන්දරිය පාප කර්ම සිදුනොත් ඒ කාන්තෙන් මෙයා යන්න එපා අපායේ තව සෝතාපන්න වලට පත් වෙච්ච පුද්ගලයා කවදක්වත් අපාය යන්නේ නැහැ ඒ කියන්නේ කියන්නේ සෝතාපන්න ඵලෙට එන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ ඒකනේ පුළුවන් තරම් මහන්සියලා හිස ගිනිගත්ත වෙගිනි නිවන ලෙස සම්තියාවිය ඔමට්ටෝ ඩහියමානේව මත්තකේ සක්කාය දිට්ටි ප්‍රහාණාය සතෝ බික්ඛු පරිබ්බති දණ්ඩෙන් පහර කාපු පුද්ගලෙක් ඒකෙන් මිදෙන්න තත් කරන්නේ කොහොමද දැන් කට්ටිය එකතුලා ගහන ඔයාට දැන් මේකෙන් මිදෙල යන්න ඔයා හිතනවද ඔය තාටිය ගහපු දෙන් ඇඟේ අමාරු ගියාම දුවනවා කියලා හිතනවද නැහැ වැටි වැටි දුවනවනේ නේද හිස ගිනි අරන් කොණ්ඩෙට ගින්දර ඇවිලිලා ඒ ගින්දර නිවන්න තත් කරන්නේ කොහොමද පොද්ද බලවිල්ලද පදුරු ටිකක් ගෙන් බීලාද නෑනේ ඔළුව ගල කැඩගෙන හරි නිවා ගන්න නේද නේද සක්කාය දිට්ඨි ප්‍රහාණය මේ සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරපළ සතෝ වික්ඛු පරිබ්බති ඒකයි මම මගේ වික්ෂුණු හඳුලට කියන්නේ බුදුහාමුදුරුවෝ මොකද එක දෙවි කෙනෙක් කියලා කිව්වා හිස ගිනිගත්තු එකින් නිවන ලෙස කාමරාගේ නැති කරන්න ඕනේ කියලා මම කියනවා ස්වාමීනි කියලා. එයා බුදුහාමුදුරුවෝ කියනවා නෑ දෙවි. මං කියන්නේ ඒක නෙමෙයි. මං කියන්නේ සක්කාය දිටි නැති කරපල්ලා කියලා. ඒ කියන්නේ සෝතාපන්න වෙන්න කියලා. මොකද සෝතාපන්න වුණා කියලා කියන්නේ ආය අපාගත වෙන්නේ. අපාගත වෙන්නේ කියන එක තුළ පොඩි නිදහසක් තියෙනවා. ලේසින් හිතන්න එපා අපාය සියොත් ආයෙ මෙහෙට එන්න. පෙරේතේ කුණොත් කාගේ පිහිටද්ද? මේිට බුදුවරු මං හිතන්නේ එක 12කට විතර උඩදී අපේ බුදුහාඳුරන්ට බුදුවරු 12කට විතර උඩදී අපාගත වෙච්ච පිරිසක් තමයි අපේ බුදුහාඳුරන්ගේ කාලේ බිම්බිසාර රජුරුවන්ට පෙරේතේ වශයෙන් පෙනී සිටියේ. දැන් පොඩි කාලයක් අපායේ ඉඳලද බුදුවරු 12ක් විතර ලෝකේ පහළ වෙනකන් අපායේ. දැන් ලේසිද වැඩි කරන්න කලට පව් මිහිරිය මේසේ විදින කලත දුක් දැඩි වේ ගිනිසේ එන බොහොම පරිස්සමින් ජීවත් වෙන ඔබ අතින් කිසිම පාපයක් වෙන්න දෙන්නේ නැහැ. මේ වෙන හැම පාපයකටම අපිට ලොකු දඬුවමක් තියෙනවා. හැබැයි ඔබ සෝතාපන්න ඵලයටපත් වෙනකොට ඔය පාපේට මේ පාපේ නිසා ලැබෙන දඬුවමට නෙමෙයි ඔබ පව් කරන්නේ. මේ අනිත්‍ය දුක් අනාත්ම වෙච්ච ලෝකේ මේ පාපේ කළා මක් කරන්නේ ඔන්නෝම නිසායි. ඒක නිසා ඉක්මනට සෝතාපන්න ඵලයට එන්න මහන්සි වෙන්න ධර්මයේ ශ්‍රවණය කරන්න අවබෝධ කරන්න. සමහර ඔබ දන්නේ නැහැ ඔබ මැරෙනවා සෝතාපන්න වෙලා. ඒක තමයි ඔබ මේ ලෝකේ ලබන බුදුහාමුදුරුව කියනවා සක්විති රජ පදවිය සිය වතාවක් ලැබෙන උනත් වඩා. සක්විති රජුගෝ කියන්නේ කවුද? මුළු ලෝකෙතම රජුරු. සක්ව දේවේන්ද්‍ර පදවිය සිය වතාවක් ලැබෙන උනත් වඩා. සෝතාපන්න ඵලයේ උතුම් කියලා. ඇයි? සක්ව දේවේන්ද්‍රටත් පුළුවන්. අපහාය. එකම ගැළවෙමු තියෙන්නේ. සෝතාපන්න ඵලෙ විතරයි එකම නිදහස. වෙන කිසිම නිදහසක් නැහැ.
දැන් දෙවිවරු ඉන්නවනේ දැන් අපි දෙවියන්ට පින් දෙනවා කියන්නේ දෙවියන්ට මනුෂ්‍යාත්මය ලබාගෙන පින් ආගෙන නිවන් දකින්නවා කියලානේ නේද? ඉතින් දෙවිවරුන්ට පින් කරන්න බැරිද? දෙවිවරුන්ට පින් කරන්න බෑ නේද? ඒ අංගවිකල දෙකෝ ඉතින් අපි දෙවියන්ට පින් දෙන්නේ ඒගොල්ලන්ට පින් ලබා ගන්නත් මනුෂ්‍යාත්මයකට එන්න ඕනේ කියලා කියනවා නේද? අම්මට පින් දෙන්නේ නැද්ද? ඒ අම්මට පින්නේ මනුසාත්මයක් ලබා ගන්නදයි හිතන්න. බොහොම හොඳ ප්‍රශ්න, බොහොම හොඳ ප්‍රශ්න. සමාජයේ තියෙන මිත්‍යා මත මිනිස්සු හිතන් ඉන්නේ දෙවරු කියලා කියන අංග විකල මන්ද බුද්ධික ජාතියක් කියලා. පින් කරන්න බැරි, ධර්මය අවබෝධ කරගන්න බැරි අනේ වගේ ජාතියක් කියලා. දෙවියන්ටත් ගොඩාක් උඩ ඉන්න කොටසක් තමයි බ්‍රහ්මයෝ කියන්නේ. තන අනාගාමී තලයේ ඉන්න මොන බ්‍රහ්මයාද? නේ මේ සුද්ධාවාස කියන දිව්‍ය ලෝක. අවිය අතප්ප සුදස් සුදස්සි අතනිට්ඨ කියන බ්‍රහ්ම ලෝක පහේ. ඉන්න මොන දේවල්? අනාගාමී වෙච්ච අය. අනාගාමී වෙච්ච අය. දැන් මොකද ඉන්නේ? දැන් ඔයගොල්ලෝ ඒගොල්ලන්ට පින්නන නිවන් දැකේ. ඒගොල්ලෝ ආයි මනුස්සය වෙනවද? කා දැක්ක? නෑ අනාගාමී වෙලා ඒගොල්ලෝ නායි ආයි කාම ලෝක වලට එන්නේ නෑ. කාම ලෝක 11ක් තියෙනවා. දිව්‍ය ලෝක 6යි. සතර අපායයි. මනුස්ස ලෝකේ. එතන ගියද? සාතුම් මහරජිකේ තාවදීන්සේ යාමයේ තුසිතේ නිම්මානවතිය පරිනිම්මිත වදවත්ති. ඕක තමයි දිව්‍ය ලෝක 6. නරකය තිරිසං යෝනිය ප්‍රේතනිකාය අසුරනිකාය. ඔයගේ හතර තමයි අපාය. සතර අපාය. මනුස්ස ලෝකේ. එතන ඔක්කොම 11යි. ඕක තමයි කාමාවචර ලෝක. කාමයේ පදනම් කරගෙන මැරෙන කෙනා. කාමයේ කෙරෙහි චන්දරාගය ඇති කරගෙන මැරෙන කෙනා. ඒ උපත වේ ලෝක 11යි සිද්ධ වෙනවා. හරි. එතකොට අනාගාමී ඵලයටපත් වෙන්නේ ඒගොල්ලෝ ඉන්නකොට රූපාවචර බ්‍රහ්ම ලෝකවල. හරිද? එතකොට අපි ඒගොල්ලෝ මේ දෙවිවරුන්ට පින් දෙන්නේ ඇයි? ආය මනුසාත්මකයට ඇවිල්ලා නිවන් අවබෝධ කරගන්නද? නෑ. දෙවිවරුන්ට නිවන් අවබෝධ කරන්න පුළුවන්. නිවන් අවබෝධ කරගන්න බැරි එක දේව කොට්ටාසයක් ඉන්නවා. ඒගොල්ලෝ අසඤ්ඤ තස්ස කියන බ්‍රහ්ම ලෝකේ ඉන්න දෙවිවරුන්ට නිවන් අවබෝධ කරන්න බෑ. ඇයි හේතුව? ඒගොල්ලන්ට සිතක් නෑ. අසඤ්ඤ තස්ස කියන්නේ ඒකයි. අසඤ්ඤතස්ස කියලා බ්‍රාහ්ම අසඤ්ඤතස්ස භාවනාව කියලා භාවනා ක්‍රමයක් තියෙනවා හින්දුන්ගේ. කිසි දෙයක් ගැන හිතන්න නැතුව ඉන්න එක. සමහර ඒකත් නිවන කියලා කියනවා දැන්. නිරෝධය. නිරෝධ සමාපත්තිය නිවනයි කියලා කියන අයත් ඉන්නවා දැන්. අලුතෙන් හැදීගෙන එනවා මේ මොකක්ද? පාලේතර පාදිකල දෙනවා දැන් අපි දෙවිවරු කියලා දැන් අපි විෂ්ණු කතර ගන්න එහෙම ඉන්න දෙවි අපි දෙවිවරු කියනවානේ. එතකොට දැන් ඒ දෙවිවරුන්ට පින් දෙනවනේ. ඒ දෙවිවරු අයිති වෙන්නේ මොන නේ? ඒගොල්ලෝ ගොඩක් දුරට අයිති වෙන්නේ තාවතින්ස කියන දෙවිවරුන්ට. සතරවරම් දෙවිවරු කියලා අහලා තියෙනව නේද? ඔය සීවලි හාමුදුරන්ගේ පින්තූරේ හතර පැත්තින් ඉන්නේ. ඔව්. ඒගොල්ලන්ගේ දෙවිවරුන්ගේ තමයි පළවෙනි දෙවිවරුන් විතාතුම් මහරජාගේ. දෙර්ණ තලපටන් 240,000ක් යදුන්මත් පීඨ ලෑවු චාතුම් මහරජිකේ කියලා කියන්නේ. මේ පොළවේ ඉඳලා 240,000. ඒ කියන්නේ 42,000. යදුන 42,000. යදුන කියන වචන හැතම 8,000ක් හරි ඒ වගේ ගන්න. උඩ තමයි අදී බලෝගේ තියෙන. එතෙන් පටන් 240,000ක් යදුන්මත් පිහිටියා වූ තාවතින්සේ. ඔන්න දිවලෝක දෙකට තමයි සක්‍රදේවේන්ද්‍රයේ අධිපති. සක්‍රදේවේන්ද්‍රට දිවලෝක 6ම අධිපතිකමක් නැහැ. ඔය දිවලෝක දෙකේ තමයි අධිපතිකම් කරන්නේ. එතන ඔය දිවලෝක දෙකේ තමයි ඔය කියන දෙවරු ඉන්නේ. අනිත් දෙවරු මා ඊට වඩා මහා මහේශාක්‍ය දෙවරු අනිත් අය. අනිත් දිවලෝක වල ඉන්නේ. ඒ අපි ගිහිල්ලා දැන් ඔය දෙවිවරුන්ට අපි යම් යම් දේවල් ඉල්ලනවා. ඒ ආශිර්වාද ඒ විදියටම ලැබෙනවා.
අපි ඒගොල්ලන්ට පින් දීලා අපේ පින් දීලා අනුමෝදන් වෙන්න කියලා අපි පින් අනුමෝදන් වෙනවා කියන්නේ මොකද්ද අනුමෝදනයටපත් වෙනවා මෝදනය වෙනවා කියන්නේ සතුටුයි ඔබ කරපු දෙයට අනුව සතුටටපත් වීම තමයි පින් අනුමෝදනාව කියලා කියන්නේ ඔබ හොඳ දෙයක් කළා ඔබ මෙතන කියනවා මම ලොකු දානයක් දුන්නා කියලා ඔබ ඒක විග්‍රහ කළාම අපි හැමෝම සතුටටපත් වෙනවා අන්න අපි මේ පින් අනුමෝදන් කරනවා ඒ මහත් වූ ශ්‍රද්ධාවකින් අපි මේ පින් අනුමෝදන් කළා ඔබ අනුමෝදන් කළා අපි අනුමෝදන් වුණා ඒකින් ඔබටත් පින් සිද්ධ වුණා අපිටත් පින් සිද්ධ වුණා ඒක තමයි අපි දෙවරුන්ට කරන්නේ අපි හොඳ දෙයක් කළා අපි දෙවරුන්ට කියන අපි මෙහෙම දෙයක් කළා එතන ඒ දෙවරු ප්‍රීතියටපත් වෙනවා හැබැයි ඒකෙන් ඒගොල්ලන්ගේ නිවන සකස් වෙන්නේ නැහැ එලා තියෙන මිෂන් මතයක් තියෙනවා මේ දෙවරු ඉන්නේ අපේ පිණි ඒකම කියන්නේ නේද ज मुम्मेसर මේ පින් අනුමෝද අපි මෙන්න මේ වගේ ධර්මයක් ශ්‍රවණය කළා. ඒ ශ්‍රවණානිසංස. මේ අපි මේ ධර්මය ශ්‍රවණය කරලා ලබාගත්ත පින් ඔබ වහන්සේට අනුමෝදන් වෙන. ඒකෙන් මේ උන්වහන්සේට කිසි දෙයක් වෙන්නේ නැහැ. එතන අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ නැත. ඒ පිනෙන් ඒ දිවරු නිවන් අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරන්න බෑ. ඒක නෑ අපි කියනවා මේ පින් අනුමෝදන් වෙන්න. නමුත් අපි ප්‍රාර්ථනා කරන ඔබ වහන්සේලා දිවම අවබෝධ කරගන්න. මොකද ඔබ මේ කියන දෙවි නෙමෙයි බ්‍රහ්ම නෙමෙයි මොන එකා ගත්තත්. end of the day මොකද්ද තියෙන්නේ? එකම එක සනසුමයි තියෙන්නේ. ඒ මොකද්ද? නිවන. දැන් අපි කියනවා අපි මෙහෙම පිනක් කළා. ඔබ වහන්සේලාත් මේක අනුමෝදන් වෙන්න. ඒ අනුමෝදනයෙන් සතුටු වන්නා වූ ඔබ වහන්සේලා මේ නිරුතුම් වූ නිර්වාණ සාන්තියම සැලසෙන්න. ඒකෙන් කියවෙන්නේ නැහැ ඒ දේවරු දීවියත්වයට පත් වෙලා ඒ ඒ දේවාත්මය තුල ඉන්නේ අපි දෙන පිරෙන් කියලා. ඔබ හොඳ දේවල් කළොත් ඔබ දිව්‍ය ලෝකේ. ඔබ නරක දේවල් කළොත් ඔබ අපායේ. ඒක මගේ මත ඩිපෙන්ඩ් වෙන්නේ අපි තුන් දෙනා තුන් දෙනෙක්. තේරුණාද? ඒ නිසා ඕක තනි කරම බොරු කතාවක්. අපිට වඩා ගොඩාක් ශ්‍රේෂ්ඨ జాතියක් දෙවරු කියලා කියන්නේ. හොඳ මිනිස්සු මැරිලා ගිහිල්ලා උපදින දිව්‍ය ලෝකේ. එහෙනම් අනිවාර්යෙන් එතන මිනිස්සුන්ට වඩා හොඳ තැනක් වෙන්න ඕනේ නේද? ඈ? එතන තමයි වැඩිපුර ධර්මයේ කතා වෙන්නේ. මොකද සමහර දෙවරු ඉන්නවා බුදුහාමුදුරන්ගේ බණ අහපු තාම දිව්‍ය ලෝකේ. සමහර දිව්‍ය ලෝකවලට එක දවසක් කියලා මිනිස් ආයුෂ 100ක්. අවුරුදු 100ක්. එතන දැන් බුදුහාමුදුර පින්නම් බල 2500යි. නාග දෙවියෝ හැමදාම පාත්‍රයක් වැටෙනකොට කියනවලු මොන අදත් බුදු කෙනෙක් බුදු වෙලා එහෙම කියලා කියනවලුනේ මොකද ඒගොල්ලන්ගේ කාලේ චෙට දිගයි නේද මේ හැමදාම පාත්‍රයක් වැටෙනවලු ඉතින් ඒ වගේ දෙයක් තියෙන්නේ ඒ අපි එදා කතා කරා නාග ලෝකය කියන්නේ එදා කිව්වා එහෙමද මේ චාතුරු මහරජිකේ තියෙන එක රාජ්‍ය නාග ලෝකිකය මේ පොළොව යට තියෙන එකක් නෙමෙයි අපි හැම වෙලාවෙම මේ නයි ඉන්න ඒ කියන්නේ දෙවියන් වහන්සේ හදනකොට ඒතර ඒ තිබිලා එක ගෙනාව කියන්නේ අර එක නාග ලෝකිකය නාග ලෝකිකය චාතුරු මහන්සේ සෝමාවතියට ගෙනාවේ නේද සෝමාවතිය ඒකින්
සෝමාවතීටත් ගෙන මේ ඒකනේ සෝමාවතී චෛත්‍යයට කොච්චර හානි කළත් ඒ සෝමාවතී චෛත්‍යයට හානි කරන්න බැරි නාග ලෝකෙන් ආරක්ෂා කරනවා ඒක. වෙනසය කියන්නේ මේ මේක පොතක් තියෙනවා. ඒ යුතුය ගමන කරන නාග රජු නාග කන්‍යා ගෙනා කියලා. අල්ලගස්සක්. එහෙන් ඇවිල්ලා එක්කෙනෙක් අර විස බැඳලා තමයි ඒ කියන්නේ දුටිගම රජුන්ගේ බෙදාගා ඉඳලා එයාගේ ඔක්කොම ඉගෙනගෙන විස බඳින දවස දැනගෙන තමයිලු විස බැඳි. ඒකෙන් බපා කියලා කියනවා. සතර බෙදාට ඉස්සලාම දෂ්ට කළා ඉල්ල පස්සේ ඒ තමයි දුර්වජ්‍ර සිහි මුර්ජාල දාතියෝ සෝමාදී දේවයන් රජනේ හැදී ඕ නෑ ඒක සෝමාවතී චෛත්‍යයට ඔව් ඒක හැබැයි ඒකෙන් තමයි තියෙන්නේ බුදුහාමුදුරන්ගේ දන්ත ධාතුව ඔව් සෝමාවතී මගේ වම් දලදාවනේ නුවර තියෙන නේද අරක තියෙන දකුණු දලදාවක් ගෙනාලා තියෙන මේ මෙහෙන් ගෙනාවේ මේ සාමණේරයන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේ නම සුමන කියන සාමණේරයන් වහන්සේට ගෙන බිදු මාතරණ සත්‍ය මම හිතන්නේ චී රුවන් වැලිසායටයි ගෙනාවේ කියලා නෑ ඒක ගෙනාවේ සෝමාවතියට ඒක නිසා තමයි අදටත් සෝමාවතියේ ෆොටෝ ගැහුවම සමාන වෙලාවට නාග පෙරහැරවල් යනවා පේන්නේ ඒ තරම් ખાસකමක් තියෙන තැනක් සෝමාවතිය කියලා කියන වලින්න තාම වඳිනවනේ තියෙන සලි අතරට ගත්ත කොහෙද බෙටයස් හැමදාම වඳිනවනේ ඒක නිසා මේ වැරදි අවබෝධයක් ඉන්න එපා දෙවිවරු ඉන්නේ අපේ පිනෙන් කියන එක පින් දෙන්න කට්ටිය කියනවා කතරගම දේව සිංහල එක කියන්නේ අපේ කෙනෙක් කියන කියලත් හැඟීමක් තියෙනවා දෙමළ සිංහල කතරගම දේව කියලා කියන්නේ මේ අද ඊ ආපු කෙනෙක් නෙමෙයි හතරේ කියන්නේ දේව සේනම් වෙන්නේ යක්ෂ සේනාධිපති කෙනෙක් එක පැත්තකින් සාතුරු මහ රජාගේ දිව්‍ය ලෝකෙන්නේ යක්ෂ සේනාධිපති කෙනෙක් ඒ වගේම දේව සේනාධිපති කෙනෙක් මහා බල සම්පන්න කෙනෙක් මේ හිතනවා ඉතින් මේ ලවලා මේ සිංහල එක්කෙනෙක් මෙහෙමයි නැත්නම් දෙමළ එක්කෙනෙක් මෙහෙමයි කිය කි ඉතින් කියනවා නමුත් ඇත්ත தත්වයක නෙමෙයි ඇත්ත தත්වය ඔය කියන එක නෙමෙයි දිව්‍ය ලෝකේ තරම් මේ බණ කතා කරන තැනක් නැහැ මනුස්ස ලෝකේ කොහෙවත් හොයාගන්න මොකද දිව්‍ය ලෝකේ බ්‍රහ්මය බහැල බණ කියනවා අනාගාමි වෙත් බ්‍රහ්මය මේ පෘථිවියට බහැල බණ කියයිද නෑ අර උඩින් ඉඳලා පාත් වෙලා ඒගොල්ලන්ට බණ කියනවා ඉතින් කොච්චර වාසනාවන්ත දැනද ඒක වහ වහ නිවන් අවබෝධ කරගන්න බැරි වුණොත් එතනට යන්න ඕනේ ඉතින් මේ මේ මාර්ගය තුල ගියොත් උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති මේ මාර්ගඵල ලබා ගන්න බැරි වුණොත් අඳුමතරේ බ්‍රහ්ම ලෝකේ කරි ගිහිල්ලා උපදිනවා. ඉතින් මේ 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 තුල යන්න. ආයි මනුෂ්‍ය ලෝකේ නම් උපදින්න හදන්න එපා. අපේ මේ අපි කියන මනුෂ්‍ය ලෝකේ ඒ දිව්‍ය ලෝකේ ඔක්කොම ගත්තම ඒ වගේ චක්‍රවාට දහස් ගණන් තියනවා කියන කතාවක්ද? තියෙන පුළුවන්. මේ විශ්වය කියන එක පරක් පරක් මැදි දෙයක්. ඒක ගැන මා දේශනා කළම තියෙනවා නේ. අදහස් ගැලපෙනවා නම් ඉබේම අපි දෙගොල්ලෝ සමීප වෙනවා නැත්තම් නෑ ඔකට තමයි කියන්නේ ගතියට ගතිය ගැලපෙනවා බුදුහාමුදුරුවෝ පෙන්නනවා ආනන්ද අර බල ප්‍රඥාවන්ත භික්ෂූන් ගොඩාක් වට කරගෙන ඉන්නේ කාවද සරියුත් මහරහතන් වහන්සේ තමයි ඉර්ධිමත් භික්ෂූන් වහන්සේලා වට කරගෙන ඉන්නේ කාවද මුගලන් මහරහතන් වහන්සේ විනයදර භික්ෂූන් වහන්සේලා වට කරගෙන ඉන්නේ කාවද උපාලි මහරහතන් වහන්සේ බලන්න ගතියට ගතිය ගැලපෙන හැටි
අන්න ඒ වගේ ඔබට දෙවියන්ගේ පිහිට ඕනේ නැහැ ඔබ තුල තියෙන්න ඕනේ දේව ගති අන්න එතකොට අර ගතියයි මේ ගතියයි ගැළපෙනවා අන්න එතකොට ඔබට අර දෙවියන්ගේ ආකර්ෂණය ලැබෙනවා ඔය ගති දෙක ගැළපෙන්නේ නැතුව ඔබ පූජාවට්ටි කෝටියක් දීවත් ඔබට දෙවියන්ගේ ආකර්ෂණය ගන්න බෑ ගතියට ගතිය ගලපගත් ඔබට පෙරේත ගති තිබ්බොත් මේක දෙට පෙරේත වෙයි ගතියට ගතිය ගලපෙනවා ඔබට දෙවරු ඕනනම් ඔබ තුල දේව ගතිය ඇති කරගන්න ඔබට පෙරේත ඕනේ නම් පෙරේත ගතිය ඇති කරගන්න යක්ෂය ඕනේ නම් යක්ෂ ගතිය ඇති කරගන්න ඒ ගතිය හරි ඒක හරි කාන්න මකයි ඒක ඇට්‍රැක්ට් වෙනවා අපි නොදැනුවත්වම ඇට්‍රැක්ට් වෙනවා මොෂියම තීර කියනවා නේ දේව ගණයයි මොෂ්‍ය ගණයයි රාක්ෂ ගණයයි දිව්‍යම් පස්සේ යන්නේ කියලා දිව්‍යම්ගෙන් උද්දව ගන්න බලාපොරොත්තු මේ අපේ මිනිස්සු මේ තරම් මේ නැඹුරු වෙලා තියෙනවා ඈ ඩිපෙන්ඩ් වෙන්නේ ඔය මත ඩිපෙන්ඩ් වෙන්නේ ඇයි මෙච්චර ඇයි කියලා ඔව් ඔතන වෙලා තියෙන්නේ මේකයි පිළිසරණක් හොයන කොහොම හරි අර තමන්ගේ දේ කරගන්න තමන්ට ලොකු ආත්ම විශ්වාසයක් නැහැ මේකයි දෙවිවරුන්ට කරන්න පුළුවන් දේවල් තියෙනවා තමන්ට අමනුෂ්‍ය බලවේගයකින් ප්‍රශ්නයක් තියෙනවනේ ඕක ස්ටීව් ජොබ්ස්ටවත් බිල් ගේට්ස්ටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ලෝකයෙන් කරන්නේ නේද දැන් අපි හිතමු ලෝකේ ඉන්න ධනවත් මෙහි ඉන්න ධනවත් මේ කෙනා ලක්ෂ්මී මෙතන හරි ආ එයාට අමනුෂ්‍ය ප්‍රශ්නයක් තියෙනවා දැන් එයාගේ සල්ලි වලට පුළුවන් දෝක නැති කරන්නේ බෑ ඒකට දෙවියන්ගේ ආශිර්වාදය ඕනේ හැබැයි එයා සල්ලිකාරයෙක්ුනේ දෙයියෝ දීලා නෙමෙයි එයා මහන්සිලා වැඩ කළා දැන් දෙවියන්ගෙන් ගන්න ගතියුදු දේවල් තියෙනවා ඒන අමතර දේවල් හොයන්න යන එක තමයි මිනිසුන්ට තියෙන ප්‍රශ්නේ කක්ක යන්න තියුණාම දෙවියන්ට පූජා වට්ටිය කියලා දෙන කක්ක යන්න කියලා එතකොට බඩ යන මේ තත්තු තමයි වෙරනේ හැම දෙයකම දෙවියෝ ඒකයි ඔය තියෙන ගැටලුව ඒක හිතන්නේ නැද ඒක self confidence අධිකම දුන්නා ආත්ම විශ්වාසය අධිකම නමුත් ආත්ම විශ්වාසය කොච්චර තිබ්බත් දෙවියන්ගෙන් ගතියුතු දේවල් තියෙනවා ඒ ටික ගන්න ආත්ම විශ්වාසය කෝටි ගණන් තිබ්බත් බෑ නේද නේද අමනුස්සයෙක්ගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා සමහර දෙනා අපේ ડોක්ටර් නේ බලවේග වලින් ගන්න පුළුවන් දේවල් තියෙනවා අමනුස්සයෙක් ඉන්න අල්ලලා පොලේ ගන්න මිනිස්සු එහෙම කෙනෙක්ගෙන් බාධාවක් ආවොත් අපිට කොච්චර සල්ලි දීම්බ බේරෙන්න පුළුවන්ද බෑනේ එතකොට අපිට දෙවියන් ඕනේ ඉතින් අර හැම දෙයකම ඉතින් අ දෙවියන් ගාව ගන්න කියලා තමයි ඔය කියන ප්‍රශ්නේ තියෙන්නේ අර දෙවියෝ කියන්නේ අර බලම් පිටින් ටික හොදලා දෙන අයගේ තත්ත්වෙට වැහැලා තියෙන්නේ ඒ කියන්නේ මම හිතන්නේ ගොඩක් ලංකාව ලංකා වගේ රටවල් ගත්තත් මම කියන්නේ ඉතින් දන්නේ නැහැ නේද තණ්හාව වැඩිකම හින්දාද නෙමෙයි මට මේක ඕන අර කොහොමද ඒක ඕන මේක ඕන ඒ කිලේ පස්සෙම ගිහිල්ලා යදලා ඒ කියන්නේ අවශ්‍ය දෙයට නෙමෙයි හැම දෙයක්ම අවශ්‍ය දෙයට හැම දෙයකම ඔව් ඒක කාර්යයත් එක්කම නේ තණ්හාව මූලිකයි ඉතින් ඔය ඕනෙම දෙයකට අපි එතනින් ආවොත් පොඩ්ඩ ප්‍රතිසම් උපාදින කතා කරන්නේ නම් තණ්හාව කපු ඉඳලා ඉන්දියන් සාගරෙන් ටිකක්ද සාගරෙන් මේ කතා කරන්නේ මාතෘකාව තමයි සප්තමහා සාගර ඒක තමයි මාතෘකාවට ආවේ සප්තමහා සාගරේ දැන් ඔබට ඕනේ කොතනින්ද කියලා කියන්න. මොකද නැත්තම් අපිට තව නවත්තර දැනීම පටන් ගමුද? තව අවුරුදු 3ක් විතර කතා කරලා. සුදුසිත්ය ප්‍රතිසංසිත්ය ගැන. ඒ කියන්නේ නැවත විඥාණය හට ගැනීමෙන් කොහොමද වෙන්නේ කියලා. ගැටෙන් අල්ලගන්නේ බබේ.
එතන එතනදි තියෙන්නේ මේකයි. එතන තියෙන්නේ පරිච්ඡේදපාදයේ අන්තිම කෙළවරේ තියෙන බවයි ජාති. බවයි ජාති. හරි. එතකොට ඔය කියන්නේ බව. බව කියනකොට එක එක බවයන් තියෙනවනේ. හරි. දැන් නිදිමත බව. හරි. දැන් නිදිමත බවට එනවා මොකද්ද? නිදිමත ජාතිය ඊළඟට. දැන් බව කියලා කියන්නේ යම් කිසි උපතක් පිණිස කර්ම සකස් වීමට. බව. එතකොට දැන් කම්මැලි බව ආව ගම මොකද වෙන්නේ? කම්මැලි ජාතිය හට ගන්නවා එතන. හරි එතකොට ඒ කම්මැලි බව හටගත්තේ ඇයි? කම්මැලි බව ඒ කම්මැලි කියන දේ උපාදාන කරගත්ත නිසා. උපාදාන කරගන්නවා කියන්නේ. උපාදාන වෙනවා කියන්නේ. උපාදාන වෙනවා කියන්නේ උප ආදාන. ඒකත් එක්ක බැඳිලා යනවා. ඒකත් එක්කම බැඳිලා යනවා. උපාදාන. උපාදාන උනේ ඇයි? කම්මැලිකම කියන එක අල්ලගත්තා. ඒ තණ්හාවටපත් වුණා. හරිද? තණ්හාව තමයි උපාදාන වෙන්නේ. තණ්හාව කියන්නේ මොකක්ද? යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාගලාගත తත්‍ර తත්‍රාభినන්දනි. මේ තණ්හාව පුනර්භවය ඇති කරන ඒ ඒ තන්හි ඇති වෙනවා. තන්හි හා වෙනවා. තණ්හා කියන්නේ ඒකයි. තන්හි හා වීමට ඒ ඒ තන ඇලෙනවා. ඒ ඒ තන හා වෙනවා. තණ්හා. එතකොට ඔය තණ්හාව තමයි ඕනෙම තැනකින් තණ්හාවකට ආවම ඔය තණ්හාවත් එක්ක ඊට පස්සේ බැඳිලා යනවා. ඒ බැඳිලා ගිහිල්ලා ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න අර භවය සකස් වෙනවා. භවය. එතකොට මොකද්ද? කර්මයේ පිණිස, sorry, උපත පිණිස කර්ම සකස් වෙනවා. ඒ කර්ම සකස් වෙන්නේ මොකද? අර බැඳිලා යාමත් එක්ක. ඊට පස්සේ ජාති හටගන්නවා. ජාති හටගත්තාම එතනින් එහාට මොකද වෙන්නේ? ජරා, ව්‍යාධි, මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස් උපායාස ඔය ටික ඔක්කොම යනවා. එතකොට ඕක පටන් ගන්නෙ කොහෙන්ද? අවිද්‍යාවෙන්. අපි අවිද්‍යාව නිසා තමයි ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ නැතිකම නිසා තමයි අපි මක් කරන්නේද? සංඛාර වඩන්නේ. අන්න අවිද්‍යා පත්‍ය සංඛාර. සංඛාර කියන්නේ මොනවද? මම මේ හැම එකක් ගැනම කෙටියෙන් මේ කියාගෙන යන්නම්. සංඛාර කියන්නේ මොකක්ද? සංකතේ අභිසංස්කරණය කරන හේන් සංඛාර කියනවා. සංකතේ අභිසංස්කරණය කරන. සංකතේ කියන්නේ ඉපිලි ඉපිලි මෙරි මෙරි යන මේ භව ගමන. මේ භව ගමන දීර්ඝ කරවන තමයි මේ සංඛාර කිය පහළ වෙන්නේ. සංඛාර කියන්නේ ඒකයි. ඒ කියන්නේ නිර්වචනක නිසිත විදිය වගේද නැහැ. ඔව් කිලිටි වෙච්ච සිතුවිලි. එතකොට ඒකේ තියෙනවා තුනක්. එකක් පුඤ්ඤාභි සංස්කාර. අපුඤ්ඤාභි සංස්කාර. ආනින්ජාභි සංස්කාර. ඕවා තමයි ඔය තුන තමයි තියෙන සංස්කාර තුනට. දැන් පුඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ පින් සිතුවිලි. අපුඤ්ඤාභි සංස්කාර කියලා කියන්නේ පව් සිතුවිලි. ආනින්ජාභි සංස්කාර කියලා කියන්නේ රූපාවචර අරූපාවචර ලෝකවල උපදින්න තියෙන සිතුවිලි. දැන් හිතන්න මෙහෙම. ඔබ අරූපාවචර ධානයක් වඩනවා. එතකොට ඔබට තියෙන මොකද්ද? ආනින්ජ අභිසංස්කාර. ඒකිනුත් වෙන්නේ මොකද්ද? සංකතේ අභිසංස්කරණය වෙනවා. ඒ කියන්නේ මේ භව ගමන තව ඉදිරියට ඇදෙනවා. මොකද ඔබ
බ්‍රහ්ම ලෝකේ කියලා ඉපදුනා කියලා භව ගමන නතර වෙනවද? නැහැ. ඒක ඉදිරියට යදිනවා තමයි. right? එතකොට පව් කළොත් ඔබ හරකෙක් මරනවා. මම හරකෙක් මරන සිතුවිල්ල පහළ වෙනවා. දැන් දැන් මොකද? අපුඤ්ඤාමි සංස්කාරය. ඒකලොත් මොකද වෙන්නේ? භව ගමන දුක්ඛිතව දීර්ඝ වෙනවා. මේක right? ඔබට දානයක් දෙන්න හිතෙනවා. දැන් මොකද ආවේ? පුඤ්ඤාභි සංස්කාරය භව ගමන හොඳින් දීර්ඝ වෙනවා කොහොම හරි වෙන්නේ මොකද්ද මේ භව ගමනේ ඉදිරියට යාම සංඛාර කියන්නේ ඔන්න ඔවට එතකොට ඔබට සංඛාරය අවිද්‍යාව නිසා තමයි අපි සියලු සංඛාර අපි ගන්නෙ සියලුම සංඛාර ගන්නෙ මොනෙන්ද අවිද්‍යාව නිසා අපි අවිද්‍යාවෙන් තොර වුණා නම් අපි ඔය එකදු සංඛාරයක්වත් ගන්නෙ දැන් බලන අවිද්‍යාව නිසා අපි සංකාර ගත්තා සංකාර වලින් අපි එන මොනවද විඥාන අන්න සංකාරේ නිසා හට ගන්න මොකද්ද විඥානය විඥානේ උපදින්නේ කොහෙද විඥානේ කියන්නේ සිතට සිත කොහෙද තියෙන්නේ ඒකනේ කියන්නේ දුරංගමං ඒකතරං අසරීරං ගුහාසයං දුරය ගමන් යනවා තනියෙන් හැසිරෙන්නේ සිත් දෙකක් කර හැසිරෙන්නේ නැහැ අසරීරං ශරීරයක් නැහැ ඒකට ගුහාසය මේක ඇතුලේ කොහේ හරි ඉන්නවා බුදුහාමුදුරුව කියන්නේ මේ සිත ගැන යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධන මෙන්න මේ සිත හරිව දමනය කරගත්තොත් මාර බන්ධනින් මිදෙනවා එතකොට ඔන්න ඔය කියන හිත තියෙන්නේ කොහෙද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි දන්නවා ඔය සිත උපදින තැන. කොහෙද සිත උපදින්නේ? ගැටෙන තැන. ඔව්. ගැටි. එකක්. එකක්. සිත උපදින තැන ඔක්කොම තියෙන හයක්. ඒක පන්තිනේ. ඇහැ කන දිව දස. නාසය දිව ශරීරය මනස ඔන්න ඔය කියන තැන් හයෙම ඔය කියන සිත හට ගන්නවා ඔය කියන විඥානය එතකොට දැන් බලන්න අවිද්‍යා පත්‍ය සංඛාර අර අවිද්‍යාව නිසා චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා අපි සංඛාර වෙලා ඒ සංඛාරය නිසා ඒ තදාල විහිත් සිතක් පහළ වෙනවා උදාහරණයක් ගමු ඔබට හිතෙනවා අරක්කු ටිකක් බිව්වා නම් හොඳයි නේ අන්න ඒකට සිතත් පහළ වුණාට අංජාල අරක්කු බොරවා කියන සිත අර සිතුවිල්ලත් එක්කම පහළ වුණා විඥාන පත්‍යා නාම රූප අන්න දැන් නාම රූප දැන් පේන්න පටන් ගන්නවා මොනවද ඔන්න දැන් ඔය පේනවා බාහිර එක පේනවා බොනව කොට තියෙන ෆීලිං එක එනවා ඔව්ද නැද්ද එනවා හරිද මීල යාළුවත් එක්ක කය දාන එක පේනවා හරි අන්න නාම රූප පත්‍ය පස්ස නෑ සෝරි නාම රූප පත්‍ය සලායතන අන්න ආයතන හය පටන් ගන්න ආයතන කියන්නේ මොනවද ඉන්ද්‍රියන් ආයතන කියන්නේ සලායතන කියන්නේ මොකද? සලායතන මේක හරීම ගැඹුරු දෙයක්. දවසක අපි එක දවසක් දාගෙන විතරක් කතා කරල යුතු දෙයක්. සලායතන කියන්නේ ආයතන 6ද? ඔව්. ඔය සලායතන කියන්නේ ආයතන 6. මොනවද ආයතන 6? ඔව් මෙහෙමයි. දැන් ඔය අසකන නාසය දිව ශරීරය මනස කියලා උගන්වන පිරිසක් ඉන්නවා. සලායතන කියන්නේ නමුත් ඒක වැරදි. සලායතන කියලා කියන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස නෙමෙයි. බලන්න කොච්චර මුලාවකද මිනිස්සු මේ ධර්මයේ කතා කරන්නේ කියලා. මම ඒක ඔප්පු කරලා පෙන්නන්න. හරි. දැන් බුදුහාමුදුරුවෝ කිව්වනේ අවිද්‍යාව නැති කළොත් සංඛාර නැහැ.
සංකාර නැති කළොත් විඥාන නැහැ. විඥාන නැති කළොත් නාම රූප නැහැ. නාම රූප නැති කළොත් සලායතන නැහැ. හරි? එතකොට සලායතන කියලා කියන්නේ අස කන නාසය දිව ශරීරය මනස නම්. ඕගලන්ට හොඳටම විශ්වාසයි නේද? බුදුහාමුදුරන්ට අවිද්‍යාව නැහැ කියලා. හොඳටම විශ්වාසයි නේද බුදුහාමුදුරන්ට අවිද්‍යාව නැහැ කියලා? ඒකවත් විශ්වාස නැද්ද? විශ්වාසයි නේද? එහෙනම් බුදුහාමුදුරන්ට අවිද්‍යාව නැත්තම් බුදුහාමුදුරන්ට සංකාර තියෙනවද? නැහැ. සංකාර නැත්තම් බුදුහාමුදුරන්ට විඥාන තියෙනවද? තියෙනවද? නැහැ. විඥාන නැත්තම් බුදුහාමුදුරන්ට නාම රූප තියෙනවද? නැහැ. නාම රූප නැත්තම් බුදුහාමුදුරන්ට සලආයතන තියෙනවද? නැහැ. සලආයතන කියන්නේ අසකරණාසි දිවසාරගේ මනස නම් බුදුහාමුදුරන්ට ඇස් දෙකක් තිබෙන්නේ නැද්ද? සිද්ධාර්ථ කුමාරයා බුද්ධත්වයට පත් වීමෙන් ඇස් දෙක නැතිලා ගියද? හ්ම්? කන් දෙක නැතිලා ගියද? නාසය නැතිලා ගියද? කට නැතිලා ගියද? නැහැ. එහෙනම් සලආයතන කියලා කියන්නේ ඔය කියන ඉන්ද්‍රිය හය නෙමෙයි. ආයතන කියලා කියන්නේ මොනවද? ආයස්ථාන, එකතු වෙන ස්ථාන. ඇස විතරක් නෙමෙයි. ඇස රූපේ චක්කු විඤ්ඤාණය. ඔය ඔක්කොම එකතු වෙන තැන තමයි මොකක් කියන්නේද? ඔය කියන ආයතනය හැදෙන්නේ. ආයස්ථාන. ආයතන කියලා කියන්නේ එකතු වෙන ස්ථාන. මේක තනි මේ ඇහැ නෙමෙයි. එතකොට ඇසයි රූපයයි චක්කු විඤ්ඤාණය. ඔය තුනම එකතු වෙලා තමයි ඔය කියන ආයතනය හැදෙන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේට විඤ්ඤාණය නැති නිසා ඇසයි රූපයයි එකතු වුණාට ඔය කියන ආයතනය හැදෙන්නේ නැහැ. බලන්න කොච්චර ලොජිකල්ද කියන්නේ. තථාගත ධර්මයේ වෙන මොකුත් නෙමෙයි. මගේ මත නෙමෙයි. තථාගත ධර්ම. හරි? එතකොට දැන් මොකද වෙන්නේ? ඔන්න සලආයතන. හරි? එතකොට මොකද දැන් අපි කියන්නේ? ඔන්න බාරගෙන ගියා. දැන් අර නාම රූපත් ඔක්කොම දැකලා නාම රූප පත්‍ය සලආයතන. ඔන්න දැන් මේ ඉන්ද්‍රිය පහය මොකම් හරය පාවිච්චි කරලා දැන් මේ වැඩේ කරනවා අපි. මම පෙන්නන්නම් භවය සකස් වෙන වෙන කරන හැම ක්‍රියාවකින්ම භවයක් සකස් වෙන හැටි. ලේසි නෑ. පරිසම්පාදේ කියන්නේ මහා සාගරයක්. දවසක් බුදුහාමුදුරුව අහනවා ආනන්දහාමුදුරුව බුදුහාමුදුරුව කාටයිලා කියනවා බුදුහාඳුරනේ පරිසම්පාදේ නම් මට හරිම ලේසියෙන් අවබෝධ වෙනවා. හරිම පහසුයි කියලා. දැන් බුදුහාඳුර කියනවා මාහේවං ආනන්ද අවච. මාහේවං ආනන්ද අවච කියලා තුන් පාරක් කියනවා. ආහා ආනන්ද එහෙම කියන්න එපා. මේ පරිසම්පාදේ කියන ධර්මකාණ්ඩය බොහොම ගැඹුරුයි. මේක අවබෝධ කරගන්න බැරුව තමයි මේ මිනිස්සු කලක අපායත් කලක දිව්‍ය ලෝකෙත් ගිහිලා දුක් විඳලා සැප විඳලා දුක් විඳලා සැප විඳලා මේ සංසාරේ දැරිසරන්නේ. මේක හරිම ගැඹුරු ධර්මයක් කියලා. ඒකට අපිට අවබෝධ කරගන්න ගැඹුරුකම නිසාමද කියලා මාතෘ දිව්‍ය රාජ ප්‍රමුඛ දෙවියන්ටම දේශනා කර අපි ධර්මයේ වශයෙන්. අපි ධර්මයේ රාජ්‍ය පරිසම්පාදනේ. අපි ධර්මයේ කාණ්ඩය නෙමෙයිද නෑ. නෑ. පරිසම්පාදේ තමයි දහම් ගුරුවරයා. පරිසම්පාදේ නැතුව බුදුහාමුදුරු කියන්නේ ඒකයි. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් ධර්මයේ දකිනවනම් ඔහු පටිච්චසමුප්පාදේ දකිනවා. ඒ කියන්නේ යමෙක් පටිච්චසමුප්පාදේ දකිනවනම් ඔහු ධර්මයේ දකිනවා. තථාගතයන් වහන්සේගේ ධර්මයේ පටිච්චසමුප්පාදයි. ඒක තමයි මේන්නේ. එතකොට පටිච්චසමුප්පාදේ දන්නේ නැති කෙනා කවදාකවත් මාර්ගඵලයකට යන්නේ නැහැ. දවසක් පිරිනුවම් මංචකයට බොහොම ලං වෙලා බුදුහාමුදුරුවෝ භික්ෂු පිරිසට අහනවා මම ඔබලාට දේශනා කළා අවිද්‍යාව නිසා තමයි සංකාර ඇති වෙන්නේ. සංකාර නිසා තමයි විඥාන ඇති වෙන්නේ. විඥාන නිසා තමයි නාම රූප ඇති වෙන්නේ. ආදි වශයෙන් විග්‍රහ කළා. මේ පිළිබඳව ඔබට ප්‍රශ්නයක් තියෙනවනම් දැන් අහන්න මගේ. ඒ භික්ෂු පිරිස නිහඬයි. මම අසනීප නිසා
මා වේදන පත් වෙනවා කියලා හිතන්න එපා අහන්න මේ කියලා ඒ ටිකේ දමනවායි ප්‍රශ්නයක් තියෙනවා ඒත් භික්ෂු පිරිස නිහඳයි ඔබට අහන්න බැන්න යාළුවෙක් ලව්ව අස්සවන්න ඒත් භික්ෂු පිරිස නිහඳයි ඊළඟට මේ භික්ෂු පිරිස කතා කරගෙන ස්වාමීනි අපිට මේක ගැන කිසිම ගැටලුවක් නැහැ අපිට මේක හරියාකාරවම අවබෝධ වෙලායි තියෙන්නේ ඒක නිසායි අපි ඔබ වහන්සේගෙන් ප්‍රශ්න අහන්නේ නැත්තේ ඔබ වේදනපත් වෙයි ඉන්සා නෙමෙයි ඒලාගේ ආනන්ද හැඳුනු කියනවා ස්වාමීනි මට හිතන විදිහට නම් මෙතන ඉන්න හැමෝම මාර්ගඵලලාභී කියලා බුදුහාඳුනු කියනවා ආනන්ද ඔබ කියන්නේ ඔබට හිතන විදිහ නමුත් මාගේ ඥාණයෙන් මම දකිනවා මෙතන ඉන්න අන්තිම පහත් කෙනත් සෝතාපන්න ඵලයේ පීඩලා ඉන්නේ කියලා. ඒ කියන්නේ යමෙක් පටිච්ච සමුප්පාදය දකිනවා නම් ඔහු ධර්මය දකිනවා. එතකොට පරිනිර්වාණ සූත්‍රය දේශනා කළේ ඒ වෙලාවේ ඇයි? ඇයි කියන්නේ? කවුරුත් ප්‍රශ්න ඇවිල්ලා නැහැනේ. මොකද ඇහුවේ නැත්තේ දැන් ඔය අවස්ථාවේදී ප්‍රශ්න ඇහුවේ නැත්තේ අවබෝධ වෙලා පටිච්ච සමුප්පාදයේ උන්වහන්සේ ඇහුවේ මොකද උන්වහන්සේගේ ධර්මයේ තියෙන ප්‍රධානම දෙයක් තමයි පටිච්ච සමුප්පාදය යමෙක් පටිච්ච සමුප්පාදය දකිනවා නම් ඔහු ධර්මය දැකලා ඔබට ඊළඟ ආත්මේ කොහෙද උපදින්නේ කියලා බලා ගන්න පුළුවන් ඒකයි කිව්වේ ධර්ම ගුරුවරයා දහම් ගුරුවරයා පරිදි නම් උපාදී ඔබට බලාගත්ත හැකි ඔබ කොහෙද උපදින්නේ කියලා. අපි බල්ලෙක් උපදින විදිහ ගමු. කෙනෙක් ඉන්නවා බලු සංකාර වඩ සමාජ බහාලු ක්‍රියා ගැන සිතුවිලි උපද්දන. හරිද? එතකොට බලු සංකාර නිසා එයාට බලු විඥානය පහළ වෙනවා. ඒක බලු වැඩක් කියන්නේ මොකක් හරි? අපි දමු ඕකේ අපි දමු ස්ත්‍රියක් දූෂණය කරන්න හදනවා හරි දැන් ඔන්න ස්ත්‍රියක් දූෂණය කරන්න ඕනි කියලා හිතුවා හරි ඒ සිතුවිල්ලත් එක්කම අර විඥානය පහළ වෙනවා යාට ඔය විඥානය එකතු වුණාම ඔතනට නාම රූප වහිනවා කොහොමද වහින්නේ දැන් ඒක කරන විදිය ඒකට කරන්න ඕන දේවල් ඔය ඔක්කොම ඔළුවේ දැන් මැවෙනවා ඊට පස්සේ සලායත ඊට පස්සේ අර මොකක් හරි එකක් පාවිච්චි කරලා ඒක විඳිනවා සලායතන පත්‍ය පස්සෝ පස්ස කියන්නේ ස්පර්ශ දැන් අර ස්පර්ශය ඔන්න ලැබුවා පස්ස පත්‍ය වේදනා අන්න අර ස්පර්ශය නිසා එයාට සැප වේදනාවක් දුක් වේදනාවක් උපේක්ෂා වේදනාවක් ඇති වෙන පුළුවන් අර දිහාට සැප වේදනාවක් ඇති වෙන පුළුවන් ඒ වේදනා පත්‍ය තණ්හා අන්න අර අර වේදනාව අර අර සුඛ වේදනාව නිසා ඒ තැන්හි හා වුණා ඒ තැනට ස්ටික්ුණා එයා තණ්හාපත්‍ය උපාදාන ඒකත් එක්ක බැඳිලා ගියා ඒකත් එක්ක බැඳිලා ගියා දැන් අර 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 ආපු දෙයත් එක්ක බැඳිලා ගියා එයා උපාදාන පත්‍ය බව අන්නේ බැඳිලා යාම නිසා නෝදුනේ එයාට භවයක් සකස් වුණා භවපත්‍ය ජාති එහෙනම් අර කරපු බලු සංකාරය ඒ කරපු බලු වැඩේට මෙන්න බලු භවක් සකස් වුණා බලු භවයේ ඊළඟ ඵලය තමයි බලු ජාති අන්න බල්ලෙක් කියලා එක ඔබ කරපු වැඩක් අද උදේ ඔබ කරපු දෙයක් ගිහිල්ලා බලන්න ඔබ අද කීතනක උපදින්න කර්ම සකස් කරගත්තද කියලා ජීවත් වෙනවා කියනක ලේසි නෑ හැබැයි ඔක බෞද්ධයන්ට විතරක් තියෙන එකක් නෙමෙයි
බෞද්ධයෝ තමයි ඔක දකින්නේ. ඔබ බලු සංකාරවදල ඇති. සිංහ සංකාරවදල ඇති. නරි සංකාරවදල ඇති. පෙරේත සංකාරවදල. පෙරේත කියන්නේ පරේ අත. තමන්ට කරන්න පුළුවන් දේ අනිත් අය ලවා කරවා ගැනීම. තමන්ට හොඳටම කරන්න පුළුවන් කම තියෙද්දි අනිත් අය ලව්ව කර ගැනීම. ප්‍රේත සංකාර. දැන් එන්නේ කොහොමද එතකොට? අවිද්‍යාව නිසා ප්‍රේත සංකාරයක් වැඩෙනවා. ඒක නිකන් ප්‍රේත සංකාරයක් කියන්නේ. මොකක්ද නියම ප්‍රේත සංකාරයක් කියන්නේ? Taman හොඳටම කරන්න පුළුවන් කම තියෙනවා. අපි හිතමු. අර කැමර කන්න ගොන්න පුළුවන් කම තියෙනවා. මම බොරුවට සමහර විශ්න ගෙදර වැඩ කාරින් ඔක්කොම අට්ටි කරගන්න. ඔව්. අපි දැන් මෙහෙම එකක් ගමු නැත්තම්. හරි. දැන් ප්‍රෙග්නන්ට් වෙලා. නමුත් වැඩ කරන්න පුළුවන්. නමුත් අම්මා ලව්ව නැහැ ඔක්කොම කරගන්නවා. එහෙමයි දැකලා නැද්ද? හරි එතකොට ප්‍රේත සංකාරයක් ගන්න හරි දැන් මම දන්නේ නැහැ ප්‍රෙග්නන්ට් වෙලා එහෙම මොකුත් දන්නේ නැහැ එතකොට එහෙම වෙලාවක උත්සාහ කරනවා පුළුවන් තරම් අම්මලාගෙන් තාත්තලාගෙන් වැඩ ගන්න. හරි. එනවා මොකද වෙන්නේ? ඔන්න ඒ සංකාරය වැඩුවා. ඊට අදාළ විඥානය පහළ වුණා. හරි. ඊළඟට ඒ විඥානය නිසා අර නාම රූප හට ගන්නවා. ඒ නාම රූප පට ගාලා මානසිකව හටගෙන ඉවරයි. දැන් ওই ටික වෙන්නේ සමහර පොඩි සුළු තත්පර ගානක් කියන්නේ නේ. දැන් නම් ගොඩක් කමේ වුණා. ඊට පස්සේ සලආයතන හටගත්තා. ඒක ස්පර්ශ කළා. වින්දා. ඒකට සංහව වැඩි කරගත්තා. ඒ තැන්දී හා වුණා. ඒක හොඳයි කියලා හිතාගත්තා. ඊට පස්සේ ඒකත් එක්ක උපාදාන වුණා. අන්න උපාදාන වුණා මොකද වෙන්නේ? අන්න අර ප්‍රේත බව හටගත්තා. ඒ ප්‍රේත භවයේ next step එක ප්‍රේත ජාතිය. ඒක තමයි පටිච්ච සමුප්පාදේ අවබෝධ වෙච්ච කෙනා සෝ අඳුම ඔබට පටිච්ච සමුප්පාදේ හරියට අවබෝධ වෙලා තියෙනවා නම් ඔබ අනිවාර්යෙන් සෝතාපන්න කෙනෙක් අඳුම තරමේ ප්‍රජෙන කිසිම වැරද්දක් තමයි වෙන්නේ නැහැ නේ අනවබෝධ නෙමෙයි හැමෝම අවබෝධයෙන් ඉන්නේ නේ දැන් හරකා කියන්නේ කවුද හරේ කාදමපු පුද්ගලයා හරක් මේ ලෝකෙට උපදින්නේ මොකටද මේ දැන් ලෝකෙට හරක් උපදින්නේ කිරටයි මසටයි ඔබ හරක් නිදහස් කරන්න වැඩන්නේ ඔබ නිදහස් කරගන්නුනේ මිනිස්සුන් හරක් වෙන්නේ අනේකෙන් ඒක කිව්වේ සම්බදානං ධම්මදානං ජිනාති සියලු දානයන්ට ධර්ම දානය උතුම් කිව්වේ ඒකයි ඔබ ධර්මයේ දීලා කෙනෙක් සෝතාපන්න කළොත් ඔබ හරක් කෝටි ගණන් නිදහස් කළා වගේ වෙනවා. කෙනෙකුට ධර්ම දානය දෙන්න මුතා. එතකොට අර හරේ කාදමපු ක්‍රියාවලින් සිද්ධ කරමු නිසා එයාට මොකද වෙන්නේ? එයා හරකා කියන ಜಾති උප්පත්ති ලැබුවා. බලන්න එන විදිය. ඔබ කරන එක දෙයක් බුදුහාමුදුරුවෝත් ඒකනේ කරා හොඳින් කියනවා නරකින් කියනවා නැත්නම් රසගෝෂේ කතාව කියන්න පුළුවන් නේ හොඳට ඒ උපමාවතරන් දුන්නේ හොඳින් කියනවා මේකයි හොඳ මේව කළොත් හොඳයි මේව කළොත් දිව්‍ය ලෝක යනවා මේව කළොත් නිවන් දකින්න පුළුවන් ඒක අහන්න නැත්තම් නරකින් කියනවා කියන්නේ මේව කරන්න එපා මේව කළොත් අපාය යනවා
මේ අපා මේව කළොත් මේ අපායට යනවා මේව කළොත් අර අපායට යනවා කියලා දෙනවා ඒකත් නැත්තම් අතට දාන්න අමතක කරන්න එපා තමන් ඉන්ඩිවිජුවල් මේ සසරේ දෙන්නෙක් එකට සැරිසරන්නේ නැහැ මේ හුලඟ හමද්දී ඔය කොළ ඔය දැන් වැටිලා තියෙන කොළ එක එක අතට එක එක විදිහට යනවා ඊළ එක කොළ දෙකක් ටොක් ගාලා වැටෙනවා මෙතන ඒ ඊළඟ හුලඟ එනකන් ඊළඟ හුලඟට ඒ කොළ දෙක වෙන් වෙලා තවත් ඔය කොහේ හරි තියෙන කොළ ගොඩක් ටොක් ගාලා වැටෙනවා ඔක තමයි ස්වභාවය මොලය සහ හදවත සිත යස උද මොලේ හිතන දේ පතන කියන දේවල් එකක් යටි සිතේ තියෙන දේ තව එකක් කියන එක තියෙනවා නේද මොලේ කියන්නේ ඉන්ද්‍රියක් හදවත කියන්නේ ඉන්ද්‍රියක් ඔව් සිත කියන්නේ ඉන්ද්‍රියක් නෙමෙයි මොලේ නෙමෙයි මොලේවත් හදවතේවත් නෙමෙයි සිත තියෙන්නේ මොලේ හදවතයි කියන්නේ සිත නෙමෙයි දැන් අපි තීරණයක් ගත්තේ කියනා නේද මොලේටදා හදවතට ඉඩ දෙන්න කියලා සමහරවිට කියන්නේ මොලේ පාවිච්චි කරන්න නෑ එතන කියන්නේ වෙන දෙයක් හදවත කියලා කියන්නේ කාරුණිකත්වයේ සංකේතයක් නේ ආදරයට ලෙන්ගතකමට සංකේතයක් නේ හදවත කියන්නේ. ඒ විදිහ හදවතට කරන්න පුළුවන් හදවත කරන්නේ මොකද්ද? මෙහෙන් මේක අරන් පොම්ප කරනවා ශරීරය පුරා. අනිත් එක වෙන හඳුළුල්ල යන පිරිසුදු කරනවා. මේක නිකන් මේ මේ මෝටරයක් විතරයි. මේකට කරන්න පුළුවන් දෙයක් නැහැ. මේකෙන් තමයි මුළු හද මුළු ඇඟටම ලේ ධාතු සප්ලයි කරන්නේ. මෙල කිසි දෙයක් කරන්නේ නැහැ මේක. සර්කිට් එකේ තියෙන බැටරියක් වගේ. මොලේ තමයි හිතන්නේ. හිතනවා නෙමෙයි ඇත්තටම ඒ කියන්නේ ඒ මොලේ තමයි අර මේ ඔක්කොම මේ මෙමරි මේ මේවට ටික තියෙන්නේ. එතන හිතන්නේ හිත. හිත තමයි විඥානය කියන්නේ. ඒක තමයි නිරර්ශනය කරන බරේ දුවෙත් තියෙන්නේ. ඔය වාසිය තමයි කියුවේ. විඥානය නැති කරන්න ඕනේ. විඥානය අපි කන්වර්ට් කරන්න ඕනේ පාරිශුද්ධ චිත්තයකට. අන්න හරි ඒක තමයි. ඒක තමයි තේරුම් ගන්න බැරි මොකද සිත කියන එක අපිට ඇති වෙන්නේ නැහැ. මොකද ඒක ඇති වෙන රහතන් වහන්සේලාට. සිත කිය අපේ සිත කියන එක ඇති වෙනකොටම පටස් ගාලා ඒක ආගන්තුක උපස්පේෂයෙන් කිලිටි වෙනවා. කිලිටිලා කෙලිම විඥානයක් තමයි හටගන්නේ. නමුත් අපි හැමෝටම මලේ ඒ පාරිශුද්ධ සිත කියන එක අපේ තියෙනවා. නමුත් අර විඥානය තමයි අපිව කන්ට්‍රෝල් කරන්නේ. ඔව්. ඒ කියන්නේ අර සිත තමයි විඥානය වෙන්නේ. චිත්ත කියන එක මනෝ මානසං හදයම් පණ්ඩලම් මනෝ මනායතනං මනේන්ද්‍රියං විඥාන මනෝ විඥානං විඥානස්කන්ධෝ ඔය විඥානස්කන්ධය කියන එක හටගන්නේ ඔන්න ඔය විදිහට අර සිත තමයි අර යන්නේ අර අර උප අර ක්ලේශයන්ගෙන් කිලිටි වෙවි කිලිටි මොකද අපි චන්ද්‍රාගෙන් ඇලිලා ඉන්නේ හැමතිස්සෙම හරි එතකොට එක සිතක් හටගත්ත ගමන් ඔය සිත මොකද වෙන්නේ තග්ගාලා චන්ද්‍රාගෙන් හැංගීම් වලින් තග්ගාලා කිලිටි වෙලා යනවා අපිට ප්‍රභාසර චිත්තක් නැහැ. ප්‍රභාසර චිත්තය කියන්නේ මොකද්ද? භවයේ සැරි නොසරන චිත්තයකට. අපේ සිත භවයේ සැරි සරනවා. ඒ කියන්නේ අවසාන සිත භවයේ සැරි සරන නිසා අනික් කරේ පයින්නේ. ඉතින් අපිට භවයේ සැරි සරන්නේ නැති සිතක් නම් තියෙන්නේ. ප්‍රභාසර චිත්තක් නම් තියෙන්නේ. මොකද වෙන්නේ? අතනින් අදන්න පයින්නේ නැහැ. අදමින් ඉවරයි. ඉතින් චන්දරාගේ නැති කරගන්න තමයි හැම දෙයක්ම බුදුහාමුදුරු කියන්නේ. ඉතින් පරිත්‍ය සමුප්පාදේ කියයි සතර සතිපට්ඨානේ කියයි හැම එකක්ම කියන්නේ. ඔන්න ඔය කියන චන්දරාගේ නැති කරගන්න. ඉතින් ඒකට ධර්මය අහන්න, ධර්මය අවබෝධ කරගන්න. ඇත්ත කියනක ඇති සැතියෙන් දකින්න. අතින් අල්ලගෙන හිතින් අතහරින්න. ඒකයි වෙන්නේ. ඔබ දරුවට කන්න දෙන්නේ අතින්. දරුවගේ වැඩ කරන්නේ අතින්. ඔබ හිතෙන් කරන්නේ දුක් විඳින එක විතරයි. නේද?
ඔබ අතින් මේ සමාජයේ මේ පුද්ගලයන්ව අතින් අල්ලගන්න හිතෙන් අපර්ලා දා. ඒ ඒ ඒක ඒක තමයි තියෙන්නේ අපේ අපි කරන්නේ මොකද අතින් උත් අල්ලගෙන ඊට වඩා හයියෙන් හිතින් අල්ලගෙන ඉන්නේ. දව හිතින් අතාරින්න තියෙන විදිය තමයි මේක ඇත්ත ඇටි සැටියෙන් දකින්නේ. නමුත් අතින් අල්ලගෙන ඉන්නේ. අපෙන් වෙන්න ඕන සියලු යුතුයකම් කරනවා. නමුත් මැරුණා කියලා දුකක් නෑ. ඇයි අතට දුක දැනෙන්නේ නෑ? දුක දැනෙන්නේ කාටද? සිතට. කැදෙන දේ කැදෙත. හොඳ කමටහන. බින්දෙන හැම දේ බින්දෙත. නැහෙන දේ නැහෙත. අතර මිදුනම නිවන් දකිත. ඔන්න ඕක හොඳට ඔළුවේ තියාගෙන වඩන්න. කැඩෙන දේවල්, කැඩීම උරුම කරගෙන ඇති දේවල් කැඩිලා යනවා. ඒක අපිට නවත්තන්න බෑ. බින්දෙන හැම දේ බින්දෙත. බින්දීම උරුම කරගෙන ඇති දේවල් බින්දිලා යනවා. ඒක අපිට නවත්තන්න බෑ. නැහෙන දේ නැහෙත. නැහීම උරුම කරගෙන ආපු දේවල් අම්මා තාත්තා පුතා දුව අයියා අක්කා ආදී වශයෙන් නැහිලා යනවා. ඒක අපිට නවත්තන්න බෑ. අතර මිදුනම නිවන් දකිද. මේ හැම දෙයක්ම අතහැරලා නිදිලා ගියාම නිවන් දකිනවා. ඔන්න ඕක වඩන්න. හැම වස්තුවකටම දාන්න. හැම තිස්සෙම ඔළුවේ තියාගන්න. එතකොට අම්මා කියලා දේ ගත්තාම අපි දැනගන්නවා අම්මා කියන්නේ නැහීම උරුම කරගෙන ආපු කෙනෙක්. නැහීම උරුම කරගෙන ආපු දෙයක් නැහෙන එක ස්වභාවිකයි. ලස්සන මල් පෝච්චිය බින්දී මුරුම කරගෙන ආපු දෙයක්. ඒක කොයි වෙලේ හෝ බිදෙනවා. ඒක අපි දන්නවනේ. ඒක අපි වඩලා තියෙනවනේ. අවබෝධ කරගෙන තියෙනවනේ. ඒක බින්දුනා කියලා ප්‍රශ්නේ නැහැ. ඔබ හොඳ කමටහන. නිකන් ඉන්න ගම වඩන. හොඳයි පින්වතුනි. එහෙමනම් බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා. සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන්, සද්ධර්මයේ දේශනා කිරීමෙන්, දහම් පඬුරු පූජා කිරීමෙන්, ඒ කියන්නේ මේ දහම් පත්‍රිකා පූජා කළා, ඔබට මේ නිවන් මඟ සකස් කර ගැනීම උදෙසා යම් වැඩපිළිවෙලක් සිද්ධ කරගත්ත වෙලාව, මහත්ඵල මහානිසන්ත කුසල කර්ම රාශියක් සිද්ධ කරගත්ත වෙලාවක්, මෙන්න මේ කුසල ගංගා, පුණ්‍ය ගංගා නැగి නැగి යන වෙලාවේ පින්වතුනි මොහොතකට සිහි කරලා බලන්න. අද මේ වෙනකොට ත්‍රිපිටකය අපි අතේ තියෙන්නේ. ත්‍රිපිටකය තියෙන නිසා තමයි අපි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ, සද්ධර්මයේ දේශනා කරන්නේ, නිවන් මඟ කරගෙන යන්නේ. ඒක නිසා මේ ත්‍රිපිටකය ආරක්ෂා කර ගැනීම උදෙසා අප වෙලා කැප වෙලා කටයුතු කළා නම් යම් උත්තම පිරිසක් මේ ත්‍රිපිටකය සොලින්ගේ ආක්‍රමණ වලින් විනාශ වෙන්න යද්දී තමන්ගේ පණවෙන් ආරක්ෂා කරගෙන කටයුතු කරද්දී යම් කිසි අවඩ අසාධාරණ ලක් වුණා නම් කම් කිසි පිරිසක් ඒ ලක් වෙලා අද අභව්‍ය ස්ථානවල ඉන්නවා නම් ඒ උත්තම පිරිසව සිහිපත් කරගෙන ඔබ විසින් මේ කළා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයෝ, උතර සම්භාර ධර්මයෝ අනුමෝදන් කරන්න මේ සියලුම පුණ්‍ය ගංගා, කුසල ගංගා බලමහිමෙන් ඒ අය යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදී අදරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පිනනවා කරා. ඒ වගේම පින්වතුනි මේ ලෝකියත් සාසනයත් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී සියලුම දිව්‍ය රාජ සමූහයන්ව සිහිපත් කරගන්න මේ වෙලාවේ ඒ පින් කැමතිය සියලු දෙනාට මේ පින් විහිදුවල පතුල්වල හරින්න දසදහසක් තක්වලේ ඉන්නා වූ කෝටි ලක්ෂයක් තක්වලේ ඉන්නා වූ ඒ සියලුම දෙවිදේවතාවුන්ට මේ පින් විහිදුවල පතුල්වල හරින්න ඔබ විසින් මේ කරගත්තා වූ පින් විහිදී පැතිරී යාවෙන් ඒ අයට බලාපොරොත්තු වෙන්නා වූ යම් කිසි
බෝධියක් ඇත්නම් ඒ බෝධිය තුලින් උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදුකාරය දීලා පින්වත්වන්ට කරනවා. ඒ වගේම පින්වතුනි මේ වෙලාවේ සිහිපත් කරගන්න තම තමන් නමින් ජම්මාන්තර ගතවන්ට යෙදුනා වූ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ව තම තමන් නමින් ජම්මාන්තර ගතවන්න යෙදුනා වූ ඒ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ව සිහිපත් කළා. ඒ අයට මේ පින් විහිදුවන පතුරවල හරින් ඒ පින් විහිදී පැතිරී යාමින් ඒ අය යම්කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවනම් එයින් අත්මිදී අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින්වතුන් කරා. ඒ වගේම පින්වතුනි තමන්ට පුංචි කාලේ ඉඳලා පුංචි හරි උදව්වක් පදව්වක් කළා නම් වතුර බීදුරු හිංගන සංග්‍රහයක් සත්කාරයක් කළා නම් ඒ සියලු දෙනාම මේ වෙලාවේ දීපත් කරගන්න ඔබගේ පින් ගන්න ඒ අයට කැපයි. ඒක නිසා ඔබ මේ ලබා ගත්තා වූ මේ සියලුම කුසල සම්භාර ධර්මියෝ තමන්ට පුංචි මරි දෙයකින් උදව්වක් පදව්වක් කළා වූ සියලු දෙනා වෙනුවෙන් විහිතුවල පතුරුල හරින්න පින් කැමති ඇත්තෝ ඉන්නවා නම් මේ පින් අනුමෝදන් වෙත්වා උතුම් වූ නිර්වාණ ශාන්තියම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පින්වතුනි මේ ආත්මෙ විතරක් නෙමේ තමන් මේත කල්ප 91ක් ඇතුළත ඉන්නා වූ සියලුම මෑණිවරුන්ව සිහිපත් කරන්න සියලුම පියවරුන්ව සිහිපත් කරන්න තමන්ට ශිල්ප ශාස්ත්‍රය දුන්නා වූ ඒ සියලුම ගුරු දෙමාපියවරුන්ව සිහිපත් කරන්න තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ව සිහිපත් කරගන්න යාළු හිත මිත්‍රාදීන්ව සිහිපත් කරගන්න මේ සියලු දෙනාම මේ කල්ප 91ක් ඇතුළත ඉ සිටියා වූ සියලුම දෙනාම සිහිපත් කරගෙන මේ පුණ්‍ය ගංගා කුසල ගංගා විහිදුවල පතුරුල හරින ඒ විහිදී පැතිරී යාමින් යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් ඒ අභව්‍ය ස්ථානයෙන් අත්මිදී අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පින්වතුනි මේ වෙලාවේ සිහිපත් කරගන්න තමන්ගේ ගෙවල් වල ඉන්නා වූ දුවා දරුවන්ව සිහිපත් කරගන්න. ඒ වගේම තමන් වැඩ කරන ස්ථානවල ඉන්නා වූ ඒ ස්වාමි පුත්‍රයන්ව ඒ ආදී වශයෙන් ඒ සීල දෙනාව සිහිපත් කරගන්න. තමන්ගේ අසල් වාසීන් ඒ සීල දෙනාව සිහිපත් කරගෙන තමන් විසින් මේ කළා වූ කුසල සම්බාල ධර්මයන් ඒ බල මහිමෙන් ඒ අයට යම් කිසි අපලයක් උපද්‍රවයක් තියෙනවා නම් ඒ අපල උපද්‍රව සංසිඳලා ගිහිල්ලා යක්ෂ පේත පිසාදි කුම්බාන ආදීන්ගෙන් ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නම් හදිහුණියන් වලින් යම් ප්‍රශ්නයක් ඇතිලා තිනුනන් ඒ සියල්ලන් එම අත්මිදලා ඒ අයටත් මේ උතුම් ධර්ම අවබෝධය ලැබේවා මේ ආත්මය තුලින් අමෘත මහ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම පින්වතුනි මොහොතකවත් අමතක කරන්න එපා මේ කටයුතු කරගෙන යන්න. මේ අද නිවසක් උපයෝගී වුණා අපිට මේ නිවස හදන්න. ගඩොලක් ගඩොලක් ගානේ බඳින්න යම් කිසි කෙනෙක් අපකැප වෙලා වැඩ කළා නම් අද එයා නිසා තමයි හීතලෙන් පින්නෙන් ආරක්ෂා වෙලා වනසතුන්ගෙන් ආරක්ෂා වෙලා මෙසමදුරන්ගෙන් ආරක්ෂා වෙලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ. එහෙනම් මේගේ පිහිටක් උඩා නම් මේගේ හදන්න යම් කිසි කෙනෙක් අපකප වෙලා කටයුතු කළා නම් අන්නේ සිනු දෙනා මේ වෙලාවේ දීපත් කරගෙන මේ පින් ඒ අයට අයිති ඒ අයට අනුමෝදන් වෙන්න පුළුවන් වෙලාවේ ඔබ විසින් මේ කළා වූ සීලම පුණ්‍ය සම්භාර ධර්මියෝ ඒ අයට විහිදුවල පතුරුල හරින්න යම් කිසි කෙනෙක් අභව්‍ය ස්ථානයක ඉන්නෝ නම් ඒ අභව්‍ය ස්ථානයෙන් අත්මිදී අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින්වතුනි මේ ස්ථානයට ඇවිල්ලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ ගත වෙච්ච වෙලා යම් කිසි ආහාරයක් පානයක් භුක්ති විඳනන් ඒ වගේම තමන් ගෙදරදී හෝ ආහාරයක් පානයක් භුක්ති විඳනන් ඒ මොහොතේදී ඒ සියලු දේ සිහිපත් කරගන්න පින්වතුනි ආහාර පාන සකස් කිරීම උදෙසා යම් කිසි කෙනෙක් අප වෙලා වැඩ කළා නම් වී අටයක් බත් අටයක් ගාන යම් කිසි කෙනෙක් කුඹුරක් කොටන්න මහන්සි වෙලා ඒ කටයුතු සිද්ධ කරගෙන ආව නම් ඒ කුඹුරක් කොටන්න මහන්සි වෙච්ච කෙනාගේ පටන් ඒ සියලු දෙනාට මේ පින් විහිදුවලා පතුරුල්ලා දෙන මේ පින් විහිදී පැතිරී යාවින් ඒ අයට යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නෝ නම් එයින් අත්මිදී අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පින්වතුනි මොහොතකට අමතක කරන්න එපා අද මේ විද්‍යාවේ දියුණුවක් උඩ මේ විද්‍යාව නිසා අපි මේ බොහොම පහදු කරගෙන මේ කටයුතු සිද්ධ කරගෙන යනවා. කුප්පි ලාම්පුවක් වෙනුවට ආලෝකයක් තියෙනවා අපිට. ඔන්න ඔයාදී වශයෙන් මේ විදුත් මාධ්‍ය ආධාර කරගෙන නැවත නැවතත් මේ දේශනා කරන ධර්මය නැවත නැවත අහන්න පුළුවන් වැඩපිළිවෙලක් සකස් වෙලා තියෙනවා. ඒක නිසා මේ විදුත් මාධ්‍ය මේ දේවල් හදන්න අපකැප වෙලා වැඩ කළා වූ යම් කිසි විද්‍යාඥ පිරිසක් ඉන්නවා නම් ඒ පිළිබඳ කටයුතු කරපු යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ සීලු දෙනාට මේ පින් විහිදී පැතිරී යාවා මේ පින් විහිදී පැතිරී යාමින් අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා. එහෙමනම් පින්වතුනි බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා මේ සද්ධර්මයේ අවබෝධ කළා සෝතාපන්න ඵලයේ පූර්ණ කරගෙන යන වැඩපිළිවෙලක් කරගෙන යන වෙලාවේ දැන් මෙතන ඉන්න බොහෝ 90%කට එහා පැත්ත දෙනා බෞද්ධත්වයට පත් වුණා. ඒ වගේම පින්වතුනි බෞද්ධත්වයට පත් වීමෙන් උපාසකත්වයට පත් වුණා. ඒ උපාසකත්වයට පත් වීමෙන් දැන් සෝතාපන්න මාර්ගයේ යන පිරිසක් එනං අස්ථාරය පුද්ගල කියන දණෙන් පළවෙනි සත්වයට ඇවිල්ලා තියෙනවා. එහෙනම් පුතග්ජන ස්වභාවයෙන් මිදිලා ඉන්න සද්ධර්මයේ ශ්‍රවණය කළා පුතග්ජන ස්වභාවයෙන් මිදුණා. දැන් අද ආර්ය සත්‍යයේ පවතින කෙනෙක් ඒක නිසා බොහොම පරිස්සමින් ජීවත් වෙන තව කෙනෙක් තමන්ට නින්දාවක් අපහාසයක් කළා නම් පින්වතුනි ඒ අපාගත වෙන සම්භාවිතාව හරිම වැඩි. එහෙනම් ඔබ ආර්ය සත්‍යයේ පසු වෙන කෙනෙක් විදිහට මේ ආර්ය මාර්ගයේ පූර්ණ කරගෙන ඉස්සරහට යන්න මේ ඔබ විසින් කළා වූ සියලුම පුණ්‍ය සම්භාර ධර්මයේ ඔබගේ ආර්ය මාර්ගයේ පූර්ණයේ පිරිසම වේවා බ්‍රහ්මචර්යාව පූර්ණයේ පිරිසම වේවා මේ ගෞතම බුද්ධ සාධනය තුළදී අමෘත මහා නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීමට මේ පින් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න සියලු දෙනාට තෙරුවන් සරණයි.
සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ